साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति पिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुस्सानं बुद्धो भगवाति वाक्को भगवता धम्मो संदिट्टिको अकालिको एहि पस्सिको ओपनायिको पच्चत्तं वेदितब्बो नोहीति सुपटिपन्नो भगवतो सावक संगो उजुपटिपन्नो भगवतो सावक संगो न्यायपटिपन्नो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरुष युगानि अट्ट पुरुष पुग्गला एस भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलिकारेयो अनुत्तरं पुण्यकेतं लोकस्सपति साधु 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 समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता साधु 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 तेरुवन् सरणයි අපේ දහම් මණ්ඩපයේ සිටින සියලුම සදහවත් පිරිසට ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර සද්ධර්ම දේශක උකුල් ෆෙනෑන්ඩෝ මහත්මයාත් අප වෙනුවෙන්ම අදත් සුපුරුදු ලෙස මේ විනිවිද දකිමු දහම් මණ්ඩපය වෙත සපැමිණ සිටිනවා ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් භක්තියෙන් අපේ දහම් මණ්ඩපයට පිළිගන්නවා ඉතින් ඔබතුමා අද දවසේ අපිට සඳහන් කර තිබුණා ඔබතුමා සාකච්ඡාවට බඳුන් කරන්නේ පුණ්‍ය පාප පහිනස්ස යන්න කුමක්ද කියලයි. ඉතින් මේක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. ඔබතුමාට අවසරයි ඒ ගැඹුරු කාරණය අප වෙනුවෙන් මේ ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ පමණක් නොව මේ දහම සොයා යන සියලුම මිනිසුන්ට මේ දහම මේ ආකාරයෙන් පහදා දෙන ලෙස ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පාද වන්දනා කොට ආරාධනා කර සිටිනවා සාදු 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 පෙරවන් සරණයි ස්වාමිනිය ඇතුළු දම් සභා මණ්ඩපේ ඉන්න සියලු දෙනාටම ස්වාමිනි කිව්වා වගේ අද අපේ මාතෘකාව අපි කරගෙන තියෙන්නේ මේ මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරපු පුණ්‍ය පාප පහිනස්ස කියන එහෙමයි. මේ වචන දෙකේ තේරුම එහෙමයි. මේක ඇත්තටම මේක පිළිබඳ අවබෝධයකට පැමිණෙන්න නම් ස්වාමිනේ අපි 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 ඒක ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. කෙසේද මේ දැන් මිනිස්සු පව් ප්‍රහාණය කරන්න කියලා කියනවනම් ඒකට මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙනවා. එහෙමයි. විනුත් ප්‍රහාණය වුණොත් හරි වැඩක් නෙවෙන්නේ කියන හැඟීම අපරාධේ ප්‍රෙස් කරපු පින කියලා හිතමු. අපරාධේ පින් පස් කරගත්තු ඒවා ටික කියලා හැඟීමක් එන්න පුළුවන්. එහෙමයි. එතකොට නමුත් මේක ගැඹුරින් අධ්‍යයනය කරනකොට නුඹට රහත් භාවය
සාක්ෂාත්කරන්න නම් මේ ආත්මෙදී නුඹගේ මේ පුණ්‍ය පාප චේතනාමය පුණ්‍ය සහ චේතනාමය අපුණ්‍ය එහෙම නැත්නම් ඊටකට තව කොටසක් ආයතන දැන් පුණ්‍ය කොටසට තමයි චාමිනී ඇති වෙන්නේ අනිජ අනිජාභි සංඛාරත් ඇති වෙන්නේ පුණ්‍ය කොටසට එහෙමයි. එතකොට මේ සියල්ල ප්‍රහාණය කළ යුතු වෙනවා. එතකොට මේක හරි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කියන්නේ මෙච්චර අමාරුවෙන් මේ දුමුට්ටි උසී ඊයේ තියාගෙන ගිහිල්ලා මේ හදාගත්තු පින් ටික ප්‍රහාණය කරන්න කියලා කියනවා නම් ඒක හරි ගැටලුවක් නිච්චාමනි. එහෙමයි. එතකොට දැන් ඒක ගැඹුරින් අපි අධ්‍යයනය කරමු. එතකොට අපිට හම්බ වෙනවා මේ මහාචත්තාරිසික සූත්‍රය නේද? මහාචත්තාරිසික සූත්‍රයෙන් අපිට හම්බ වෙනවා චාමිනී මේ දසවස්තුක සම්මාදිට්ඨියයි ආර්ය සම්මාදිට්ඨියයි අතර වෙනස මොකද්ද කියලා හරි ලස්සන්ට විග්‍රහ කරනවා නේ. එහෙමයි. දැන්දී නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම තමයි මේ කියන්නා වූ දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණි. එතනදී ආජාමිනි මෙතන පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාකත් පාප කර්මයට පාප විපාකත් ලැබෙන බව අවබෝධයට පත්විය යුතුයි. අපි කරන්නා වූ ඇතම ජමිනි දැන් ඔය අපි මෙච්චර දවසක් ගැටිලා තියෙච්ච තව කරුණක් මෙතනින් නිරාකරණය වෙනවා කියලා මට අද හිතුණා. දැන් හැම තැනම කතා කරන්න ජමිනි හේතු ඵල ධම පිළිබඳවයි. එහෙමයි. එතකොට මේ හේතුඵල ධම ඇත්ත වශයෙන්ම සම්බන්ධ වෙන්නේ ජාමිනී නුඹ අතීතයේ කරන ලද පාප කර්ම හේතු කොටගෙන නුඹ දැන් එහෙමයි. මේ මොහොතේ විඳිනවා පාප විපාකව නුඹ ඒ පාපයට අදාළ ආනිසංසයක්. එහෙමයි. ඒක ඒක ඒ පාපය පාප කර්මය හේතු කොටගෙන දැන් ඵලයක් විඳිනවා ඒකට අදාළ. එහෙමයි. ඒ වගේම නුඹ අතීතයේ කරන ලද පිනකට සුදු කර්මයකට අදාළව ඒ ඒ හේතුවට අදාළව දැන් ඵලයක් භුක්ති විඳිනවා නුඹ ඒ පුණ්‍ය කර්මයට අදාළව. ඒකට අපි තව අද පොඩ්ඩක් ඒ සූත්‍රය කතා කරමු. ඔය කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කම්ම. එතකොට ඒක භාගතුන් වහන්සේ කියනවානේ මේ කළු කර්මයට අදාළව කොහේ හරි ඉපදිලා ඒකට විපාක ස්පර්ශ කරනවායි. කළු විපාක තමයි ඔහුට ස්පර්ශ කරන්නේ. මෙතනට තමයි හරියටම ගැලපෙන්නේ චාමිනී මේ මොකද්ද හේතු ඵල. එහෙමයි පුල් මහත්තයා. මේක මේක පැහැදිලි කාල පරාසයකින් දැන් එතකොට නුඹ සංසාරේ ඇවිදින්නේ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් නුඹට පැහැදිලිවම කියන්න පුළුවන් එහෙමයි. හේතු ඵල ධර්මතාවයක් මතයි මා සසරේ ඇවිදින්නේ. ඒක තුන් කාලයකට බෙදෙනවනේ නේද පුල් මහත්තයා? ඔව් දැන් හේතු දැන් අතීත හේතු වර්තමානයේ දැන් ඵලයක් විඳිනවා නුඹලා මනුෂ්‍ය ආත්මයක් ලබලා. එහෙමයි. මේ මනුෂ්‍ය ආත්මය කරන පුණ්‍ය පාප ක්‍රියාවන් හේතු කොටගෙන අනාගතේ ඵලයකට උන් එහෙමයි. එතකොට මේකේ වැදගත්කම තියෙන්නේ මේක කාල පරාසයකට ඇත්තටම තුලයි සිදුවෙන්නේ නුඹ හේතු ඇත්තටම ඵල ධම්ම සියාත්මක වෙන්නේ කාල පරාසයක් තුලයි. හැබැයි මේක සම්බන්ධ කරන්න බෑ චාමිනී මේ අපි කතා කරන මේ ක්ෂණයක් කියන්නත් බැරි තරම් පච්චුප්පන්නේ සකස් වෙන සිත් පරම්පරාවට මේක සකස් කර කියන්න බෑ. ඒක අහසට පොළව වගේ නේද? ඒක ඒක චාමිනී මේ හරියට දම්වැලක පුරුකක් වගේ මේක මේ පුරුකට මේ කැමිනිලා මේ පුරුකට මේ කැමිනිලා තියෙන මේ ඇතිකල්ලි මේ වේ මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යාය ධර්මයේ මේ ගමන් කරන්නේ. ඒකට ඒ මේක හේතුවයි මේක ප්‍රත්‍යයයි මේක නිධානය මේකට මේ ඒ ඒ මේක මේ ඇතිකල්ලි මේ කිව්වා මිසක් ඒ ඇතිකල්ලි මේ කිව්වේ නැහැ. දැන් අපිට කියන්න පුළුවන් නුඹගේ මේ කය අතීතයේ එය පාප කර්මයක් නිසා මේ ඔව් එතකොට ඒකට ඒ ඇතිකල්ලි ගැටගන්නේ මේ වේ කියලා කියන්න පුළුවන් නේද? කියන්න පුළුවන්. ඒක තමයි හේතුඵල. හැබැයි හේතුඵල අපිට මේ ප්‍රත්‍යයෙන් සකස් ගන්නා වූ මේ සලායතනික අධ්‍යක්ීමට කාලපරාසයක් දෙන්න බෑ බෑ. නුඹට. මන පදනම නිසා හෝ ඒ මොකද ඒක ඊතරම්ම වේගවත් ක්‍රියාවලියක්. හැබැයි භාගතුන් වහන්සේ මේකට කියන මේ ඇතිකලි මේ වේ. මේ හේතු ඇතිකලි මේ වේ. මේ හේතු ඇති මේ ඵලයේ වේ කියලා කියන්න බෑ ඒකට. ඒක ඵලයේ වේ කියලා කියන්න බැරි. මේකට කාලපරාසයකට වෙන් කරගන්න බෑ. එහෙමයි උපල් මහත්තයා හොඳටම ඒක පැහැදිලි. නිසා බලන්නකො බුද්ධ වචනේ ඉමස්මින් සති ඉතින් තමයි කටුකුරුගේ හාමුදුරුවන්ගේ
පටිච්ච සමුප්පාදය කියලා පොතක් තියෙන මං චාමින්ලට දීලා ඇති. මෙතන ඉන්න මේ අම්මලාටත් ඕන නම් මේව නොමිලේ ගන්න පුළුවන්. මං දැන් වගේ කියන්නම් ලංකාවේ ඉන්න ඇයට. ඒ පොතේ මේ 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 හැමදෙරුව ලස්සනට මේක මතු කරනවා. හැබැයි උන්වහන්සේ අර මේ විදියට මේක කාලපරාසය කරන කියන කතාව නොකිව්වට මේක අමතුම සිද්ධාන්තයක්. මේ භාගතුන් වහන්සේ කියන්නේ මේ ඇතිකල්ලි මේ මෙය මෙය මේ නැතිකල්ලි මේ නොවේ. කියන්නේ මේ 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 ප්‍රත්‍ය සම්බන්ධතාවය පිළිබඳ මේ කතා කරන්නේ. ඒ එතකොට කියන්නේ කොහොමද මේ හේතුඵල දහම ගැන කතා කරන්නේ? කර්මය සහ කර්මඵලය ගැන බුදු මහත්තයා. ඒ කාල පරස් කල් ඒතර ඇත්තටම කර්මය සහ කර්මඵලය මතනේ මේ හේතුව ඇති මේ මේ ඔබ අවිද්‍යාගත හේ දැන් නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියලානේ කිව්වේ. ඒතකොට දැන් හේතුව ප්‍රත්‍ය කොටගෙන තමයි මේ මේ ජාතිය නැමති ඵලය නුඹට ලැබුණේ. එහෙමයි. හේතුඵල අතීතේ අවිද්‍යාගත හේතුව නිසා මේ මේ මගේ කය ලැබුණා කියලා නේද කියන්නේ. එහෙමයි. දැන් දැන් නුඹගේ සංසාර ගමනේදී ඒක හේතුඵල ධර්මයක්. අර එහෙමයි. අවිද්‍යාගත අවසාන ප්‍රපංචය තමා නුඹව තව අලුත් ජාතියකට අවශ්‍ය කරන පසුබිම. ඒක හේතුව නිසානේ නුඹගේ ඵලය. ඇත්ත ඇත්ත මාතේක හොඳටම බෑ. උඹලාගේ කය ලැබිලා තියෙන්නේ මේ ජානමය ක්‍රියා ජාන ක්‍රියාවලියක් තුළ නුඹ ඒක ඒක ධර්මතාවයක්. ඒ අම්මාගේ හෝ නයාන නයිට් නයිට් අම් නයි අම්මගේ හැටි නයි තාත්තගේ හැටි විදිහට තමයි. කොටියෙක් නම් එහෙමයි. මිනිස්සෙක් වුණත් නුඹ දන්නේ නැතුණාට නුඹගේ අංග අග පසඟවල වෙනස් කරන්න බෑ. මවගේ හෝ පියාගේ ඒක ඒක ජාන සම්බන්ධයක්. නමුත් ජාන සම්බන්ධයක් ගැන නෙමෙයි මේ භාගතුන් වහන්සේ කතා කරන්නේ. භාගතුන් වහන්සේ කතා කරන්නේ මේ බීජය හේතු හේතුඵල හේතුඵල. එහෙමයි. නුඹ යම් කරන ලද මේ මොහොතේ කරන ලද පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා ආනිච්ච වේවා යම් කිසි පුණ්‍ය කර්මයක් කළොත් සමාවෙන ඒකට ඒකට පුණ්‍ය හයිති වෙන්නේ. පුණ්‍ය කර්මයක් කළොත් නුඹට ඒ පුණ්‍ය කර්මයට අනිවාර්යෙන්ම කොහේ හෝ තැනක දැන් ඔය අර සුමන සූත්‍රය කියන්නේ සුමනාවනි පින් කරව කියලා. සුමනාට පින් කරන්න කියන්නේ සුමන අහනවා මේ මේ මනුෂ්‍යාත්මයක ලැබෙ පිණින් ඕ මනුස් පින් කරපු කෙනා මනුෂ්‍යාත්මේ ඒකට අදාළ සුඛ විපාක ලබනවා. දෙවි කෙනෙක් වුණොත් දේවාත්මයක් ඉපදුනොත් ඒකට අදාළ සුඛ විපාක ලබනවා. බ්‍රහ්මෙක් වුණොත් ඒකට අදාළව. හැබැයි අපි කියමු භික්ෂුවක් වුණොත් ඒකට අදාළයි. එයා විපාක විඳිනවා. හැබැයි අවසානයේ මේ 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 සුමන අහනවා ස්වාමීන් වහන්සේ තෝර රහතුන් වහන්සේ කෙනෙකුට ඒ ප්‍රශ්නය මගෙන් ඒකට අදාළ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ රහතුන් වහන්සේ කෙනෙක් වෙන්න පින් කළා හරියන්නේ නැහැ නැහැ. නේද? අද මාතෘකාව රහත් වෙන්න ඕන නම් පුණ්‍ය පාප අහිනස්. මේ ඝර ගැඹුරුද නැහැ. ඒතකොට මා කොහොමද මේ මේ පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා පාප පුණ්‍ය පාප පුණ්‍ය පා ඒක දැන් පුණ්‍ය පාප පුණ්‍ය කර්ම පාප කර්ම ප්‍රහාණය කරන්නේ කෙසේද කියන එක තමයි අද අපි මාතෘකාව. එතකොට නුඹලා මුලින්ම දන්නවා දසවස්තුක සම්මාදිට්ඨිය තුළ නුඹලා අරැස් කරන්නේ පුණ්‍ය හෝ පාපනේ. ඒ කියන්නේ දැන් දසවස්තුක සම්මාදිට්ඨියේ පව්පින් පිළිගන්න කෙනානේ පළවෙනි කෙනා චාමි. එහෙමයි. පවට පවට අදාළ මේ ඵල විපාක හම්බ වෙනවා පිනට අදාළ ඵල විපාක හම්බ වෙනවා කියන එක තුළනේ මෙයා ඩිසිප්ලින් වෙන්නේ. ඩිසිප්ලින් වෙලා මම ප්‍රබල උත්සාහයක යෙදෙනවා පාපේ මිදෙන්න. එහෙමයි. මිදෙන්න උත්සාහ. ඒකට යට වක්‍රාකාර රැස් වෙන මොනවාද චාමින්? පින්. එහෙමයි. දැන් යට පින් රැස් වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඉතා පැහැදිලිව කියනවා ඒක ආශ්‍රව සහිතයි. මොන ආශ්‍රව සහිත පුණ්‍ය කරන්නේ? පුණ්‍ය ආශ්‍රව සහිතයි. පුණ්‍ය ආශ්‍රව සහිතයි. ඒක උපදීන නැවත අල්ලා ගැනීමක් සහිතයි කියලා. ඒතකොට දැන් මේ අපි මෙච්චර දවසක් මේ ධම්සභා මණ්ඩපේ කතා කරා චාමිනී. මොනවද කතා කරේ? ආශ්‍රව රැස් වෙනවා කියලා පුද්ගලයන්. මොන වගේ අයටද චාමිනී ආශ්‍රව රැස් වෙන්නේ? අශ්‍රතවත් පුතඥයාට. එයාට භාගතුන් වහන්සේ කිව්වේ නුනුවනි නුනුවනි මෙනෙහි කරන එක. එහෙමයි. අසුතවතා කියන්නේ එහෙමයි. නුවණින් මෙනෙහි කිරීම
අවබෝධ කරගත්තු නැති කෙනා. එහෙමයි. එතකොට නුනුවණින් මෙනෙහි කරන කෙනා ඉන්නවා දෘෂ්ටිගත වෙලා. මම යන දෘෂ්ටියේ දෘෂ්ටි දෙකකට වෙන් වෙලා දිගින් දිගටම යන මමෙක් ඇත, දිගින් දිගටම යන මමෙක් නැත. ඇත හෝ නැත කියන මේ අන්ත දෙකේ එයත් මේ දෙයන්තේ ඉන්නවා. මේ විද්‍යාන්තයේ ඉන්න මේ මේ පුද්ගලයා අපිට ලස්සනට විග්‍රහ කරනවානේ චාමිනි. මෙනෙහි කළ යුතු දේ මිනිහෙක් මෙනෙහි නොකරයි. කරන්නේ නැහැ. මෙනෙහි නොකරයි. එහෙමයි. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි මිනිහෙක් කරයි. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරන, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන ඔහුගේ කාමාශ්‍රවයෝ, භවආශ්‍රවයෝ, අවිද්‍යාශ්‍රවයෝ වැඩේ කියලානේ කියන්නේ. එහෙමයි. දැන් ඥාශ්‍රව ගොඩට කාමාශ්‍රව ඇස කන නාසය දිව ශරීරයේ පිනවන්න කැමැත්තෙන් ඉන්න ආශ්‍රව එකතු කරනවා. එහෙමයි. ඒක පිනව වෙන්න පුළුවන්, පාප වෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ මේ මම යන හැංගීමෙන් දැන් මම නුනුවණින් ඉන්නේ කරන්නේ. එහෙමයි. ඒකයි එකයි මම අර හැම වෙලාවෙම කියන්නේ නුඹලා කුමන පුණ්‍ය කර්මයක් කළද ඒ අර ගොඩට යන්නේ චාමින්. ආශ්‍රව ගොඩට යන්නේ ආශ්‍රව ප්‍රහාණය ගොඩට නෙමෙයි ඒ කියන්නේ. ආශ්‍රව තැම්පත් වෙනවා. තවත් වැඩි වෙනවා නේද? නූපන්නාශ්‍රව ඉපදෙනවා, උපන්නාශ්‍රව වැඩි වැඩි. දියුණු වෙනවා. මේ 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 ආශ්‍රවයන් වැඩි දියුණු නොවි තබා ගන්න නම් නුඹ දසවස්තුක සම්මාදිට්ඨිය තුල ඉඳලා හරියන්නේ. නුඹ ඉන්න ඕන කොහොම හරි අනාශ්‍රව ලෝකෝත්තර මග්ගංගා කියන තැනට. එහෙමයි. එතකොට ආශ්‍රව පුණ්‍ය භාගය තැන හිටියොත් නුඹට පාප කර්ම වලින් මිදුණත් නුඹ පුණ්‍ය ආශ්‍රව රැස් වෙනවා. එතකොට දැන් උඹට දැන් මේ කියන්නා වූ ඔය ඇල්ල අතුරත් නිවල බොන හිමින් ඇවිදින ඒ කට්ටිය රැස් කරන්න පුළුවන්. අදරන් සසරට තියෙන බය නිසා මේ හරි මඟ පෙන්වන්නේ නැති නිසා සසරට තියෙන බය නිසා ඒගොල්ලෝ පින් කරන්නේ ගාමින් හයියෙන් කතා කරන්නෙත් නැහැ. දුවම් මො පුතුම යහපත් මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ අර සාසවා පුණ්‍ය භාගා ගොඩේ තමයි ඉන්නේ. මිනිස්සු දන්නේ මේ වෙලාවේ ඔබ පුණ්‍ය කර්ම කළා. එතකොට සුක්ඛ කම්ම වලට අදාළ ඔබ කොහේ හරි සසරක ගමන් කරන්න කරුණු කාරණා එකතු කරනවා මිස මේ භාගතුන් වහන්සේ නමක් ලෝකට පහළ වුණු කාලෙක මේ දෙකම ප්‍රහාණය කිරීමේ මඟ දැකලා නැහැ. එහෙමයි. ඒක කියලා දෙන්නෙත් නැහැ. එහෙමයි. ඒක කියලා දෙනවා නම් කියලා දෙන්නේ සක්කාය දෘෂ්ටිය තුල ඉඳගෙන දැන් භාගතුන් භාගත් බුදු කෙනෙක් ලෝකට පහළ වෙන්නේ නුඹගේ මේ සක්කාය දෘෂ්ටිය බින්දින්න. ඒක බින්දට පස්සේ ආයි උන්නාසයේ නුඹට පරප්‍රත්‍ය රහිතයි. ඇත්තටම පරප්‍රත්‍ය රහිතයි. එතකොට නුඹලා කවදාකත් මේ 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 තැනට එන්න බය වෙන්නේ නරකයි. මොකද නුඹ දැන් මේ සමාජයේ ගත කරලා තියෙන චාමිනේ නුඹ සෝවාන් වුණොත් උඹ ඉවරයි. උඹට හරියට කන්නත් නැහැ, උඹට හරියට බොන්නත් නැහැ. ඒ විදිහේ මහා මෝඩ සංකල්පයක් හදලා තියෙනවා. ඒකනේ ඔය අපිට උනත් සමහර තැන්වලදී කියන්නේ ආපෝ සින්දුත් කියනවාද තේරෙනවද? උඹට දැන් සෝවන්නේ කියනට සින්දු කියන්නත් බෑ. ඔය කියන හැටි සර්වස්බවාදී අසුභවාදී. දහමක් ඒක නිසා මේ මේ පංචකාමයේ ඇලුණු සත්වයා මේ ඒ පංචකාම ගුණ එක සැරේම නැති කරන්න සූදානම් නැහැ. ඒතර මේ කියන අර අර ධර්ම විකෘතිවාදීන් ඉදිරිපත් කරන ධර්මයේ අනුව ඒ දහම අහල කොටත් දෙන්නේ මීට වැඩි හොඳයි. අපි ක්‍රිස්තියානි ආගමට ගියා නම් ලස්සන්ට ඇඳලවත් ඉන්න පුළුවන් කියලා තීන්දුව කරනවා. ඒතර මේ මෝඩ මග පෙන්වන්නන්ගේ වැරද නිසා තමයි දහමේ මිනිස්සු ඈත් වෙන්නේ. ඒතර දහමේ මිනිස්සු ඈත් වුණාට චාමිනි බලන්න ඔය අපිට හොඳම උදාහරණේ විසාකා සිටු දෙන්නේ. හරියට නිකන් පිරිවරාගෙන ලුවෙන්නේ. එතකොට මං හිතන්නේ ලස්සන කාන්තාවක්. එයාගේ කැමැත්තක් තිබුණා එයාගේ තරුණ ජීවිතේ උපරිම විඳින්න. දැන් ඒ විඳීමට බාධාවක් වුණාද මේ එයාගේ සෝහන් ඵලය අවුදු හතේ තිගත්තු? කොහෙත්ම නැහැ. නෑනේ රජ කෙනෙකුට රජකම කරන්න ගැටලුවක් වුණාද මේ සෝහන් ඵලය? නෑ. දැන්
උදාහරණයකට දැන් මේ කියන හැටියට හිතක් පෙන්ලා හිනා වෙන්නත් බැයි නම් රජතුමා කොහොමද අරව මරලා දඬු මරණ දඬුවම් නියම කරන්නේ කොහොමද? අජාසුවන්න අන්දන්න මේක දහමට අදාළද කියලා රජවරු යුද්ධයට පලා ගියා කියනවා නේද පොල් මහත්තයා? දැන් දැන් මේක දැන් ඇත්තද? මෙතන චේතනාවනි කර්මයට පරිවර්තනය වෙන්නේ චාමී. එහෙමයි. එතන හම් බික්ක වෙන්නේ කම්මං වදාමි. එහෙමයි. ඒතර මේ කර්මය පුණ්‍ය පාප පහිනස්ස කර්මයක් තුලනම් එයාගේ ඒ අනදීම. දැන් දුවරයා අර අර කාටද කියනවා අබගේ ඉන්න කියලා. මේ එහෙමයි. අම්මෝ තමයි මැරිලා. දැන් මේ අලමිනියක් බවත් දන්නවා බුදුහාම. දැන් බුදුහාමුදුරුව එනම් බොරු කියන්නේ. දැන් මේ කියන විදියට රහසින්මත් පව නොකලසේක. දැන් ඒක චේතනාවනේ මේ බලපාන්නේ. දැන් චේතනාව මොකක්ද? කෙසේ හෝ මේ තැනැත්තිය මේ කියන වේදනාවෙන් මුදෝලා යථාර්ථය අවබෝධ කර දෙන්න ලෝකය. මිය යෑම පුදු ධර්මතාවයක්. එතකොට ඒකට සම්‍යක් ප්‍රයෝගයක් යොදනවා. සම්‍යක් ප්‍රයෝගේ වක්‍රාකාරකව බොරුවක් නේ කරන්නේ. මෙරිලා මේකෙන් දැදී මං හරි හරි නැගනිය මං ඔය දරුවාට පණ දෙන්නම්, මේ ඔබට පුළුවන් නම් ඔබ ටිකක් ඔයාම අරින් කියලා නේ. එතකොට අඟුලිමාලට කියන්නේත් බොරුනේ. අඟුලිමාලට කියනවා දැන් සම්මුතිය අඟුලිමාලට තේරෙන්නේ මේ මහනා දුවනවා මදියට බොරුත් කියනවා කියලා කියනවා. එහෙමයි. එතකොට මේක නිසා මේ බුදුදහම එහෙම අසුභවාදී ආගමක් නෙමෙයි. එහෙමයි. මේක තියෙන්නේ මේ ලෝකේ මොන යෝකේද? සලාය සලයි. ලෝකේ බම්බයක් පමණ වූ මේ කර්ජ කය තුළ ඉන්ද්‍රියන් පහක් ඇසුරු කොටගෙන සමුදේවන් වූ ලෝකේ යථාර්ථය. මේකට අලුතෙන් කැලි එකතු වෙන්නේ නැහැ. මේ අපි යථාර්ථය නොදැකීම නිසා තමයි මේ සත්‍ය සසරට බැඳෙන්නේ. එතකොට යථාර්ථය දැක්කා නම් නුඹ ওই සම්මුතියේ ওই කය බිඳින තුරු කය පරිහරණය කරනවා. ඇයි නුඹ දන්නවා මේ කයට මේව ලැබෙන්නේ අතීතේ මා කරන ලද කන්න කම නෙවෙයි සුඛ කර්ම නිසා කියලා. එහෙමයි. නුඹට ඒව ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබ නෑ. ඒක විඳින ගමන් නුඹට දැන් තේරෙනවා මේක විඳින්නේ මම නොවේ කියලා. දැන් නුඹට පැහැදිලි මේ 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 මෞකසට පැමිණියේ මෞකසේ කලලය සජීවීකරණයට ලක්ුණේ අර හේතු ප්‍රත්‍යෙන් හේතු පටිච්ච සම්භූතන්නේ මේක. එහෙමයි. මේ භූත කය සකස් වුනේ හේතුවක් හේතුවක් ඵලයක් හැටියට. මේ කලලය වර්ධනය වුනේ ඒ විඥානයේ අර හේතුව විඥානයේ බැස ගැනීම හේතු කොටගෙන. එසේ මේ 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 වර්ධනය වූ කලලය ඒ සත්වනිකායට අදාළව මේ ලෝකේ එළිය දුටුවා. ඒ එළිය දුටු කලලයට තාවකාලිකව අම්මා වෙන විවිධ නමක් නුඹට දැම්මා. එතෙන් පටන් නුඹව සම්මුතියේ හඳුන්වා දෙනවා පෙරේරා සිල්වා චාමිනි කුමුදුනි අරේ මේ ඔක්කොම කියලා පුළුවන්. ඒක සම්මුතියයි. ඒක නිසයි කියන්නේ මේ සම්මුතියයි පරමාර්ථයයි පටලගන්න එපා. එපා. එතකොට දැන් මේ සම්මුතියේ මේ කය දරාගෙන සිටින නුඹ මේකේ සිදුවන සිද්ධාන්තේ පේන්නේ නැහැ නුඹට. නුඹට පේන්නෙම ආරම්භක මෞකසෙන් පැමිණ තැන සිට නුඹට හැඟෙනවා මේ මම තමයි මේක මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ලබන්නේ කියලා. ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීම තුළ නුඹ එකතු කරනවා නුඹ නොදුනුවත්වම ආශ්‍රව. ඒ ආශ්‍රව තැන්පත් කරන ඒව මුල් කාලයේදී ඒව උපේක්ෂා සාගත විය හැකියි. ඇයි? උඩ දරුවෙකුට තෘෂ්ණා කරන දෙයක් නැහැ. හැබැයි එතනත් එයා තැන්පත් කරනවා මා දකින ඒක උපේක්ෂා වේදනාවක් තුල එයා ඉන්නේ. එයාට රස නිසා ගත්තට එයාට උපේක්ෂා එයාට නැහැ තණ්හාවක් නැහැ. තණ්හා ගතියක් නැහැ. හැබැයි යා මම කියන හැඟීමෙන් තමයි ඒ ආශ්‍රව එකතු කරන්නේ. ඒ නිසා යම් දවසක ඒ තැන්පත් කරලා තියෙන ආශ්‍රවයන් එයාව වැරදි පැත්තට පොළඹවනවා. අඬලා හරි මෞකිරි ගන්න. අඬලා හරි යමක් මට කැමති දේ ලබා ගන්න. අන්න දැන් තෘෂ්ණාවේ ආරම්භය. ඒතොර දැන් ඒ ආකාරයක ජීවිතනේ මේ අපි ඔක්කොටම තියෙන්නේ. මේක හරි ප්‍රායෝගික දහමක් යන්න. හරිම ඒතොර ප්‍රායෝගිකයි පුල් බුදුරයා මේ ලෝකෙට ඇවිල්ලා හෙළිදරව් කරන්නේ යථාර්ථයේ හිට දැකලා ඔබ මේක පරිහරණය කරපන්. ඇත්තටම යථාර්ථයේ හැටියට මේ මොකක්ද මේ සලායතනික ලෝකයේ ඇතුළට කිඳා බැස්සම පේනවා. මෙතන මේ ධම්මලක්ෂේ ක්‍රියාත්මක වෙන්නා වූ සිතුවිලි ධාරාවක් තුලයි මේ ලෝකේ මට
සකස් වෙන්නේ කියලා. ඒත් මේක මට සකස් වෙන ලෝකයක් නෙමෙයි. අන්න අර අවිඥානික කය මේ බාහිර නිමිති ගන්න එක ධර්මතාවයක්. ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු කියන්නේ ධර්මතාව. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඒක අහංකාර මමංකාර මානානුසයෙන් නොගෙන ඉන්න බට පුළුවන්. ඒ අහංකාර මමංකාර මානානුසයට උඹව තල්ලුවීම තමා මෙතන සිදුවුණු පවුල. වරද එහෙමයි. ඒකට හේතුව ඒක සාධාරණයි. නුඹට දුරේ කම්බු නෑ මේ මේ සිද්ධාන්තය පහදලා දෙන්න. එහෙමයි. බුදුරේ කම්බු නැ මේ සිද්ධාන්තය පහදලා. යම් වෙලාවක බුදුරේ කම්බු වුණා නම් මේ සිද්ධාන්තය ඔබට පහදලා දෙන්න. මෙයාට තේරෙනවා මේක මමත්වයෙන්, ඒ කියන්නේ අහංකාර මමංකාර මානානුසයන් හෝති කියන තැන නහොති වෙනවා. නහොති කියන තැනට පත් වෙනවා. පැහැදිලිද මං කියන එක? මේ අනිත් අයට පැහැදිලිද? පැහැදිලි උපුල් මහත්තයා, හරිම පැහැදිලි. එතකොට දැන් මේ නුඹට මේ ලෝකය විඳීමේ අයිතිය භගතුන්න්සේ දීලා තියෙන. හැබැයි ඒ විඳීමේදී නුඹට පුළුවන් නම් මේ ලෝකේ විඳින්න යම් විටක මෙන්න මේ කියන්නා වූ මමත්වයෙන් බැහැරව. මමත්වයෙන් බැහැරව. ඒක මමත්වයෙන් බැහැරව උඹට ලෝකේ විඳින්න පුළුවන් දවසට නුඹ මේ කියන්නා වූ කර්ම ක්ෂය කරන තැනට ඔබ ඇවිල්ලා. එහෙමයි. ඒක ධර්මතාවයක් අනුව එක දෙයක් සිද්ධ වෙනවා. නුඹ උත්සාහ නොකර නිකම්ම හිටියත් නුඹ බවටකින් මේ සසර ගමන් නතර කරනවා කියලා. ඒකට හේතුව ඔය රතන සූත්‍රයේද කොහෙද ලස්සනට පහදලා දෙනවා. එයා වරද වරද ලෙස දකිමින් ඉදිරියට යන්නේ. ඒතකොට දැන් වරදක් නුඹ දකිනවා නම් නුඹ ඒ වරද පළවෙනි සැරේ කරයි, දෙකක් කරයි, තුනක් කරයි, හතර කරයි දෙනුම නෑ නෑ ක්‍රමානුකූල වේක යටපත් වෙනවා කියලා කියන්නේ. මේ යටපත් වෙනවා නෙමෙයි, ඒක නැති කරනවා, ප්‍රහාණය කරනවා. එතකොට මෙන්න මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කර දීම තමයි මේ කල්යාණ මිත්‍රයෙකුගේ බුදුවරයෙකුගේ එකම යුතුකම. ඊට එහෙමයි. එහාට දෙයක් නෑ ජාමිනී. එතන එහාට දෙයක් මට එහාට දෙයක් නුඹගේ අතේ තමයි තියෙන්නේ. මේ ගමන වේගවත් කරනවාද? එතකොට විසාකා වගේ අය ඒක ඒ විදිහට ගමන් කරා. ඒක නිසා අඩුම වශයෙන් මේ මෙන්න මේක විතරමයි අපිට අවබෝධ කරගන්න. මොකක්ද මේ ආයතනික අධ්‍යක්ීමේ අභ්‍යන්තරය? ඒතරත් මම දැක්ක අර ජාමිනීටත් මම උදව් කරේ අර Facebook page එකට දානකොට. මේක වැදගත්ම කර්තව්‍ය සිදුවෙන්නේ මේ ස්පර්ශය තුළ. ඇත්තටම මේ ස්පර්ශය නැමැති බඹ දැල. බඹ දැල කියන්නේ සියුම් වූ වියන ලද දැල. බ්‍රහ්ම ජාල කියන්නේ ඒකයි. ඔය බ්‍රහ්ම ජාල කියන්නේ බ්‍රහ්ම කතාවක් නෙමෙයි. මේ පාලියෙන් බඹ, සිංහලෙන් බඹ දැලට තමයි මේ බ්‍රහ්ම ජාල කියන්නේ. ඒ බ්‍රහ්ම බඹ දැලට හසු වෙනවා ස්පර්ශය නැමැති බඹ දැලට හවු වෙනවා. එහෙමයි. ඒ මොකද ඒ ස්පර්ශයේ එච්චරම සියුම් ජාමින්. ඔව්. මේ මෙන්න මේ ස්පර්ශයේ සියුම් බව යම් සියුම් බව දැකලා ස්පර්ශයේ යථා ස්වභාවය නුඹ අවබෝධ කරවත් නුඹට එතනින් තමයි නුඹගේ මමත්වයේ බිඳින්නේ ජාමි. ඇත්තටම එතකොට මේ මමත්වයේ බිඳීමේ මග පෙන්වීමක් පමණයි මේ බුදුවරයා කරන්නේ. සක්කාය දෘෂ්ටි බිඳීමේ මග පෙන්වීම. අවංකව. ඇත්තටම මේක සඳහන් වෙනවා උපුල් මහත්තය සමාවෙන්න අර ලෝක ලෝකා වෙන සූත්‍රයේ උදාන පාඨයෙන්ම ඒක සනාථ වෙනවනේ නේද උපුල් මහත්තය. මම කියන හැඟීමෙන් මේ ලෝකේ පරිහරණය කිරීම තුළයි මේ ලෝක සත්වයා මේ එහෙමයි. මේ සංසාර දුකට පත් වෙලා තියෙන්නේ කියලානේ කියන්නේ. එහෙමයි. ඒතර උන්නාසයට පේනවා මේක. ඒතර දැන් අපිට උන්නාසය පෙන්ලා දීපු මාර්ගය හරහා අපි මේක දකින්න උත්සාහ කරනවනේ. මේක මේ ඔය ගැඹුරුයි. හැබැයි මේක ඔළුවේ තියෙන අර කුණු කන්දල් පැත්තකට දාලා යම් විදියකට මේකට ફોකස් කරොත් නබලට මේක ග්‍රහණය කරගන්න බැරි කමක් නැහැ. එනම් කිසිවක් නෙමෙයි මට මේ ඇහැට රූප පෙනුණු ආකාරය, කනට ශබ්ද ඇහුණු ආකාරය, නාසයට ගඳ සුවඳ දැනුණු ආකාරය, දිවට රස දැනුණු ආකාරය, ශරීරයට පහස දැනුණු ආකාරය, මනසට අරමුණු ලැබුණු ආකාරය. මෙච්චරයි කතා. ඒක දැනගත්තට පස්සේ අපිට සම්මුතිය ජීවත් වීම හරි ලේසි නේද පුණාත්‍ය? එයා සතුටෙන් ජීවත් වෙන්නේ. සතුටින් ජීවත් වෙන්නේ. ඒ සතුට කියන්නේ අර අර කියනවනේ මොකක් නැතුණා කියලා දුකක්ද, මොකක් ලැබුණා කියලා. ඇයි මෙතන පුසත්ව බුදුහාමුදුරන් කියන්නේ
සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා නෙමෙයි මේ මේ මෝඩ මිනිස්සු මේ සම්මුතියේ පරමාර්ථය පැටලවගෙන සම්මුතියේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. හැබැයි එයාට මේ සලායතනික ලෝකයේ පරිහරණය කරන්න අයිතියක් නැහැ මම යනු හැඟීමෙන්. ඒකට මේ භාගතුන් වහන්සේ විග්‍රහ කරන්නේ සත්‍ය පුද්ගල භාවයකින් මේක මේ නැද්ද පරිහරණය කරන්න එපා කියන එකයි. අපේ ඒකට ජීවිතය පත්තු කරනවා නේද පොල් මහතේ විදිහට. යථාර්ථය අවබෝධ කරන එක. බුදුරයා කිව්වා මේ ලෝකේ ලෝක මේ සම්මුති ලෝකේ යථාර්ථය හොයන්න යන්න එපා, ඔබලා පිස්සු යනවා. රෝහිතස වගේ උන් ගියා සම්මුති ලෝකේ අවසානේ හොයන්න. මේ මේ චක්‍රාවාටේ අර චක්‍රාවාටේ අර ලෝකෙට එයාට කිව්වා මොඩෙක් වගේ වැඩ කරන්න එපා, ඔබට ඕක හොයලා අවසන් කරන්න. මේ ඒව ධර්මතානේ. දැන් එහෙමයි. කවුරු හරි ඇහුවොත් කොහොමද විශ්වය සකස් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ කිව්වා මේක කාලෙකදී විනාශ වෙලා කියලා. නැවතත් ඒක බුදුහාමුදුරුවෝ කිව්වා දැන් මේක මෙහෙමයි ඔක WH2 එකතු වෙලා මේ බුදු ඒ වැඩක් නැහැ. මේක අපිට යම් දවසක අදාළ නැහැ. එහෙමයි. නැවතත් ගණී භවනේ. ඒක ඉතින් මේ භෞතික විද්‍යාව කොහොමද ගණී භවනේ වෙන්නේ? එතකොට එතකන් මිනි අර මැරිච්චු ටික භාගතුන් වහන්සේ කිව්වා ඒගොල්ලෝ ආභාෂ ලෝකේ පාවි පාවි ඒ ඒ ඒ මොකද අර විඥාන ශක්තිය ඒ වෙලාවේ ආභාෂර ජීවියෙක් බවට පරිවර්තනය කරනවා. එයා විඥානේ පාවෙනවා නෙමෙයි, හොඳට මතක. කොටියා මැරුණා නම් කොටියා මැරෙන්නේ කොටි මානසිකත්වයේ. ඒතකොට දැන් ඒගොල්ලෝ අලුතෙන් ලෝකයක් සකස් වෙනකොට සකස් වෙන්නේ කොටි හැටි නෙමෙයි. බලන්නකො දැන් ඩයිනෝසරස් අර ලොකු කුරුල්ලෝ බොහොම සුළු පිරිසක්. හැබැයි ඒ අර සත්‍යයා සත්ත්ව තිරිසන් ලෝකයකටම ඉපදෙනවා. මනුස්සල ඒකනේ තමයි ඔය ඔය කියන්නේ. ඔය මොනවාද අපිට ඔය මොකද්ද සූත්‍රයේ යාමිනේ අග්ගඤ්ඤ සූත්‍රයේ විග්‍රහ කරන්නේ. ඒවා භාගතුන් වහන්සේ විග්‍රහ කරේ අග්ගඤ්ඤ සූත්‍රයේ විග්‍රහ කරේ ලෝකේ සකස් වෙන ඇති කියන නෙමෙයි. එක බ්‍රහ්මියෝ කට්ටියක් කිව්වා එක්කෙනෙක් අපි ලොකු ලොක්කෝ අපි ආව කටින්. තව කෙනෙක් කිව්වා නෑ අපි ආවේ පසපැත්තෙන්. මේ තව ඒතර මේ ඉපදිච්ච විදිය ගැන කතා කරනකොට භාගතුන් වහන්සේ කිව්වා ඒ මෝඩ කතා කියන්න එපා. එහෙම බ්‍රහ්මයා කටින් ආපු කට්ටියක් කියලා නෑ. මෙන්න මේ විදියෙ සකස් වීමක් තුලයි මේ ලෝකේ සකස් වුණේ කියලා ජෙනරල් පින්තූරයක් විතර ඔය 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 මොනවාද ඔය සූත්‍රෙන් කතා කරා. ඒකර දැන් අපි කතා කර කර හිටු මාතෘකාවට ගියොත් අපිට පුණ්‍ය පාප පහිනස්ස කියන තැනට යන්න නම් නුඹ මනාකොට අවබෝධ කරන්න ඕන පින් රැස්වෙච්ච විදියයි පව් රැස්වෙච්ච විදියයි. රැස්වෙච්ච විදිය දන්නේ නැත්නම් නුඹට ප්‍රහාණය කරන්න බෑ. කරන්න බෑනේ. එහෙමයි. මේ රැස් උනේ මම යනු අර ආයතනික අධ්‍යක්ීම ලබන නුඹ ලෝකේ පරිහරණය කරේ මම යන හැඟීමෙන් නම් ඒ කියන්නේ శాశ్వතයස උච්ඡේදය තුල ඉඳගෙන නම් ඡේදය තුලත් කරේ පුණ්‍ය කර්මනේ මිනිස්සු ගිනි තැපුවා විවිධ මම දිගින් දිගටම යන මමෙක් නෑ මේ වෙලාවේ මේ මේ මගේ තියෙන සියලු පව් අයින් කළ දාන්න ඕන කියලානේ. එයා ඒගොල්ලෝ ගිනි තැප්පේ ගිනි දේවියෝ පින්දුවේ. එහෙමයි. ඒගොල්ලෝ කරේ ඒගොල්ලොත් පුණ්‍ය කර්ම ගොඩකට ගියේ. පාප කර්ම නෙමෙයි. ඒගොල්ලොම ගිනි දිවියන්ට බිලි වුණා. ඒ වගේ විවිධ ඊට පස්සේ මම කියන හැඟීමෙන් දිගින් දිගටම යන මම මට ලැබිච්ච දේ සතුටින් පරිහරණය කරනවා කියලා තව පිරිසක් හිටියන්. අර අපේ රූප සටහන තියෙන චාමින්ට මතකද? අර සෙල්ලම් කරනවා, පන්සල් උත් යනවා. ඒගොල්ලෝ කාම සුඛල්ලිකාන යෝගියෝ හැටියට වෙන පැත්තක මේ ඇට දිගින් දිගටම යන මම සසරේ ගමන් කරන මමෙක් අතීත අනාගත වර්තමාන හැටියට ගමන් කරන මමෙක් ඇත. තව කෙනෙකුට අතීත අනාගත වර්තමාන හැටියට ගමන් කරන කෙනෙක් නැත. මේක තමයි මේ ඇත නැත කියන සාස්වත උච්ඡේදය තුළ මේ දෙක තුලම නුඹ මොනා කරා නුඹගේ ආශ්‍රවමාල පිරෙනවා. ඇයි පිරෙන්නේ? නුඹ නුනුවණින් මෙනෙහි නුවණින් මෙනෙහි කරන නිසා. යෝනිසෝ මනසිකාරේ නොපිදිනු කෙනෙක්. එහෙමයි. පිබිදිනු කෙනෙක් නෙමෙයි. නුඹ එහෙමයි. යෝනිසෝ මනසිකාරය පිබිදෙන්න නම් මේ ඉද පච්චේතාවය තුළ මේ 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 ඒ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් නේද මේ ලෝකය මට සකස් වුණේ කියලා හොයන්න ඕනේ. එතකොට චාමිනී අර පටිසමුපාද චක්‍රයට බැලලා හරියන්නේ නැහැ නුඹ. එහෙමයි. චක්‍රයේ මැද තව චක්‍රයක් තියෙනවා. මේක කවුරුත් මං හිතන්නේ සමාජය කියනවා කියලා. නෑ. සාකරොත් කතා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන අනුලෝමයයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන පටිලෝමය විතරයි. එහෙමයි. ඒ අනුලෝමයත් පටිලෝමයත් අවබෝධයෙන් නුඹට ධම දකින්නම් වෙන්නේ නැහැ කවදාකවත්. මං කියන එක අපේ පැහැදිලිද? තුල ඇති කුඩා චක්‍රය
දැන් අපි දැන් ගවේෂණයක් කරනවා. චක්‍රය කියන්නේ අවිද්‍යාගත චක්‍රය මේක. මොන ජෙනරල් අවබෝධය. මේක අවිද්‍යා නිරෝධ චක්‍රය. හරි. එහෙනම් අවිද්‍යාව කියන්නේ මේ කියනව මෝහය. මොඩකම. එහෙම නැත්නම් ආර්ය සත්‍ය හතර පිළිබඳ තියෙන අනවබෝධය. ආර්ය සත්‍ය හතර පිළිබඳ පේන අනවබෝධය කියන එක කිව්වට වැඩක් නැහැ. ආර්ය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍ය තමයි නුඹ අවබෝධ කරන්න ඕනේ. හතර අවබෝධ කරනකොට එක අවබෝධ කරා නම් අනිත් හතරම අවබෝධ වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා. දුක්ඛ සත්‍ය පිළිබඳ කතා කරනකොට බුද්ධ අවගතුනාසේ ලස්සනට කියනවා ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිද්දෝක දුක මේකයි උපාදානස්කන්ධය තමයි මේ පංචවිධ උපාදාන. ඒක දැන් එනනම් ඔබට හොයාගන්න සිද්ධ වෙනවා කුමක්ද මේ පංචවිධ උපාදානය කියලා. ඒක හොයනකොට දැන් ඔබ අරගෙන යනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ. මේ මොකද්ද මේ? කොහෙද මේක සකස් වෙන්නේ? අනේ දැන් ඔබ ආයි හොයනවා. හොයනකොට හම්බ වෙනවා දෙයනේ මේක තියෙන්නේ මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ ප්‍රබස්ථානය තුළනේ මේක තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සිද්ධාන්තයේ තුලනේ උපාදානයක් වෙන්නේ. චක්‍රය තුල නෙමෙයි නුඹ උපාදානය කරන්නේ. නුඹට උපාදානය කියන එක තියෙන්නේ බලන්නකෝ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියන එක තුලද උපාදානය තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන තැනද උපාදානය හටගන්නේ. ඒ පංචවිධ උපාදානස්කන්ධ තුල. ඒකයි. මේක කතා කරන්නේ නෑනේ අම්මෝ. ඒතොර මේ නුඹට චක්‍රය ගැන හිතලා වැඩක් තියෙනවද කියන්නකෝ. නුඹ පංචවිධ උපාදානයේ සකස් වුණු විදිය දන්නේ නැත්නම්. ඒතර පංචවිධ උපාදානස්කන්ධයේ හේතුනේ මේ සියල්ල රූපය උපාදානය කරගත්ත, වේදනා උපාදානය කරගත්ත, සංඥා උපාදානය කරගත්ත, චේතනාව නැත්තම් සංකාරය උපාදානය කරගත්ත, ඒ හතර පිළිබඳව විඥානය උපාදානය කරගත්ත. ඇයි නුඹ උපාදානය කරගත්ත? ඔබට තේරුන්නේ මේ රූපේ සමුදේ වෙච්ච ආකාරය. ආකාරය. ඔබට තේරුන්නේ නැහැ මේ වේදනාව සමුදේ වෙච්ච ආකාරය. ඔබට තේරුන්නේ සංඥාව සමුදේ වෙච්ච ආකාරය. ඔබට තේරුන්නේ චේතනාව නැත්තම් සංඛාරය සමුදය වෙච්ච ආකාරය. ඔබට තේරුන්නේ මේ සයවැදෑනු විඥානය සමුදය වෙච්ච ආකාරය. මේ 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 උත්තමයා මේ ලෝකට පහළ නොවෙන්න අපිට මේක අවබෝධ කරගන්නවා කියන එක නිකම් විහිළුවක් කියලා හොඳට මතක තියාගන්න. එතකොට ඒකේ වැදගත්ම පොයින්ට් එක තමා අර කියන රූපය සමුදය වුණු ආකාරය. තොර මේ රූපය සමුදේ උනේ මේ ඇස රූප ප්‍රත්‍යේ එහෙමයි. චක්කුම් පටිච්ච වෙනකොටයි මේ රූපය සමුදේ උනේ. මේ රූපය සමුදේ උනේ සතර මහා භූතයන්ගෙන් නොවේ. එහෙමයි. බරු සතර මහා භූත කයක් දරාගෙන සිටින රුඹ ඒ සතර මහා භූත ධර්මයන් ඇසුරෙන් නුඹගේ මනස තුල සකස් වුණු රූප සංඥාවයි මේ රූපේ. තොර මේ රූපය සකස් වුණු විදිය නුඹ හොයනකොට නුඹට හොයාගන්න වෙනවා මේක ප්‍රත්‍ය ධර්මයක්. ඇස රූප ප්‍රත්‍යේ නටගත්. ඇස රූප ප්‍රත්‍යේනකොට රූපේ විතරක් සමුදේ වෙලා නතර වෙන්නේ නැහැ. එහෙමයි. ඒකට සහසම්බන්ධ වෙනවා වේදනාව, සංඥාව, චේතනාව. මෙන්න මේ නාම රූප ධර්ම දෙක තමයි මේ සෑම අරමුණකම අභ්‍යන්තර. ඒක නිසා අර සමිද්දිට කියනවා බුදුහාමුදුරුවෝ සමිද්දි උඹගෙන් ඇහුවොත් මේ අන්න තීර්ථකයන් කුමක්ද මේ ආරම්මණයන්ට හේතුව කියලා නාම රූප ආරම්මන බන්ති කියලා කියන්න කියලා. ස්වාමීනි මේ නාම රූප ආරම්මණය තමයි. එහෙනම් නුඹලා කුමන දේ කරත් නාම රූප ආරම්මණයක්ම තමයි. අමනමයි. නාම රූප ආරම්මණයකට තනියෙන් ඉන්න බෑ. සහජාතව තව කෙනෙක් එකට හේතු වෙලා ඉන්න. ඒක තමයි විඥානය. විඥානය. එතකොට පච්චුදා වත්තිකෝ විඥානං හා නාම රූපං හා නපරං ගච්ඡති. මෙන්න මේ දෙක මෙන්න මේ සම්බන්ධ වෙලා පවතින තාක්කල් නුඹට මේ සත්‍ය සසරේ සංසාර වටේ කරකිනවා කියලා කියන්නේ. ඒතර එහෙනම් සංසාර වටෙන් අඳුනගෙන සංසාරයෙන් මිදෙන්නත් ප්‍රඥාවගේ අවදි කර ගැනීමක් කරන්නත් වැදගත්ම දේ තමයි මේ නාම රූප ප්‍රත්‍ය සම්බන්ධතාවය බිඳ දැමීම. මේ දෙක බිඳින්න ඕන. මේ දෙක අර බටකොටු මිටි දෙක වගේ නලකලා මේ දෙක බිඳින්න ඕන. මේ දෙක බිඳින්න බෑ. මේකේ නාම රූපේ දැන් විඥානයේ බිඳලා නාම රූපේ බිඳින්න බෑ. දැන් ඔය මම ඔයාගේ අර 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 හිතුවත් හාමුදුරුවෝ කියන්නේ විඥානේ බිඳින්න කියලා. විඥානේ බිඳින්න බෑනේ. විඥානේ ප්‍රත්‍යක්නේ. විඥානේ බිඳින්න නම් ඒ විඥානේට හේතු වෙලා තියෙන නාම රූපේ බිඳින්න. දැන් මේ අම්මලා දැනගන්න ඕන නාම රූපේ බිඳින්න බෑ. නාම රූපේ විනාශ කරන්න නම්
මැරෙන්න ඕන. එහෙමයි. එහෙනම් මේ සවිඥානික කය හැම වෙලාවෙම ඉමස්මින්ච සවිඥානික කයේ බහිද්දාද සබ්බ නිමිත්තේසු බාහිර ආරම්මණේදී මේ නාම රූපේ මේක ධර්මතාවයක්. ධර්මතාවයක්. එහෙනම් මේ සත්වයාට පේන්න ඕන කොහොමද මේ රූපාරම්මණය සකස් වෙන්නේ? රූපාරම්මණය සකස් වෙනකොට අර බාහිරේ ඇස රූප ප්‍රත්‍ය වෙනකොට පළවෙනි සිතුවිල්ල පළවෙනි සිත තමා මේ රූපකාය සිත් පරම්පරාව සිත් පරම්ප සිතක් නෙමෙයි සිත් පරම්පරාව තමයි රූපේ. මේ එහෙමයි. රූප නැමැති සිත් පරම්පරාව හටගත්තේ අර අරමුණ බාහිර අරමුණ කරා මනස යොමු වෙනවත් සමගම පළවෙනි ස්පර්ශය තමයි මේ පටිය. ඒක තමයි අර චාමනී අද මෙදාසරි අර ෆේස්බුක් එකේ දාලා තිබ්බේ. මේ පටික සම්පස්සේ නුඹ ඒ ප්‍රත්‍ය ධර්මයක් නේද? පටික එහෙමයි. සම්පස්සේ නැමති ප්‍රත්‍ය ධර්මය තුල තමයි නුඹට රූපකාය සකස් වෙන්නේ. එහෙමයි. රූපකාය නැති තැන අදිවචන සම්පස්සයක් කියලා එකක් නැහැ. නෑ. ආකාර ලිංග නිමිති උද්දේශයන්ගෙන් නාම කායක් යයි යමක් පැනවිය හැකිද? ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති අසති නැති කල්හි රූපකායට අධිවචනයක් කියලා එකක් නැහැ. ඒතර අධිවචනය කියන එක ඇතුලේ තියෙනවා විඳීම්, හැඳිනීම්, චේතනා කියන තුන. එහෙමයි. අධිවචනයක් කියලා එකක් හම්බ වෙන්න නම් නුඹ මුලින්ම අර රූප ආරම්භණය සකස් කරගන්න ඕන. රූප ආරම්භණයක් තිබුණට වැඩක් නැහැ. අධිවචනයක් පැනවෙන්නේ නැහැ රූප ආරම්භණේ නැති තැන. පැහැදිලිද? හොඳටම ඒතර පැහැදිලිවම. රූප ආරම්භණය උඹගේ අතීතයේ නුඹ ඇසුරු කරපු රූපයන් වලට අදාළව යන්නේ. එහෙමයි. ඒ හැඩතලයන් වලට අදාළයි. ඒකට අදාළව තමයි නුඹගේ තියෙන විඳීම් හැඳින්වීම. දැන් මේක දකින තාක්කල් නුඹට මේ කියනක සලායතනික ලෝකයේ සමුදේ හම්බ වෙන්නේ නැහැ උඹලට. ඇත්තටම මේ පටිඝ සම්පස්සේ අධිවචන සම්පස්සේ බුදුරජාණන් වහන්සේ මහනිදාන සූත්‍රයෙන් පැහැදිලි කරලා දුන්නේ නැත්නම් අපි අනාතයි නේද පුල් මහත්තයා? හැදිනම්. දැන් මට විනාඩියක් දෙන්න. හොඳයි. ඔව් ඔය පුල් මහත්තයා. දැන් අපි කතා කර කර හිටියේ මේ දැන් මේ අපේ චක්‍රය ගන්නකො චාමිනි අපේ අර 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 අඹ අඹ ගෙඩිය වගේ හදලා තියෙන අර ඒ චක්‍රේ පොඩි පොඩි කොටසක් තියෙනවා චාමින්ට මතකද? නාම රූප විඥාන විඥාන නාම රූප කියලා විතරක් දාලා තියෙන කොටස. ඔව් මම දන්නා නේද. මම මේක පිළිබඳව මේ අම්මලාට පහදලා දෙන්න උත්සාහ කරන්නේ. අම්මලා හොඳට දැනුවත් වෙලා ඉන්න ඕන. දැන් අර සම්මිද්දිට කියන්නේ මොකද්ද චාමිනි? සම්මිද්දිට කියන්නේ නරෝපත්ති නාම රූපං කියලා නේ පුල් මහත්තයා නෑ නේ. නෑ සම්මිද්දිට කියන්නේ මොන ආරම්භණ හම් ලැබුණත් නුඹට ඒක ඔව් අන් කිසිවක් නොවන නාම රූප ආරම්භණයක් කියලා සම්මිද්දි එහෙමයි. කියන්නේ. එතකොට භාගතුන් වහන්සේ මේ වෙනම සූත්‍රයක විග්‍රහ කරනවා මෙන්න මේ කතාව. මෙතින් පස්සන් නරෝ දැක්කති නාම රූපං කියලා මහ ව්‍යුහය. ඒකෙන් කියන්නේ සත්‍යය දැක්කොත් දකින්නේම දකින්නවා කියන එකේ තේරුම චාමිනී ඇහෙන් විතරක් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය මන කුමන වූ ඉන්ද්‍රියකින් සලායතන ලෝකයක් අත්දැකුවාද ඒ අත්දැකීම තුළ පවතින්නේ නාම රූප ධර්මයක් කියලා. එහෙමයි. එතකොට මෙතනදී චාමිනී මම පෑනින් පෙන්නන්නම් මෙන්න මේ මේ නාම රූපය මේ මේක තමයි මේ ආරම්භක මේ සත්වයා අරමුණ කරා මනස යොමු වෙනවත් එකම සකස් වෙන සිත් පරම්පරා. ඒතර දැන් එහෙමයි. මේ මේක ඇතුලේ තියෙනවා චාමිනී සිත් පරම්පරාවක්. දැන් ඒක නිසා තමයි මේකට කිව්වේ සංඛාර ධර්ම කියලා. සංකත ධර්ම. මේ නාම රූපය කියන්නේ සංකතයක්. එහෙමයි. සංකතයක් කියන්නේ චේතනාමය සකස් කිරීමක් ජාන. එහෙමයි. ඒක නිසා අපිට අපේ පටිච්චසමුප්පාද චක්‍රයේ ගොඩාක් චක්‍රයේ හැම වෙලාවෙම මෙතනට දාලා තියෙන්නේ නාම රූප කියලා නෙමෙයි සංඛාර කියලා. සංකාර කියලා. ඒතර මේ සංස්කරණය නතර වෙන්න මිනිහා මැරෙන්න ඕන. ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද ඇහෙන්න නතර වෙන්න නම් යම් තැනක සියල්ල එකක් මම මේ කියන්නේ මේ ඉන්ද්‍රියක් ඩැමේජ් වෙන එක නෙමෙයි. ඇසට ඇහැ පොට්ට වුණාම ඒ අදාළ ඇසේ අදාළ නාම රූපේ ක්‍රියාත්මක කරන්න බෑ. කන බීරි නම් කනට අදාළ නාම රූප ක්‍රියාත්මක වෙන්නේ. ඒක වෙනම කතාවක්. එහෙම නැතුව මේ සමස්ත සංස්කරණය
කාය සංස්කාර, වාචි සංස්කාර, චිත්ත සංස්කාර කියන එක ධර්මතාවයක් මත හටගන්න එක. මට ඇහුණාර ක්‍රිස් ද කවුද කතා කරන්නේ? ක්‍රිස් අයියට තේරෙන්නේ නැති, ක්‍රිස් අයිය කතා කරන්න. එතකොට දැන් මේ මේක මේක මේ මෙන්න මේක විපාකද නැද්ද? එතකොට මේ නාම රූපය විපාකව සකස් වෙන්නේ නැද්ද නැද්ද? විපාක සකස් වෙන මේක නැත්තන් ඔබට ලෝකයක් අත්දකින්න බෑ. මේ ලෝකයේ අත්දකින්නකොට මේ නාම රූපයේ සිද්ධාන්තය තමයි මෙතන පිළිබිඹු කරන්නේ විඥානය. චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, දිව්‍ය විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ හැටියට විග්‍රහ මෙතන අවසානයේ පිළිබිඹු කරන්නේ විපාකව සකස් වෙන නාම රූපය. පස්සන්නරෝ දක්ඛති නාම රූප. පැහැදිලිද? දැන් මේ ක්‍රියාදාමයේ කවදාකවත් නතර වෙන්නේ නැහැ. මේ කාය බිඳින තුරු, කාය සංස්කාරයෙන් නතර වෙන තුරු, ආස්වාස ප්‍රාස්වාසයේ බිඳින තුරු මේක නතර වෙන්නේ නැහැ ක්‍රිස්. පැහැදිලිද? පැහැදිලිද අහන්නවා පැහැදිලි කියලා. අරලව කිව්වොත් මැරෙනකන් නේද උපුල් උපමාක මාතෙන්. පැහැදිලි පැහැදිලි. මේ දැන් අර නංගිත් කිව්වේ මේ අපි ජීවත් වෙන නාම රූප ඇසුරු කරගෙන පැහැදිලි. මේ මේ සලායතනික අධ්‍යක්ෂණය කියන්නේ නාම රූපයක්. නම්බෝයි එතකොට උඹට කුමන අධ්‍යක්ෂණය ලැබුවත් මේ මේ භාගතුන් වහන්සේ කියන පස්සන් අරෝධයක් ඇති නාම රූපන් තමයි. ඒතර මේ නාම රූපය නුඹ පිරිසිඳ නොදකින තාක්කල් මේ විඥානය තුලින් පිළිබිඹු වෙන ඒ නාම රූපේ රුඹ රැවටෙනවා. ඒකට කියනවා අபிසංකතයි කියලා. ඇයි මේ නාම රූපේ ඒ නාම රූපයේ සමස්ත කතන්දරය තුල නුඹ රූප වේදනා සංඥා සංකාර නැමෙන්නත් රූප වේදනා සංඥා චේතනා කියන මේ සිද්ධාන්තය අபிසංස්කරණය කරන. පැහැදිලිද? අபிසංස්කරණය කියන්නේ මම යනු හැඟීමෙන් නුඹ ඒක පරිහරණය කරන්නේ. සංකතං අபிසංකරෝති රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති රූපය නැමති චේතනාමය සංස්කරණේ නැවත අபிසංස්කරණය කරනවා කියලයි මේ කියන්නේ. දැන් මේ ජාමිනි මේ දැන් දාපු රූපසටහනෙන් පැහැදිලි වෙනවා. පැහැදිලි නේද ක්‍රිස්ට? මේ කහපාටෙන් සඳහන් කරලා තියෙන්නේ විපාකව සකස් වෙන ලෝකේ. ඒ විපාකව සකස් වෙන ලෝකේ යථා ස්වභාවයෙන් නුදුටුවොත් නුඹ නුඹව අරගෙන යනවා මේ මෙන්න මේ චක්‍රයට බෝ ගොදුරු කරනවා. මොකද්ද? විඥාන ප්‍රත්‍ය නාම රූපං, නාම රූපච්ඡ සලායතනං, සලායතන පච්ඡ පස්සෝ, පස්ස පච්ඡ වේදනා, වේදනා පච්ඡ තණ්හා, තණ්හා පච්ඡ උපාදාන, උපාදාන පච්ඡ භව, භව පච්ඡ ජාති, ජාති පච්ඡ ජරා මරණ, ඒව මේව කේවලස්ස දුක්ඛ ස්කන්ධය සමුදය හෝකි කියන සංසාර දුකට බෝ අරගෙන යනවා. ඒ ඇයි අරගෙන යන්නේ චාමිනි? මේ මේ නාම රූපේ සිද්ධාන්තය එයාට අවබෝධ නැති නිසා නෝවේද? එයාෙහි යථා භූතය නොදකින නොදකපු. එතකොට දැන් මේ මේ මෙන්න මේ සිද්ධාන්තය තමයි අපිට අපේ ජීවිතවල මේ අපේ යම් කෙනෙකු කෙනෙකු ආලෝක උදපාදි ඥාන උදපාදි වෙනවා නම් මෙතනින් තමයි චාමිනී ඒ සිද්ධාන්තය සිදු වෙන්නේ. ඒක නිසා භාගතුන් වහන්සේ කියනවා එත්තාවත ප්‍රඥා පඤ්ඤා වචරං කියලා වචනයක්. මේ එතකින්මයි ප්‍රඥාවගේ අවදිවීම වෙන්නේ කියලා. එතකොට දැන් උඹලාගේ ප්‍රඥාවගේ අවදිවීම කරලා ඥානං උදපාදි වෙන්න ඕන නම්, ආලෝක උදපාදි වෙන්න නම් උඹලා වෙන විකාර ඒව පිටිපස්සේ දුවන්න එපා. භාගතුන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කුමක්ද මේ නාම රූප විඥාන ක්‍රියාවලිය කියලා උඹ හොයා ගන්න ඕන. එතකොට භාගතුන් වහන්සේ කියනවා ජාමිනී මේ ආකාර ලිංග නිමිති වලින් නුඹගේ නාමකායක් කියලා එකක් තිබුණට වැඩක් නැහැ. පටික සම්පස්සේ හම්බුනේ නම් නුඹට ඉස්සෙල්ලම හම්බ වෙන උන පටික සම්පස්සේ නොවේද? එහෙමයි පොල් මහත්තයා, මුලදීම පටික රූප කාය සකස් වෙන්නේ නැති තාක්කල් අර නාම කායයක් තිබුණා කියලා ආශ්‍රමයේ නාම ධර්ම තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන්නේ? අනිත් අයට අපේ මේ කට්ටියට කතා කරන්න පුළුවන් අම්මා මේ පැහැදිලි හොඳටම පැහැදිලි ඉතින්. එතකොට මේ එතකොට අර අර රූප හැඩ හැඩ තලය තමා නුඹට ඉස්සෙල්ලම ඉස්මතු කරන්න චාමිනී පටික සම්පස්සේ තුලින්. එහෙමයි. ඒ පටික සම්පස්සේ තුලින් හැඩ තලයේ ඉස්මතු කරනකොට නුඹගේ ආශ්‍රෝමල්ලෙන් ඒකට අදාළ විඳීම් හැඳිනීම් චේතනා පහළ වෙනවා. එහෙමයි. මේ සිද්ධාන්තය නුඹ කරපු දෙයක් නෙමෙයි. ඔව්. නුඹ කරපු දෙයක් නෙමෙයි මේ සිද්ධාන්තය. ධර්මතාවය. මේ සිද්ධාන්තය තුල ක්‍රියාත්මක වීම ධර්මතාවයක්. හැබැයි ඒක නුඹ වින්දා කියලා ගන්න එක ධර්මතාවයක්ද? නෑ නෑ නෑ, එතන තමයි වැඩි වැරද්ද කරන්නේ. වැඩි වැරදුනේ අපිට එතනදී. චාන් එහෙමයි. උඹට
ලෝකෙ පරිහරණය කරන්න අයිතියක් තියෙනවා කැමති විදියට. ඇයි නුඹ කරන ලද පෙර අකුසල අකුසල විපාක අනුව තමයි දැන් මේ ලෝකෙ නුඹ විඳින්නේ. එහෙමයි. හැබැයි නුඹට ඒක ඒ උඹ සංසාරේ ගමන් කරේ මේක මම කියන හැඟීමෙන් ඉඳපු නිසා. දැන්වත් භාගතුන් වහන්සේ නුඹට ජීවමානව මේ ධර්මයේ එළිදරව් කළ තියෙන කාලෙක දැන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගනින් මේක පරිහරණය කරන්න පුළුවන් සත්ව පුද්ගල භාවයෙන් බැහැරව කියලා. ඒ කියන්නේ සක්කාය දෘෂ්ටියෙන් බැහැරව. එහෙමයි. සක්කාය දෘෂ්ටිය හඳුනා ගත්තාට පස්සේ සක්කාය දෘෂ්ටි හඳුනා ගන්න එකම එක ප්‍රත්‍යයයි මෙන්න මේකනේ. මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යාය ධර්මයේ තුල මේ නාම රූප විඥානේ හට ගන්නවා කියලා නේද දැන් මේක දැනගන්නවා. එතකොට නේද තේරෙන්නේ මේ බාහිරෙන් වින්දෙත් නැහැ, මම වින්දෙත් නැහැ, දෙන්න එකතු වෙලා වින්දෙත් නැහැ, ඉබේ ඉබේ විඳීමක් කියලා එකක් හටගත්තෙත් නැහැ කියලා. ඒක නේද තිම්බරුකට අචේල කස්සපට පහදලා දෙන්නේ භාගතුන් වහන්සේ. නැද්ද? හොඳටම පැහැදිලි. එහෙම ඒක තමයි කියලා දෙන්නේ. එතකොට එහෙනම් මේ තිම්බරුකටලා අවබෝධ කළේ එහෙනම් මේ සියල්ල ප්‍රත්‍ය ධර්මයක්. එහෙමයි. ඒ ප්‍රත්‍ය ධර්ම කියලා නුඹ නුඹ මෙන්න මේක ප්‍රත්‍ය ධර්ම කියලා මේ චක්‍රයක් දෙවර චක්‍ර දෙවර දෙක හතරයි විදියට මේ චක්‍රේ පාඩම් කරා කියලා නුඹට ධර්ම අවබෝධ වෙනවද? නෑ, කොහෙත්ම අවබෝධ වෙන්නේ නෑ උපුල් මහත්තයා. ඒ චක්‍රය තුල ඇති සංස්කරණය තමයි දකින්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතෙත් කිව්වේ මේ සංස්කරණය පිළිබඳව ඔබලාගේ අවබෝධ අවබෝධ කරගන්න. අවබෝධ සංස්කරණේ මේ සංස්කරණේ යථාසබ් මේ නාම රූප ධර්මයේ සංස්කරණයයි මේ සංස්කරණය වන නාම රූප ධර්මයේ යථා ස්වභාවය නම් හටගෙන වැය වෙනවා. එහෙමයි. උදේ වැය න්‍යාය ධර්මයට යටත් මේක. එහෙමයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ න්‍යාය ධර්මයට අර හේතුව බිඳිලයි අර 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 ප්‍රත්‍ය බිඳිලයි අර හේතුව බිඳිලයි මේක. මේ ඇතිකල්ලි මේ වෙන්නේ. මේ ඇතිකල්ලි මේ වෙන්නේ. මේ දෙකම එකට තියෙන්නේ නැහැ. එකක් බිඳිලා එකක් හටගන්න. එහෙනම් මේ නාම රූප ධර්මයන්හි රූපේ වේදනාව සංඥාව චේතනාව කියන එක මේ මෙතන පහදලා දෙන්න චාමිනේ. මේ බලන්න මෙන්න මෙතන බලන්න. මේ මෙතන මම පහදලා දීලා තියෙනවා නාම ධර්මයේ කියන්නේ යම් තැනක විඳීම හඳුනා ගැනීම. ඒ විඳීම බිඳිලායි හඳුනා ගන්න. මේ දෙකම බිඳිලායි චේතනා පහළ වෙන්නේ. ඒතර මේ දෙක මෙහෙව්වේ පස්සේස මානසිකාරය. පස්ස මානසිකාරය මෙහෙවන්න. එතකොට දැන් නාම ධර්මයකට පැන වෙන්න බෑ කියනවා මේ කියන්නව රූපේ නැති තැන. එතකොට දැන් මේ රූපේ හම්බුනේ නුඹට බාහිරෙන්ද? නෑ, මේකත් නුඹ මනස තුලින් ගොඩනගන්නේ. හැබැයි නුඹට මනස තුලින් ගොඩනගන්න උදව් කරනවා අර සතර මහ භූත ධාතුන්ගෙන් ඇසුරු කොටගෙනනේ නුඹට මේ රූප සංඥාව සකස් වෙන්නේ නේද? දැන් නුඹගේ ඉදිරියට නුඹගේ පුතා එනකොට ඒ පුතා කියන හැඩතලය තියෙන්නේ මටද? නෑ, මගේ ආශ්‍රව තුල. නුඹගේ ආශ්‍රවය. ඒතර ඒ පුතා කියන හැඩයට අදාළව නේද උඹ විඳින්නේ, හඳුනාගන්නේ, චේතනා කරන්නේ? ඇත්තටම උපුල් මහත්තයා, මේක තමයි ලෝකය. ඒතර දැන් මේ විඳීම් හැඳින්ීම් චේතනා පහළ කරෙත් නුඹ අතීතයේ වැරදි විදියට තැම්පත් කරලා තිබුණු අර ආශ්‍රවයන් වලට සාපේක්ෂවයි. රූප ධර්මයක් අතීතයන් ආශ්‍රවයන් වලට සාපේක්ෂයි, නාම ධර්මයක් සාපේක්ෂයි. ඒතර මේ නාම ධර්මයක් රූප ධර්මයක් කියන්නේ ධර්මතාවයක් නොවේද? ධර්මතාවයක්. ධර්මතාවය මත උඹට ලෝකේ හඳුනා ගැනීමේ තහනමක් තියෙනවද? පුතා හැටියට, ඔය හැටියට සම්මුතිය පුළුවන්. හැබැයි උඹට පුළුවන්ද මමයි හඳුනාගත්තේ කියලා හඳුනාගන්න? බෑ, ඒක තමයි අපි කරන වැරද්ද. එහෙනම් දැන්වත් තේරුම් ගන්න. එහෙනම් මේ සමස්ත කතාව තුළ පවතින්නේ මේ සමස්ත කතාව තුළ ජාමිනි ඒ පින්තූරේ දාන්න ඕනේ නකොල මහත්තයා කමන්නේ ඔන්නේ. ତୋର මේ ସମସ୍ତ କଥାବ ତୁଲ ପବତିନେ ଅନ କିସିବକ ନୋଇ ଅ ମେନ୍ନ ମେନ୍ କିଆନ୍ନା ଉ ରୂପ ବେଦନା ସଂଜ୍ଞା ଚେତନା କିଏନ ଅ ମେ 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 ସିତ୍ରି ସିତ୍ ପରମ୍ପରା ଏହିମୈ ତୋର ବିଜ୍ଞାନେ କିଏନ ଏକ ପହଟ ଗନ୍ନେ ନାମ ଧର୍ମ ତୁଲ ବିଜ୍ଞାନେ କିଏନ ବେନମ ସିତୁ ଇଲ୍ଲା ବିଶେଷେନ ଦେନ ଗନ୍ନା ସିତ ବିଜ୍ଞାନେ ରୂପେ କିଏନ ବେନମ ସିତ ସିତ୍ ପର ରୂପ ରୂପ ସମୂହୟ ସିତ୍ ପରମ୍ପରା ବେଦନା କିଏନ ସିତ୍ ପରମ୍ପରା සඤ්ඤාව කියන්නේ සිත් පරම්පරාව. ඒක තුල ගොඩනැගෙන චේතනාව කියන්නේ සිත් පරම්පරාව. ඒක නිසා මේවට කෝ කායවන් කියලා. රූප කාය, වේදනා කාය, සඤ්ඤා කාය, චේතනා කාය කියලා බුදුහාමුදුරු කියනවා. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සඤ්ඤා ස්කන්ධ, සංඛාර ස්කන්ධ කියලා සමූහයක්.
මේ හැම මොහොතකදී. ඒතර දැන් මෙන්න මේ සිද්ධාන්තයේ අවබෝධ නොකොට ගන්නා තාක් කල් මේ ලෝක සත්වයා ලෝකයේ අත්විඳේ මම මම යනු යන හැඟීම. එහෙමයි. මම යනු හැඟීමට කිව්වේ සක්කාය දෘෂ්ටිය කියලා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සිද්ධාන්තය මම යනු හැඟීමෙන් ගන්න එක තමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. ඒතර නුඹ සක්කාය දෘෂ්ටිය තුළ කරන පුණ්‍ය කර්ම වේවා පාප කර්ම වේවා එකතු වෙන්නේ මොන කොටටද? නූපන්න ආශ්‍රව උපදිනවා, උපන්න ආශ්‍රව වැඩි දියුණු කරනවා කොටට නෙමෙයිද? එහෙමයි. දැන් එතනදී නුඹට පුණ්‍ය පාප පහිනස්ස කියන තැනට යන්න පුළුවන්ද නුඹ එතන ඉඳලා? බැහැ. ඔබට යන්න බෑ. ඔබට යන්න බෑ. නුඹ එතන ඔබ සදාකාලිකවම අවිද්‍යාගත පුද්ගලයා ආශ්‍රව රැස් කරන්නෙක් මිස ආශ්‍රව අස් කරන්නෙක් නෙමෙයි. ඇත්තටම පුණ්‍ය පාප පහීනස්ස කළ හැකි ආර්ය භූමියට බැසගත් පුද්ගලයෙකුට පමණයි නේ දුපල් ඔව්, මහත්තයා? ඒ ආර්ය භූමියට බැසගත්තා විතරක් මදි චාන්. ආර්ය භූමියට බැසගත් සම්මා දිට්ඨිකයා අර ආරෂ්ඨාංගික මාර්ගයේ ඉන්න මොහොතේ තමයි ඒ පුණ්‍ය පාප පහිනස වෙන්නේ. දැන් නුඹ ආර්ය භාවයට පත් වුණා කියලා නුඹ ඒ සම්මා දිට්ඨිය සම්මා සති සම්මා වායාමයේ උඹගෙන් ගිලිහෙන වෙලාවට නුඹට ඒ පුණ්‍ය පාප පහිනස කොටට යන්නේ. ඇත්තටම අපි යෝනිසෝ මනසිකාරයෙන් පෙලක් වෙලාවට අයෝනිසෝ මනසිකාරයට යනවනේ ආනේ නේද පුල් මහත්තයෝ? අයෝනිසෝ මනස්කාරයට ගිය තැනම මඤ්ඤණාවක් තමයි සිදු වෙන්නේ. එහෙමයි. ඒ මඤ්ඤණාව තුළ නුඹ ආසව රැස් කරනවා. හැබැයි ආසව රැස් කරාට භගතුනාසේ ගැරන්ටියක් දෙනවා උඹ ලෝකේ නොදුටු දෙයක් දැකපු උත්තමයෙක්. උත්තමාවියක්. ඒක නිසා නුඹට මම චතු අපායේ බෝ සතර අපායට අබහු වෙයි කියලා කියනවා. අබබ්බෝ ඒක අර රතන සූත්‍රයේ කියනවා මේක ස පටිච්චාදාය අබහු වෙයි කියලා. අදස්ස පුතන් ඔව්. ඒක අපි වෙලා කතා කරමු කපු මේ එහිෂ හිපමුත්තන මොකද. ක්ෂාමට ඇති හොඳට. එතකොට එතන අපි පැතික දාමු භාගතුන් වහන්සේ ඒ තහවුරුවක් අපිට දෙනවා. ඔබ කලබල වෙන්න එපා. ඔබ ආර්ය මාර්ගයේ දුටු පුද්ගලෙක් නිසා ඔබ නියත යම් දවසක නියතයි. මේ ආත්මේ ඊළඟ ආත්මේ වෙන්න බෑ. හතකින් හතෙන් ඉස්සෙල්ලා අටකින් ඉස්සෙල්ලා ඔබ මේක ඔබ සම්බෝධිය කරා ගමන් කරනවා. එබැවින් ඔබට ක්‍රමානුකූලව මේ පුණ්‍ය පාප පහිනස වෙනවා ක්‍රමානුකූලව. එහෙමයි. ඒතර ක්‍රමානුකූලව පුණ්‍ය පාප පහිනස වෙන්න නම් ඔබ වඩන ලද සිතකින් අර 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 මඤ්ඤතත් මඤ්ඤතාවෙන් මාමඤ්ඤ තැන තමයි මෙයා හැම වෙලාවෙම ඉන්න බලන්නේ. මාමඤ්ඤ තැන. මඤ්ඤ නාවේ නෙමෙයි. ඇයි මෙයා දැන් දෝලනයක් වෙනවා කියලානේ අපිට මූලපරියයි කියන්නේ. මඤ්ඤණාවත් මාමඤ්ඤණාවත් අතර දෝලණයකයි. එහෙමයි. දෝලණය තුළ ඉන්නකොට එයාට අර එයාගේ සම්මා දිට්ඨිය පූර්ණාංගමව වායාමයේ සතියයි තුළ නම් ඉන්නේ. අන්න ඒ වෙලාවෙ එයා කරන කාර්ය තුළ අර විදියනම අර ආශ්‍රමල්ලෙන් එයාට එනවනේ. දැන් බලන්න පුණ්‍ය පාප පහිනස්ස වෙන විදිය. දැන් නුඹ ආර්ය සම්මා දිට්ඨිය තුළ හොඳ මනා සිහියෙන් ඉන්නේ. දැන් ඔබට ලෝකේ රූප ශබ්ද ගන්ධ රස පෙර විදියටම දැන් හම්බ වෙනවා. එහෙමයි. හම්බ වෙනකොට ආශ්‍රව මල්ලෙන් දැන් ආයි අර අරයා පැන නගිනවා. ඒක එයා අභිසංස්කරණයක් කරන්නේ නැතුව අභිසංකත ගොඩකට යන්නේ නැතුව විඥාණය අනභිසංකත තත්වයට පත් කරගෙන වෙනදා වගේම මල් පූජ කරනවා, වැඩවි කරනවා, ඔක්කොම කරනවා. හැබැයි එයා අර අභිසංකතයෙන් මිදෙනවා. එතකොට අභිසංකත තත්වයේ මිදිලා නම් අර මල්ලේ තිබුණු ආශ්‍රව දැන් ඒවා පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා මම යන හැඟීමෙන් බැහැර වෙනවා නොවේද? දැන් බැහැ. එතන ඉඳලා මල්ලේ තියෙන පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා කළු වේවා සුදු වේවා ඒවා විනාශ කරන්න පටන් ගන්නවා මෙයා. ඇයි ඒවා තිබුණොත් මොකද වෙන්නේ? ඒක තිබුණොත් එයා සංසාර ගමනටනේ එකතු වෙන්නේ. සරට එකතු වෙනවා එයාගේ ඒකේ තියෙනවා අර විඥානයේ පැවැත්මට මේ මෙන්න තිත්ලක්. මේ චේතනාවේ තිතියක් වෙනවා පැවැත්මට. එහෙමයි. එහෙනම් මේ සියල්ල එයා මේ විඥානයේ තිතියක් විඥානයේ පැවැත්මට පැටි අපපතිත විඥානයකට පතිත විඥානයකට අපපතිතනේ පතිත විඥානයකට හේතු වෙනවා. අර මල්ලේ පින් තිබුණත් හේතු වෙනවා පව් තිබුණත් හේතු වෙනවා. දැන් මෙයා වෙන්දා වගේම ආශ්‍රම මල්ලෙන් වෙන්දා අර මගේ තණ්හාවෙන් අර මිනිස්සුන්ගේ පොලිම පාස් කරගෙන ගිහිල්ලා දම් දීපුවා ඒව මතක් වෙනවා. ඒව උනාට යට තේරෙනවා ඒවා ඒවා යහපත් ක්‍රියා වුණාට ඒව මා තණ්හාව පෙරදරි කරගෙනයි කරලා තියෙන්නේ මම යන හැංගි.
එනිසා දැන් ඔහු නැවත වතාවක් එතනට යනකොට බොහොම සංයමයෙන් එතනට ගිහිල්ලා ඒ කාර්යය කරනවා. පුණ්‍ය පාප අහිනස්ස කියන දැන් ආශ්‍රව මල්ලේ ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියන්නේ සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව ප්‍රහාණය කරනවා කියන්නේ එතන පුණ්‍ය අතීතයේ තියෙනව ප්‍රහාණය කරනවා මේ. දැන් මේ ඒ සබ්බාසව සූත්‍රයේ කරන්නේ පුණ්‍ය පාප පහිනස්ස. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි කරන්නේ පුද්ගලයේ ආර්ය පුද්ගලයේ කරන්නේ පුණ්‍ය පාප පහිනස්ස නේද කෙලෙස් ප්‍රහාණය තුල තියෙන්නේ ඒ කෙලෙස් ප්‍රහාණය කියන්නේ අර පුණ්‍ය පාප පහිනස්ස. ඇත්තටම කොච්චර පැලපෙනවද මේ වචන හිටන් නේද පුල් මහත්තයා. ඒක මේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැනදී අවසානයේ නුඹ සියලු පුණ්‍ය පාප පහිනණය කළා නුඹ. එහෙමයි. නුඹ එතකොට තමයි අර කියන සියලු කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් වෙන්නේ. නිරවශේෂ නිරෝධය වෙන්නේ එතකොට නේද පුල් මහත්තයා. මේක කාටරි අපහැදිලිද මේ කතා කරපේද? ඔව් අපේ මේ සමාජිකයන් කතා කරන්න මම කතා කරා මම මේ සූත්‍රේ ගොඩක් වෙලා කතා කරන්නේ මේ මේ මට මේ සිළු දේ විතරයි පහල දෙන්න ඕන උනේ. මේක අපහැදිලි නම් අහන්න පුළුවන්. ඔබලන්ට ගැටලු මතු වුණා මේ වෙලාවේ අහන්න. පරිසය පිළිබඳ හොඳට ගැටලු තියෙනවද? තාවයක් නෑ හොඳට පැහැදිලි තේරෙනවා හොඳට. පැහැදිලි ෆුල් මහත්තය හරිම පැහැදිලි. ඉන්දිකා ගැටලු තියෙනවද? දොර ජමින්ට පේනවද මේකේ මේ ආර්ය භූමියට බැසගත් කෙනෙක් ක්‍රමානුකූලව වේගවත් කරන්නත් පුළුවන් ගණයාගෙන් මිනිසුන්ගෙන් මිදිලා ඒ අරෙන්න එයාට ක්‍රමානුකූලව පුණ්‍ය පාප පහිනස සිදුවීමක් වෙන්නේ මේ මේ සම්භාසව ප්‍රහාණය තුල සිදුවෙන්නේ මොන ආශ්‍රවද මේ ප්‍රහාණය කරන්නේ අතීතයේ තැන්පත් කරපුවා එතකොටනේ කියන්නේ නූපන් ආශ්‍රවනේ දුපුල් මහත්තයා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ උපන් ආශ්‍රවය ප්‍රහාණය වෙන්නේ නූපන් ආශ්‍රවය නූපදී තර උපන් ආශ්‍රවය ප්‍රහාණය කරන තැනට නොමේ දයිති වෙන්නේ පුණ්‍ය පාප පහිනසකින් ඇත්තටම ඔක්කොටම මේක ගැලපෙනවා මේක මේක තමයි සිද්ධ වෙන්නේ මේ ක්‍රියාව තුළ ආසව සූත්‍රයේ කියන්නේ වක්‍රාකාරව පුණ්‍ය පාප පහිනස. ඒතර ඒක පාප විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න. පුණ්‍ය තුලත් තියෙන තණ්හාවනේ. ඒක නෙවෙයි අතීතේ පුණ්‍ය කර්ම කරලා තියෙන්නේ තණ්හාවෙන්. තණ්හාවෙන්. මාව ඒ තණ්හාව එක මේ ප්‍රබල තණ්හාවක් නෙමෙයි. මම යනු හැඟීම. හැඟීමේ. මෝහය තුලයි නුඹ කරලා තියෙන්නේ. එහෙනම් මෝහය තුල කරපු නුඹ සියලුම ක්‍රියා ආශ්‍රව මල්ලේ එකතු වෙනවා මිස ඒව ආශ්‍රව ගැලවෙන්නේ නැහැ නුඹට. ආශ්‍රව ගැලවීම ආරම්භ කරන්නේ ආර්ය සම්මාදිටියට පත්වුණු තැන ඉඳලා. ඒක නිසා පැහැදිලිවම කියනවා භාග්‍යතුන් වහන්සේ මම දන්න කෙනෙකුටයි දකින කෙනෙකුටයි විතරයි මේ ආශ්‍රව ප්‍රහාණය කරින් කුමක් දන්න කෙනෙක් කුමක් දකින කෙනෙක්ද මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක හරියට දැන් ඒතර ඒ දෙක දන්න කෙනා කවුද ආර්ය මාර්ගයට බැසගත් කෙනා. ඊට පස්සේ කියනවා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ධර්මියෝ දර්ශනෙන් ප්‍රහාණය වේ කියලා. ඉතින් දැන් මේකට සටනනේ මේකට අර අර ජාමිනීගේ අර හාමුදුරුවෝ සටන නෑ නෑ එහෙම ප්‍රහාණය වෙන්න බෑ ඕක දර්ශනෙන් කියලා කිව්වට ඕක පොඩි අවුලක් තියෙනව ඔතන අවුල කියන්නේ නෑ අවුලක් තියෙනවා. එතකොට මේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන එකටත් අවුලක් මේ කට්ටියට. වාඳුරු කියනවා එසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය මෙනෙහි කරන ඔහුගේ එසේ භවනා කරන ඔහුගේද නුවණින් කියන්නේ මොකද මේ ඉදපච්චතාවය පිළිබඳ මෙනෙහි කරන ඔහුගේ මේ කියන්නේ ඇත්තටම මේ නාම රූප විඥාන ක්‍රියාවලිය තුල සමුදේවන පත්තෙන් හටගන්නා ලෝකේ පිළිබඳ මෙනෙහි කරන ඔහුගේ එහෙමයි අවංකවම කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ධර්මියෝ දර්ශනෙන් අවබෝධයෙන් ප්‍රහාණය වේ කියලා කියන්නේ. ඉතින් අවබෝධයෙන් ප්‍රහාණය කරපු කෙනා එතනින් පටන් ගන්න මොනවාද? පුණ්‍ය පාප පහිනස ගමන ආරම්භ කරනවා. නුනුවනින් මෙනෙහි කරන අයෝනිසෝ මනසිකාරේ ඉන්න අය
පුණ්‍ය පුන් පින් රැස් කරනවා පව් රැස් කරනවා ඔවුන් සංසාරයට එකතු වෙනවා ඔවුන්ගේ කෙලෙස් මල්ල තවත් තර වෙනවා නේද නුනුවණින් මෙනෙහි කරන ඔහුගේ උපන්නාසය වැඩි දියුණු වෙනවා, නුපන්නාසය උපදිනවා. ඉතින් මේ කියලා තියෙන්නේ මේ දෙක අතර මොනතරම් ගැළපීමක් තියෙනවද කියලා හිතෙනවා පුල් මහත්තය උන්වහන්සේ මේ ඔක්කොම කියලා තියෙන දේවල් නේ. මේ අපි කියන ඒවා නෙමෙයිනේ. එහෙමයි. අපි උන්වහන්සේ කියපු දේ රිපීට් කරන එක විතරයි. හැබැයි රිපීට් කරේ වැඩක් නැහැ නුඹට. අප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ඕන නම් ඔබට නිකන් කට මොනවාද ඒ දවසල කියන්නේ මොකද උඩ බලා බිමින්ද එහෙම මොකද කටපාඩම් කරන මොනවාද අපිට ඉස්කෝලේ කියනවනේ එහෙම පාඩමක් තියෙනවනේ අරක බලාගෙන කියෝගෙන කියෝගෙන යනවා වේගෙන් කියවන්න පුළුවන් මොකද ඒක ඒ වගේ එකක් කරලා හරියන්නේ නැහැ නේ මෙතනට නුඹට ප්‍රත්‍යක්ෂ පේනවනේ මොකද්ද මේ සිද්ධාන්තය කියලා කොහොමද මේ මගේ මාව රැවටුනේ කොතනදද මේ ඇයි මේක අනිත්‍ය ධර්මයක් වෙන්නේ දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ වැටහෙන්නේ නැද්ද මේක ටික කියනකොට ඒ නියම අනාත්මය තනිවිදේ හම්බ ලැබුණොත් වෙන අපද වෙන ආපුල් දැන් මහත්තයා. නුඹට ඉදප්පච්චතාවේ හම්බ වෙනකොටම අනාත්මය වැටහිලා ඉවරන්නේ ඒකනේ සක්කාය දිට්ඨිය බිඳින්නේ සක්කාය දිට්ඨිය බිඳිනකොට තේරෙනවනේ මේ ලෝකේම අනිත්‍යයි කියලා මොන ලෝකේද සලැතිනේ ලෝකේ අනිත්‍යයි එහෙනම් මේ අනිත්‍ය අනාත්ම දුක දකින තාක් කල් මේ සංසාර චක්‍රේ කරකිලා දුකටපත් වෙනවා කියලා පේනවනේ එහෙනම් ඔබ ත්‍රිලක්ෂණය අවබෝධ කරනවනේ එතන ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය හැම දෙයක්ම අවබෝධ වෙන මහා ප්‍රබල චතුරාර්ය ස්ථානයක්. සත්‍යයේ ජාමිනී බලන්න කොච්චර සම්බන්ධද කියලා මේ ඉදපච්චතා න්‍යාය ධර්මය තුල ගොඩනැගෙන ලෝකය නොදකින තාක්කල් මේ සෑම දෙයකම මා ඡන්දයක් ඇති වෙනවනේ එහෙමයි. ඡන්දේ නිසා උඹට තණ්හාවක් ඇති වෙනවනේ එහෙමයි. තණ්හාව නිසා මේ සියල්ලට උඹ උපාදානෙ වුනේ ඒක ඇත්තටම. නිසා නේද රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාන කියන මේ පංච විද උපාදාන ස්කන්ධයන් නැවත උපාදානයට ගොදුරු වුනේ ඇත්තටම. ඒක නොවේද දුක්ඛේ ඥානේ දුක්ඛ ඥානං කියන්නේ ඒකට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ එතනට. කියන එක තමයි දැන් අවබෝධ කරන්නේ නුඹ. පංච එහෙමයි. උපාදානස්කන්ධයේ සකස් වෙන වෙලාවේ සකස් වෙන ආකාරය නොදකින සෑම දෙනාම මේ පංචවිද උපාදානස්කන්ධය උපාදානයටපත්. නැවත උපාදානේ ක්‍රේ උපාදානේ නිසා තමයි ක්‍රේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ ඒ දුකයි කිව්වේ. ඒක මේ වෙලාවේ නුඹට කේක් කෑල්ලක් කනකොට පංචවිද උපාදානස්කන්ධයෙන් හැටගන්නේ. ඒක දුකද? නෑ නෑ දුක ඒක නෑ. රසයි. හැබැයි හැබැයි ඔබ දැනුතුනට මම කියන හැඟීම තුළ ඔබ සංසාර දුකට ඔක්තු කරන අර ආශ්‍රෝ ගොඩට දැන් බඩු එකතු බඩු එකතු වෙලා ලෝඩ් කරනවා යන්න. අර කවුද මන් දහම් මේ අර ආචාර්යවරු කියන චුත වෙන්න අවශ්‍ය කරන කරුණු එකතු කරනවා කියන. චුත වෙන්න නෙමෙයි චුත වෙනකොට අරයි යන්න කරුණු එකතු කරනවා. චුත වෙනකොට ඒකෙන් ඒ මල්ලෙන් කොටසක් නිනු බාරගෙන මේ සසරේ යවිදින්නේ. චුත වෙනවා කියන්නේ මේ අපිට චුත වෙන්න බෑ. ඒ චුත වෙන්නේ මේ දෙවිවරුන් උපපාතික සත්‍යෝ. මේ පෙරේතයෝ චුත වෙනවා, භූතයෝ චුත වෙනවා, දෙවිවරුත් චුත වෙනවා. හැබැයි අපි චුත වෙන්නේ අපේ කය බිඳිනකොට, කායස භේදෝ පරාමරණං වෙනකොට මම ගන්නවා මල්ලෙන් අවසාන චේතනාවට අර දැම්පත් කරපු කොටසක්. ඒක අරගෙන මම සසරේ යනවා. ඒක නිසා තමයි මේ දුක කිව්වේ. සංකිච්ඡේන පුංචි උපාදානස්කන්ධ. එසේ දුක වුණොත් ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක දුක, සෝමනස දුක ඔක්කොම දුක්වලට උඹ ගොදුරු වෙනවා ජාතිය නිසා. ජාතියට හේතුව සංකීර්තියන පංච උපාදානස්කන්ධ. දැන් උඹලට තේරෙනවාද? එහෙනම් උඹට ආර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ මනා ඥානයක්. දුක්ඛ ඥානං දැන් හරි. දුක්ඛ ඥානං හරි නම් දුක්ඛ සමුදය හේතුව තණ්හාව. දුක්ඛ නිරෝධේ නම් තණ්හාවේ නිරෝධේ. නිරෝෂේෂ නිරෝධේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං නම් අරහතාංගික මාර්ගය. දැන් තේරෙන්නේ නැද්ද උඹලට මේකවත් අවබෝධ වුණා කියලා? ඒ ආර්ය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍ය වෙන දුක්ඛාර්ය සත්‍ය විතරයි අවබෝධ වෙන්න ඕනේ නේද පුළුවන්. අනිත් තුන ඉබේම අවබෝධයට පත් වෙනවා. මෙහෙමනේ ජාමිනී. උපාදානස්කන්ධ දුක වෙන්න නුඹට පේන්නේ දැන් නුඹ ප්‍රබෝසානෙන්නේ ලෝකේ දකින්නේ. එහෙමයි. මේක උපාදානේ උනේ අතීතේ මා මනාප අමනාප හැටියට තැම්පත් කරපු නිසානේ. එහෙනම් එහෙමයි. ඒක තුලයි තණ්හාව හටගත්තේ කියලා යා දන්නවනේ. තණ්හාව එහෙමයි. උපජ්ජමාන උපජ්ජති දැන් හම්බ වෙලා. ඔව්. නිමිසමාන නිවසත් හම්බ වුණා. උපදින වෙලාවත් හම්බ වුණා. ප්‍රහණ වෙලාවත් හම්බ වුණා. උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසති පහියමාන පහිය සම්බුණ දැන් ඔබ දුක්ඛේ සමුදය ඥාන නැද්ද? ඒක ඉබේම ලැබිලා තියෙනවා. එහෙනම් ඒ ඒ ඒ ඒ වෙලාවේ ඔබ තත්ත විපස්සති නම් ඔබ සිත වඩලා කෙනෙක් නම් දුක්ඛ නිරෝධ ඥානය කියන්නේ ඒක නෙවෙයිද? එහෙමයි. එහෙනම් සෑම මොහොතකදීම මේ අරහතාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය තුළ ඉන්න කෙනෙකු ගමන් කරන්නේ
ඒ දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය නැත්තම් දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය ඥානෙ නෙමෙයිද දැන් තියෙන්නේ අද? ඇත්තටම මේක මේව මේව කාටද මේක මන් දන්නේ දැන් මේ මේ මෙතන ඉන්නාට අපැහැදිලිද? ක්‍රිස් කොමුදු අත්ත කතා කරන්න. ඔව් ක්‍රිස් අයියට පැහැදිලිදයි. පැහැදිලි ජාමිනි හරිම පැහැදිලි. පැටලෙමක් නක් නැහැ. බොහොම ස්තුතියි. තේරුණා. මේක මෙච්චර සුන්දර කතාවක් නේ. මේ ඉස්මතු කරන්නේ නේද? අජිත් පැහැදිලිද? පැටලි කරේ ඉන්නවද? ඉන්දිකා? එරින්? කවුද අපේ මේ සීතම්මා? මල්ලිකා? කාටද පැහැදිලි? පැහැදිලි පැහැදිලි ෆුල් මාත්‍යා පැහැදිලි හොඳට. එතකොට දැන් පැහැදිලි නේද යාමිනි? කිසිම කෙනෙකුට මේ නාම රූප විඥානයේ අභිභවා ගිහිල්ලා මේ ඉස්සරහට ගිහිල්ලා දිට්ඨ මට්ටමක් හොයාගෙන යන්න පුළුවන්ද නුඹට? ඒක නම් විහිළුවක් උපල් මහත්තයා. දැන් පච්චුපනේ නුඹ පච්චුපනේ නේද යාමිනි? මේ විදර්ශනා තත විපස්සති වෙන්න ඕන. එහෙමයි. පච්චුපන්නේ පාස් කරගෙන විඥානයත් පාස් කරගෙන විඥාන පත්‍ය නාම රූපටත් ගිහිල්ලා නාම රූප සලආයතන සකස් කරගෙන සලආයතන පත්‍ය පස්සොත් වෙලා පස පත්‍ය වේදනා වෙනකොට වේදනාවට තණ්හාව නොකර ඉන්නද පුළුවන් ද මුලින්? ඒක කොහෙත්ම කරන්න බෑ උපුල් මහත්තයා. එහෙනම් දිට්ඨ මට්ටමක් කියලා අම්මලා අපි අහගෙන හිටියේ කන් දික් කරගෙන ජිරාෆ්ලා වගේ බොරු බොරුවක් නේ බොරුවනේ. ඉතින් බොරුව දැකත නුඹලාට බොරුවට සිංහනාද පවත්වන්න අයිතියක් තියෙනවා. බොරුව දැකලා ඒ බොරුව ඒ එයා බොරුවට අමාරු වැටලා විතර නෙමෙයි එයා තව මිනිස්සු අමාරු දානවනේ චාමි. ඒක නිසා නුඹලාට අයිතියක් තියෙනවා. එපා ඒක විකෘති කරන්න. ඒක හරි වැරදි. නුඹ අවබෝධ කරගෙන නැති තැන නුඹ තව කෙනෙක් ඔය ඒ අනවබෝධයට තල්ලු කරන්න එපා කියලා නුඹලාට ඉල්ලීමක් කරයි මේ අයිතියක් තියෙනවා. මං කියන එක තේරෙනවා. ඒක දැකගෙන සද්ද නැතුව නිහඬව ඉඳීම මහා මහා වරදක්. ඒ කියන්නේ නුඹ ඒ තථාගතයන් වහන්සේට කරන අගෞරවයක්. නුඹට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නුඹ ඒ සිංහනාදේ කරන්න බෑ නේද? ඒක මේ අනිත් පැයටත් ඒ නිවැරදි භාවය කියලා දෙන්නවා. ඒක නිසා මේ අපිට කුකුරෝති සූත්‍රය අපි පොඩ්ඩක් අරගමු පාදලා දෙන්න. කුකුරෝති සූත්‍රයේ චාමිනි දැම්ම. මේ අතරතුර මේ අම්මලාට මොනවද ප්‍රශ්න තියෙනවද නම් අහන්නකෝ. මේ ඔක්කොටම ප්‍රශ්න මොකුත් නැහැ. ඔය ඇත්තර මේ කුකුරෝති සූත්‍රයේ චාමිනි දැම්මේ නැතත් කම දාන්නකො කමල් නැහැ. මෙහෙමයි චාමිනි ඔය කුකුරෝති සූත්‍රය විග්‍රහ කරන්නේ එහෙමයි. මේ ඒ ඔය එක් සමයක භාගතුන් වහන්සේ කෝලියසු විහාරේ ඒ කියන්නේ මේ මේක දේශනා කරන්න චාමිනි කෝලිත ජනපදේ කෝලිත ජනපදේ ජනපදේ ඉන්න වෙලාවක මේ භාගතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් පුණ්‍යයි සේනී කියලා දෙන්නෙක් ඉන්නවා. මේ මිනිස්සු දෙන්නේ ඉංගල වෙනම අර මේ වෘත ඒ ඒ දඹදිව තිබුණා එක එක සත්ව වෘත රකින්නවනේ චාමිනි. එහෙමයි. සත්ව වෘත රකින්නකොට භාගතුන් වහන්සේ හම්බ වෙලා මේ සේනිය ඇවිල්ලා අහනවා මම ස්වාමීනි සුනක වෘතේ රකින්නේ සුනකෙක් වගේ තමයි මගේ හැසිරීම. ඒක නිසා මගේ ඊළඟ භවය මොන වෙයිද කියලා. ඉතින් දැන් දැන් භාගතුන් වහන්සේ හරි සාත්තරකාරයෙක් හැටියට ඉන්නේ පිළි අරගන්නේ. මොකද උන්වහන්සේට ඔය අති මොන දෙයකට කියන්නේ මේ චුතු උපපාත ඥානය තියෙනවා කියලා මොන හරි කටකතාවක් හරි යන්නේ නැතිනේ. ඉතින් මේ සාත්තර අහන්න වගේ ඇවිල්ලා අහනවා මේ මම මගේ ඊළඟ ආත්මේ කොයිද කියලා. එතකොට ඒක පුණ්‍යයට කියනවා ඔක අහන්න එපා මගෙන් කියලා. මොකද පුණ්‍ය දුක් වෙලා පුණ්‍ය බොහොම මානසිකව කඩায় වෙනවා කියලා බුදුහාමුදුරන්ට තේරෙනවා. එතකොට ඒ පුණ්‍ය දිගින් දිගටම බුදුහාමුදුරන්ට පෙරත්ත කරනකොට
පුන්නට පහදලා දෙනවා. පුන්න කළු කර්ම කළොත් ඒ කළු කර්මයන්ට විපාකව එයා ඉපදිලා ඒ කළු කර්මයන්ට සාපේක්ෂව ඒකට අදාළ ස්පර්ශයන්, ඒ කියන්නේ ස්පර්ශයන් කියන්නේ මොනවද ස්වාමිනේ? ඒ විපාක විඳිනවා කියලා කියන්නේ. එයා විපාක විඳිනවා ඒ කළු කර්මයට අදාළව. ඒතර ඒකේ වක්‍රාකාරව කිව්වේ මොකද්ද? ඔබ ගොඩනගලා තියෙන්නේ සුනක වෘතයක් නම් ඒ සුනක වෘතයට අදාළව ඒ සුනකෙක් වෙලා නුඹ ඒක විඳිනවා කියලා. පැහැදිලිද? එහෙමයි. එතකොට මේ පුණ්‍ය නේද? පුණ්‍ය නැත්නම් සේනි දෙන්නගෙන් එක්කෙනෙක් හොඳට මඬනවා. ඒතර එයා අඬ අඬ ඉන්නකොට ඔබ බුදුහාමුදුරන්ගේ අනිත් එක්කෙනා ඇවිල්ලා අහනවා, සේනි මම ගව වෘත රකින්නේ, මගේ ඊළඟ ආත්මේ මොන විදියට දෙද බහතුනාද කියන එකටත් කියන්න තියෙන මට ඒකමයි. මේ කළු කර්මය කරොත් ඒකට අදාළ ඒ පුද්ගලයා ඒකට අදාළව විපාකයක්, හේතුඵලයක් ඒකට අදාළව එයා ඉපදිලා ඒ කළු කර්මය ස්පර්ශ කරනවා කියලා. දැන් දැන් බලන්නකෝ, සුනකෙක් වෙලා ඉපදුනොත් ඔහුගේ ස්පර්ශය සුනක ස්පර්ශයක් නොවේද? එයාට හම්බ වෙනවා මිනිස් ස්පර්ශයක්. නෑ නෑ, සුනක ස්පර්ශය. එයා ස්පර්ශ කරන්නේ සුනක, සුනකෙකුගේ ස්පර්ශයක් එයාට හම්බ වෙන්නේ නේ. ඒකේ ස්පර්ශය කියන්නේ ඔහු ලබන අත්දැකීම්, ස්පර්ශ වැත්ත කියනවා පටිගතිවතන සම්පස්ස ක්‍රියාවලිය තුළ ඔහු සුනක ආත්මයක ක්‍රියාවලියකට ඔහු සහභාගී වෙන්නේ නේද? ඔහු කරපු කන්න කර්මයක් නිසා නොවේද ඒ ඔහුට ඒ විපාකය ලැබෙන්නේ? ඔව්, කන්න කර්මයක් නිසා. එතකොට එතකොට දැන් මේගොල්ලෝ අහන මේකට දැන් විසඳුමක් නැද්ද කියලා. ඊට පස්සේ භාගතුන් කියනවා හරි ලස්සනට, ඔය කන්න කර්ම වලට කන්න විපාක, සුඛ කර්ම වලට සුඛ විපාක, කන්න සුඛ මිශ්‍ර කර්ම වලට. කන්න කියන්නේ මොකද? කළු කර්ම, සුදු කර්ම. කළු කර්ම කරලා සත්වයා තිරිසන් ලෝක නිර්යන්දී ඉපදෙනවා. ඒතකොට දැන් මේ දැන් මේ කරපු කර්මය සුන්නයි පේණි කරපු එක කළුද සුදුද? කළු කර්ම. ඒගොල්ලෝ පැහැදිලිවම ඒ අදාළ තිරිසන් ලෝකයට යනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒකට අදාළ ස්පර්ශ, ඊට පස්සේ ඒකට අදාළ ස්පර්ශයන්නේ දැන් එයා ස්පර්ශ කරන්නේ. ඔව්. එතකොට එයාට හම්බ වෙන්නේ සුනක ස්පර්ශයක්. අපි නම් මනුස්ස ස්පර්ශයක්. කුරුල්ලෙක් නම් කුරුල්ලෙකුට අදාළ. මේ සත්වනිකායට අදාළ ස්පර්ශයක්. ඒතකොට දැන් තිරිසන් ලෝකයකට නෙමෙයිද දැන් යන්නේ මේ මේ මනුස්සාත්මය ලැබපු සේනිසා පුණ්‍ය? තිරිසන් යෝනියට. තිරිසන් යෝනියකට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා කියනවා උඹ කරලා තියෙන කළු කර්ම හේතු කොටගෙන. එතකොට දැන් අඬා වැළපෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පහදලා දෙනවා, සෙනි මෙන්න මේ වගේ කර්ම වර්ග හතරක් මම නුඹලාට දේශනා කරමි. එහෙමයි. යන්න ඒ කොටසට යම් කුචාමිනි. ඔන්නෑ මේ සතර කර්ම කෙනෙක් එතන ඉඳලා නේද? සතර කර්ම මුලින්ම කියලා තියෙනවා. එහෙමයි. ඒ සතර කර්ම ඊළඟ එකේ ඉඩ ඉස්සෙල්ලා එකේ කියනවා. මේ පුණ්‍ය හඬනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා මේ ඇටි කියන්නේ පුණ්‍ය සතර කර්ම කෙනෙක් කොමෙන්. ඔව් පුල් මහත්තයා, ඒක කියන්නේ පුණ්‍යය මේ සතර කර්ම කෙනෙක් මා විසින් තමාම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රවිදිතව ඇත. කවර සතර කෙනෙක්ියත් පුණ්‍යය කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක වූ කර්මයක් ඇත. පුණ්‍යය දැන් එතනදි කියන්නේ එහෙම ස්වාමිනි එකෙන් කියන්න. එතකොට දැන් එකක් කියන කුන්න මම මංබලාට මේ සතර කර්ම වර්ග සතරක් තියෙනවා. මොනවාද කර්ම කියන්නේ? චේතනාවෙන් නේද මේ සීළු කර්ම කරන්නේ? ඔව් එහෙමයි. චේතනාමය කර්ම. නුඹ කුමන ක්‍රියාව කළත් මොන ක්‍රියාවද? කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මන කර්මයක් කරොත් ඒව ක්‍රියා. ඒ ක්‍රියාව කරන්න නුඹට මුල් වෙන්න ඕන චේතනාව. එහෙමයි. චේතනාව තමයි නුඹට විඥාණයෙන් සකස් කරගන්නාලද චේතනාව තමයි නුඹට ඊළඟ අනදීම කරන්නේ කලු මේ 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 මොනද සිතෙන් හෝ කයෙන් හෝ වචනයෙන් කර්ම කරන්නේ. මේ කරන කර්ම භාගතුන් වහන්සේ කියනවා
එකක් තියෙනවා කළු කර්ම කියලා. මේ කියන්නකෝ දැන් මුලින්ම කියනවා. මුලින්ම කිව්වනේ පුණ්‍ය කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක වූ කර්මය කැත. පුණ්‍ය කළු ශුක්ල ඒ කළු ඒ කියන්නේ පුණ්‍ය කෘෂ්ණ කියන කළු. කළු වලට අදාළ කළු විපාක දෙන කර්ම කියලා දෙකක් තියෙනවා. එහෙම පුණ්‍ය හරිද? ශුක්ල වූ ශුක්ල විපාක ඇති කර්මය කැත. පුණ්‍ය ඒ කෘෂ්ණ වූ ඒක ඊළඟට කියන්නේ සුදු. එහෙමයි සුදු ඒවාට සුදු ආකාර කර්මයක් කියලා එකකුත් තියෙනවා. එහෙමයි ඊට කෘෂ්ණ පස්සේ ශුක්ල වූ කෘෂ්ණ ශුක්ල විපාක ඇති කර්මය කැත. ඒ පුණ්‍ය කියන්නේ මේ මිශ්‍ර, ඒ කියන්නේ මේ කළු සුදු මිශ්‍ර කර්මයකුත් තියෙනවා. එහෙමයි පුණ්‍ය අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්මක්ෂයට වැටෙන කර්මයක්ද ඇත. කළුත් නොවන සුදුත් නොවන කළු සුදු මිශ්‍ර නොවන මේ සියල්ලට නොවැටෙන කර්මයකුත් තියෙනවා පුණ්‍ය කියලා කියනවා. එහෙමයි හරිද? එහෙමයි ඊට පස්සේ පුණ්‍ය කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්ම කවරේයත් පුණ්‍ය මෙලව එකෙක් සදුංක වූ කාය සංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුංක වූ වාක් සංස්කාර අභිසංකරණය කෙරෙයි. සදුංක වූ මනං සංස්කාර අභිසංකරණය කෙරෙයි. මේ කියන්නේ චාමිනී බලන්න පාලි පැත්ත බලන්න. හරි ලස්සනයි. කතමේච පුණ්‍ය කම්මං කන්නං කන්න විපාක ඉද පුණ්‍ය. ඊට පස්සේ කියනවා බලන්න මේ මේ සංඛාරය දැන් එයාට සංස්කරණය වෙනවනේ චාමිනී. සංස්කරණය අතීත ආශ්‍රවෙන් මතු වෙනවනේ. එහෙමයි. එයා ඒක නැවත අභිසංස්කරණය කරලා අභිසංස්කරණයක් කරලා ඒක වචනයෙන් හෝ වචනයෙන් හරි මොනවාද මනසෙන් හරි සිතින් හරි කයින් හරි වචනයෙන් හරි එයා අභිසංස්කාර කරනවා කියලානේ මේ කියන්නේ. තේරෙනවද? ඔව් අපිට හිතෙන හොඳට තහවුරුන කාය වචි මනෝ කියන ඒ කායවචී මනෝ ක්‍රියාවලිය. කියන්නේ අර අර කියනවා අවිද්‍යාපච්ච සංඛාරා කියන දන්දි කායවචී චිත්ත නොවේ. මේ එහෙමයි. අභිසංස්කරණයකට ගොදුරු වෙන එකයි දැන් පුණ්‍ය පුණ්‍ය වේවා. දැන් මෙතන මෙතන කියන්නේ කළු කර්මනේ මේ කතා කරන්නේ. කුෂ්ණ විපාක ඇති ඒ කියන්නේ කළු විපාක දෙන කර්මය. දැන් විපාක ගැන කතා කරන්නේ මේ මෙලව එකෙක් සුඛ වූ කාය කර්ම අභිසංස්කරණය කරනවා. ඇයි කාය කර්ම අභිසංස්කරණය කරනවා කියන්නේ? එයාට අතීතයේ කාය කර්මයක් වශයෙන් තැන්පත් කරපු එකක් නොවේද මේ දැන් නැවත අභිසංස්කරණය කරන්නේ? බට නුඹ නාම රූප විඥාන ක්‍රියාවලිය තුල අතීතේ රැස් කරපු එකක් නොවේද නුඹ අභිසංස්කරණය කරන්නේ? අතීතයේ රැස් කරපු එකක් තමයි අභිසංස්කරණය කරන්න පුළ මහත්තයා. හොඳට මතක තියාගන්න. කිසිදු වෙලාවක නුඹට අතීතේ ආශ්‍රවයෙන් බැහැරව නැවත අභිසංස්කරණයක් සිද්ධ වෙන්නේ නෑ. රූපේ නැහැ. පටන් ගන්න ආශ්‍රව තුලින් ලබා ගන්න පුළ ඒක මහත්තයා. නිසා නිචාමනි අර මහා පුන්නම සූත්‍රය කියන්නේ ඔව් අවිද්‍යාගත පුරුෂ පුද්ගලයා පුණ්‍ය සංඛාරං අභිසංකරෝති. ඒකම නෙවෙයිද මේ කියන්නේ? ඒකම තමයි කියන්නේ. දැන් අභිසංස්කරණය කරලා එතනින් නතර වෙන්නේ නැහනේ. ඔහු ඊට පස්සේ අභිසංස්කරණය කරලා ඒක කාය සංස්කාරයකට හෝ වචී සංස්කාරයකට හෝ මනෝ සංස්කාරයකින් ක්‍රියාවක් කරනවා. එහෙමයි. ඊට පස්සේ තමයි ඒක පාප කර්මයක් හැටියට කළු කර්මයක් නම් එයාට තැන්පත් වෙන්නේ නේද? සමාවෙන් දුපුත්මතයා පොඩ්ඩක් ඉන්න මෙතන ඉන්න අයට මේක ඇහෙනවද ශාමට ඇහෙන්නේ නැහැ කියලා මට මෙසේජ් එකක් දැන් හරි දැන් ඇහෙනවා දැන් ඇහෙනවා මෙසේජ් එකක් දාපු වෙලාවේ ඇහුන්නේ නැහැ දැන් ඇහෙනවා හොඳයි හොඳයි හරි උපුල් මහත්තයා සමාවෙන්න ඊට පස්සේ ඔව් කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්ම කවරේයත් පුන්න මෙලව එකෙක් අපි ඒ ටික කියව නේද සදුංක ලෝකයට එළඹි තුලුඹු සදුංක විපාක ස්පර්ශෝ ස්පර්ශ කෙරෙත් හේ සදුංක විපාක ස්පර්ශෙන් පහස්නා ලද්දේ ඒකාන්ත දුක්ඛ වූ සදුංක වේදනා විඳි නිරය උපන් සත්වේක් සේනි පුණ්‍යය. දැන් මොකද්ද මේ පුණ්‍යට කියන්නේ? පුණ්‍යේ කළු කර්ම කරපු පුද්ගලයා අනිවාර්යයෙන් මේකේ විපාකයක් හැටියට ඒ විපාකය ස්පර්ශ කරලා එයා ඒකාන්තයෙන්ම දුක් විඳින නිරු තිරිසන් සත්වයන් ලෙස මේ ලෝකේ තිරිසන් සත්වය දුක් විඳිනවා වගේ
එවැනි තත්වයකට පත් වෙනවා කියලයි මේ කියන්නේ පුණ්‍යට. තේරුණාද? කලු කර්ම කදාම පුණ්‍ය ඒක අபிසංස්කරණය කරලා සිතින් කයින් වචනෙන් දැන් මේ වෙලාවේ පුණ්‍ය කරන කාර්ය කරන්න කියන්නේ මේ. එහෙම කරලා පුණ්‍ය ඔබ වැටෙනවා ඒ කලු කර්ම වලට අදාළ ඒකාන්තයෙන්ම ඒකට අදාළ සුවදුක් තමයි උඹට හම්බ වෙන්නේ. හරියට නිර්සත්‍යෝ ඇසින්. පුණ්‍ය මෙසේ යථාභූත කර්මය හේතුවෙන් සත්වයා උපප්‍රාන්ති මේක තමයි නැවත උපදින උපප්‍රාන්ති කියන්නේ විවිධ තැන්වල මෙයා මේ විදිහට ඉපදිනවා. මේ කිරේ එලෙසින්ම මෙලව එළඹයි ඒ ඒ කුළු එයාගේ ස්පර්ශය ඒ කළු පැහැති ස්පර්ශය තමයි යා දැන් එයාගේ කළු කර්මය නිසා යට ඇති වෙන්නේ. එහෙමයි. ඒක නිසා මෙහෙදු සත්‍යෝ කර්මයේ දායාද කොට ඇත්තේ මේ මම කියන්නේ. ඒතොර මේ අපි ඔක්කොම කර්මයේ දායාද කරගෙන ඉන්න කට්ටිය. ඒතොර මේ අපි මේ අතීතයේ කරන ලද සුදු කර්ණ පැහැදිලිවම. එහෙමයි. මනසාත්මයක් ලැබීම මනසාත්මයක් අහඬ ලැබීමම අපි කරපු සුදු කර්ණ. ඒක මහා මහා කුසලයක්. උගලට දන්නේ නැතුණා. උඹලට අගයන් නැතුණාට අර අර කාගේ සුචිත යන ගමන් ආවට ඒ ඒ උඹල දන්නේ නැතුණාට ලොකු පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් උඹල මේ විඳින්නේ. කර්මකාරකමට එක එක ඒවට හිතවල ගිහිල්ලා ඔය ඔය හිතුනම එනවා සමහර අය අපිව රවට්ටන්න මේ මේ මොනාද මේ අන්මියුට් කරලා මේ එයා නිදි. ඉතින් ඒක කර්මය. ඒක තවත් කර්මයක්. ඒ කියන්නේ අඩු ගානේ අතට ආපු බත් කට කටේ දාගන්නවත් විනක් නැති. ඒකත් කර්මයක් ඇත්තටම කියන්නේ. තේරෙනවද? එහෙමයි. ඉතින් ඒකට කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි මම මේ පහදලා දෙන්නේ මේ කර්මය භාග්‍යතුන් වහන්සේ කියන සත්වයා කර්මය මේ අදාළ කර්මය දායාද කොටගෙන ඉන්නේ. එහෙමයි. ඒක නිසා පුන්න මේ කළු කර්මයන්ට කළු විපාක කර්මයෝ ඇයි කියනු ලැබේ. ඒක නිසා උඹ දැන් කරලා තියෙන කරුණන් ලෑස්තිවයන් කළු වලට අදාළ විපාක විඳින්න කියලා කියන්නේ. එහෙමයි. ඊට පස්සේ පුණ්‍ය පුණ්‍යට කියනවා ඒ වගේම පුණ්‍ය ශුක්ල සුදු කර්ම කියලා જાතියකුත් තියෙනවා. ඒ සුදු කර්මත් එයා කාය සංස්කාර කරනවා, වචී සංස්කාර කරනවා, චිත්ත සංස්කාර කරනවා. හරිද? එතනත් අපි සංස්කාර තමයි කරන්නේ. තේරුණාද? ඒ සංස්කාරයන් රැස්කොට නිදුක් වූ වාක් සංස්කාර රැස්කොට නිදුක් වූ මනෝ සංස්කාර රැස්කොට නිදුක් ලෝයල් ඒ ඒ ඒ අදාළ දුක් නැති ලෝකෙට එයා උපදිනවා. එහෙමයි. ඒ දුක් නැති ලෝක විපාක ලෝකේ එයා විපාකයේ ස්පර්ශ කරනවා. එහෙමයි. නිදුක් විපාකයේ පාසල් ලැබෙන ලද ඒකාන්තයේම සුව දුක් තමයි එයා ඒකෙ විඳින්නේ. සුඛ කන්න හරියට මේ සුඛ කන්න දෙවියන් වගේ. පුණ්‍ය මේ යථාභූත කර්ම හේතු සත්වයන් මේ උපතක් වේ. මේ 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 කර්මයේ යථාභූතයෙන් තමයි සත්වයට උපතක් වෙන්නේ. යම්සේ කර්ම හේතුවෙන් පරලොව එළඹි වේද එළඹුණු තුලම ඒ අදාළ කොහේ හෝ පරලෝ කියන්නේ මේ මේ නිරේ නෙමේ නැවත ලෝකයක කොහේ ඉපදුනත් ඒ සර්පයෝ ඒකට අදාළ ඒකට අදාළ ස්පර්ශය තමයි ගන්න කියලා මෙතන කියන්නේ. ඔන්නේ මෙසේයින් සත්‍යෝ කර්මයේ දායාද කොටගෙන ඇත්තේ කියලා නැවතවතාව කියන කලු කර්මය වෙන්න පුළුවන් එයා දායාද කරගෙන තියෙන්නේ. ඒක නේද භාගතුන් වහන්සේ කියන්නේ මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙයා මනසාතේ පදිත්තේන භාසතිවා කරෝතිවා මේ සුදු කර්ම කරත්‍රෝදි වගේ එනවා කියනවා. කලු කර්ම නැ කලු කර්ම කරත්‍රෝදි වගේ එනවා, සුදු කර්ම හේවණල්ල වගේ එනවා කියනවා නේ. එහෙමයි. එහෙමයි. ඒකම තමයි මේ කියන්නේ. වෙන එකක් නෙමෙයි. දැන් ඒක ඒක ධම්මපදේ බුදුහාමුදුරුවෝ බුද්ධ වචනයක් හැටියට ඉස්මතු නොවුනට ඒ ධම්මපදේ මුල සිටම මේ කිසිදු තැනක බලන්නකෝ ඒ ධම්මපදේ අපිට හම්බ වෙන්නේ නැහැ චාමිනි. ඒවම් මේ සුතං එකං සමයං භගවා කියලා හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒක බැහැර කරන්න බෑ. සූත්‍රයට ගැලපෙනයි. ගැලපෙන. බුද්ධයට ගැලපෙන නිසා අපි ඒතොර යමක් බැහැර කරනවා නම් බැහැර කළ යුත්තේ භාණ්ඩාගාරයේ ડોකියුමන්ට් එකට නොගැලපෙනවා නම් විතරයි. ඒකෙන් කියන්නේ නැහැනේ අපි සූත්‍ර විනය අභිධර්මයේ බැහැර කරනවා කියලා. නෑ. උඹලා ඒ කොහෙන් හරි අරගෙන සූත්‍රයට නොගැලපෙනවා නම් උඹලා ඒක සූත්‍රයට මුල් තැන දීපන් කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ අනිත් ටික කියන්නේ චාමිනි. පුණ්‍ය කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණ විපාක ඇති කර්ම කවරේය? පුණ්‍ය ඊළඟට කියන්නේ චාමිනි මම ඒ කිව්වා. පුණ්‍ය කෘෂ්ණ ශුක්ල වූ අකෘෂ්ණ ශුක්ල විපාක ඇති කර්මක්ෂය පිණිස වැටෙන කර්ම කවරේයත් පුණ්‍ය ඒ ත්‍රිවිධ කර්මයන් කෙරෙහි කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති යම් කර්මයකද්ද ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ග චේතනායක් වී නම්
ශුක්ලවූ ශුක්ල විපාක ඇති යම් කර්මයක් ඇද්ද ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ග චේතනායෙක් වී නම් කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණ ශුක්ල විපාක ඇති යම් කර්මයක් ඇද්ද ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ග චේතනායෙක් වී නම් පුණ්‍යය මෙය කෘෂ්ණ ශුක්ල නොවූ අකෘෂ්ණ ශුක්ල විපාක ඇති කර්මක්ෂය පිණිස වැටෙන කර්මයයි කියනු ලැබේ. පුණ්‍යය මේ සතර කර්මයෝ තමා විසින්ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට මා විසින් සුවිදිතයයි වදාළෝ. දැන් හරි වැදගත් කරුණක් තියෙනවා. දැන් බලන්න මේ කුණට කියන එහෙනම් කෘෂ්ණ දැන් දැනගනින් කළු කර්ම කියලා එකක් තියෙනවා. ඒ වගේම සුදු කර්ම කියලා එකකුත් තියෙනවා. ඒක ඊට අමතරව මම ඔබට අද පහදලා දෙනවා කොන්න මේ කර්ම ෂේපිනිස වටනා තව කර්මයක් තියෙනවා කියලා. හරිද? එහෙමයි. ඔය උඩට ගෙනිච්චද? නෑ නෑ හරි පුපුල් මාතේ හරියට තියලා තියෙනවා. පුණ්‍ය කෘෂ්ණ හරි. එතකොට මෙතනදි කියන පුණ්‍ය කළු කර්මත් නොවන සුදු කර්මත් නොවන නොවන විපාක ඇති කර්මය කර්මක්ෂය පිණිස වැටෙන කර්මය කියලා එකක් තියෙනවා. පුණ්‍ය මේ ත්‍රිවිධ කර්මයන් කියන්නේ මොකද්ද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. නමස්කාර. මේ ත්‍රිවිධ කර්මයන් තුල කළු විපාක කර්ම ඇති කර්ම තියෙනවා. සුදු විපාක ඇති ඒ කළු විපාක ඇති කර්මයක්ද ඒ කර්මයාගේ ප්‍රහාණයට අන්න වැදගත් වතුනේ තියෙනවා. මාර්ග චේතනාවක් වේනම් මාර්ග චේතනාවක් ඇති වෙන්නේ කාටද? දහම දුටු පුද්ගලයෙකුට මාර්ගයට පැමිණි කෙනාට. සම්මා කියන්නේ දිට්ඨියට අරියෂ්ටාංගික මාර්ගය තුල චේතනාවක් ඇති පුද්ගලයෙකුට. ධර්මතුන් කියන්නේ එහෙමයි. මේ කතා කරන්නේ අරියෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන වූ චේතනාවක් ඇති පුද්ගලයෙකුට. තමා අර අතීතයේ රැස් කළ දින කළු එකක් නම් කළු එක විනාශ කරලා දාන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම එයාට සුදු එකක් විනාශ කර. දැන් පුණ්‍ය පාප පහ විනාශ නෙමෙයිද මේ කතා කරන්නේ? පුණ්‍ය පාප පහිනස්ස එහෙනම් සුදු කළු සුදු ප්‍රහාණය කරනවා. සුදු ප්‍රහාණය කරන්නත් මාර්ග චේතනාවක් ඕන එයාට. ඊට එහෙමයි. පස්සේ කළු සුදු මිශ්‍ර එකක් තියෙනවා නම් ඒකත් එයා මාර්ග චේතනාවෙන් ප්‍රහාණය කරනවා. පුණ්‍යමය කළුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය පිණිස පවතින්නා වූ කර්මයයි කියනු ලැබේ. එහෙමයි. එහෙනම් කලුත් නොවන සුදුත් නොවන කලු සුදු නොවන සියලු පුණ්‍ය පාප පහිනස් යන කර්මයට අදාළව කර්මයක් කළ හැක්කේ මේ කියන්නා වූ මොකක්ද? මේකට කියන්නේ මාර්ග චේතනාවක් ඇති කෙනාට. ඒ කියන්නේ මාර්ගඵලයල මාර්ගයේ ගමන් කරන කෙනෙකුටයි මේක කළ හැක්කේ. තේරුණාද? මේ අර දන්න කෙනෙක් දකින කෙනෙකුටයි මේක කළ හැක්කේ. ඒ ඒ කියන්නේ අර පැත්තටපත් නොවි මේ කරන්නේ මිත්‍යා දෘෂ්ටියේ ද අකුසලයේ කියන්නේ උපල් මහත්තයා මේකට සම්මා දිට්ඨියට පත් නොවි ඉන්නකන් අකුසල් රැස් වෙනවා සම්මා දිට්ඨියට පත් වූ පසු කුසල් රැස් වෙනවා කියන්නේ මේකද උපල් මහත්තයා මෙම දැන් සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ අන් කිසිවක් නොවේනේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුසලයේ අකුසලයේ පිළිබඳ මන අවබෝධයකට පැමිණීමනේ. ඒක කුසලයේ අකුසලයේ පිළිබඳ මන අවබෝධයකට පැමිණීමට හැකිවන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ පිබිදුණු කෙනෙකුට. කවුද සද්ද කරන්නේ? මල්ලිකා, ඔය සවුන්ඩ් එක නැති කරගෙන ඉන්නවද? අනිත් අයට ඩිස්ටර්බ් නේ. මං මියුට් කරුවා පුල් මහත්තයා. මේක ටීවී බලන්න මේ අනිත් මේ කට්ටිය ටීවී බලන්න ඕනේ නැහනේ මේ වෙලාවේ. ටීවී අහන්න ඕනද කට්ටිය? නෑ නෑ මම ටීවී බැලුවේ නැහැ. මේ මේ අර වෙන අයකින් ආව සද්දයක් පුල් මහත්තයාට. මගේ එක අන්මියුට් වෙලා. හරි, ඕකේ. එතකොට දැන් මෙතන ඉන්න අයට පැහැදිලි නේද? ඉතා සියුම් තැනක් මේ භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කලුත් නොවන සුදුත් නොවන කර්මය ක්ෂය පිණිස පවතින්නා වූ මේ කර්මය ඒ චේතනාමය ගොඩනගන්න පුළුවන් කාටද චාමිනි? මාර්ගයට පැමිණි මාර්ගස්ථ චේතනාවක් ඇති පුද්ගලයෙකුට විතරයි. ඒක හොඳට පැහැදිලි නේද? ඒතර මේ ඒ මාර්ගස්ථ චේතනාවට දැන් මම චාමිනි කිව්වේ අර අර කියන්නා වූ කුසලය අකුසලය කියන එක
කුසල මූලයයි අකුසල මූලයයි හඳුනා ගන්න පුළුවන් වෙන කාටද චාමිනි? සම්මාදිට්ඨි. රාග මෝහය හඳුනා ගන්න පුළුවන් වෙන කාටද චාමිනි? මෝහය හඳුනා ගන්න පුළුවන් සම්මාදිට්ඨියට පත් වුණු කෙනෙකුට. කොහොමද යා සම්මාදිට්ඨියට පත් වෙන්නේ මෝහය හඳුනාගෙන? මේ ඉදප්පච්චතාවේ දැකලා නෙවෙයි. පත්‍යතාවේ සමුදය නිරෝධය දැකීමෙන්. ලකින් තේරෙනව නේද? එතනදිත් අපිට ඉස්මතු කරන්නේ භාගතුන් වහන්සේ පැහැදිලිවම අර අර අන්ත දෙකේ මම යනු හැංගීම තුල ඉන්න තාක්කල් ඔහු ඉන්නේ මෝහේ. මෝහේ. මෝහේ ඉන්න පුද්ගලයා ලෝභයටත් ද්වේෂයටත් කොටු වෙනවා. තුර අමෝහේ තුල තමයි අලෝභ ආදේශ වෙන්නේ. එහෙමයි. අමෝහේ කියන්නේ මම යනු හැංගීම හඳුනාගත්තු පුද්ගලයාට එහෙමයි. ලෝභ කරන්න දෙයක්වත් නැහැ. ද්වේෂක ඒක නිසා එයා අලෝභයටයි ආදේශයටයි පත් වෙනවා. එහෙමයි. හරිද? එහෙමයි. එතකොට මෙන්න මේ පුද්ගලයා නේද ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයා. ඇත්තටම ඒ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයාගේ චේතනාව මාර්ගස්ථ චේතනාවක් නොවේද තියෙන්නේ? මාර්ගස්ථ චේතනාවක්. මාර්ගස්ථ චේතනාවකින් එයා යමක් දැන් කරනවා නම් මේ ඔව්. කියන කළු සුදු නොවන කළු සුදු නොවන මිශ්‍ර නොවන එහෙමයි. කර්මක්ෂේපිනස පවතිනා වූ මේ විශිෂ්ට ඥාන මේ මෙන්න මේ විශිෂ්ට කර්මය තමයි යොහු කරන්නේ. එහෙමයි. දැන් නුඹලාට තේරෙන්න ඕන මේ ඔව්. නුඹලා ආශ්‍රමවලින් ඇදලා දාන්නේ ඔව්. පාප කර්ම විතරක් නොවේ නොවේ. කි. එහෙමයි. ඒකට හේතුව ඔව්. පුණ්‍ය කර්මය තුලත් නුඹලා ලෝභ සිතකින් තමයි කරලා තියෙන්නේ මම යනු හැංගීමේ. ඇත්තටම. ඒවැ තැම්පත් වෙලා තියෙනවා මොනවාද චාමිනී? එතන තැම්පත් වෙලා තියෙනවා කුමන හෝ මම යනු හැංගීමෙන් තැම්පත් කරු සංඛාරයක්. ඒ ලෝභ. සංඛාරය අභිසංස්කරණයකට ලක් කරන එක තමයි නුඹල මෙතෙක් කල් කරේ. දැන් එහෙමයි. නුඹ ඒ අභිසංස්කරණයක් එතනදි සිද්ධ නොවන නිසා නුඹ කාය කර්මයක් කළද වචී කර්මයක් කළද මනෝ කර්මයක් කළද ඒ සියලු කර්මයෝ කර්මක්ෂය පිණිසයි පවතින්නේ. මේක පැහැදිලිද කාට හරි? අතේ හොඳට පැහැදිලි. පැහැදිලි උපුල් මහත්තයා, හරිම පැහැදිලි. නින්නිට පැහැදිලිද නින්නි? පැහැදිලි නම් ඕගොල්ලෝ අහන්න තව සැරයක් හරි. අම්මට පැහැදිලි නේද අම්මා? පැහැදිලි පුතේ, හොඳට පැහැදිලි. දැහැගෙන ඉන්නේ. දැන් එතකොට චාමිනී බලන්න ඊට පස්සේ පුන්නට එහෙම පහදලා දීලා ඊළඟට එහෙමත් කියන මම මේක උඹලාට විශිෂ්ට ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කොට මා විසින් මේක වදාරන්නේ කියලා කියනවා චාමිනී. එහෙමයි. මම මේක දුටුවා මගේ බුද්ධ ඥාණයෙන් ඒක ප්‍රත්‍යක්ෂ කළා මම මා විසින් සුවජිතේ වද මේක මේ විදිහටයි වදාලන්න කියලා. ඊට පස්සේ බලන්න ඊට පස්සේ අනිත් එකේනා කෝ පුණ්‍ය නේද? අරයා කවුද? තේනිය. ඔව්. ඊට පස්සේ මෙහෙම කිව්වම වදාලා කල්ලි ගෝවුතගත් කෝලිත පුණ්‍ය කෝලිත පුත් පුණ්‍ය භාගතුන් වහන්සේට තෙල සැලකර සිට භාගතුන් වහන්සේ මැනවි වහන්ස මැනවි වහන්ස යම්සේ භාගතුන් වහන්සේ අද පටන් මම දිවිහිමියෙන් මන් නුඹලාව බෝසරණ කොට ගන්නවා. මම මා උපාසකෙක් කරගන්න නුඹගේ බලූත ගත් සේනි මොනද බලූත ගත් සේනි බලුතර දේනි අචේලක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙලේ වහන්ස ඉතා මැනව වහන්ස ඉතා මැනව වහන්ස යම් පරිදි දෙසන ලදිද වහන්ස තෙල මම භාග්‍යවතුන් වහන්සේ සරණ යෙමි. ධර්මය හා භික්ෂඟුණුදු සරණ යෙමි. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙම්වා උපසම්පත් ලැබෙම්වයි කීහ. හරි දැන් බලන්න දෙය හරියම ලස්සනයි නේද? මේ දෙන්නට ධර්මය මේ සත්‍ය වැටහෙනවා. ඒක නිසා මට තාම මැනවි භාග්‍යතුන් වහන්ස දැන් මට පැහැදිලි මා කළ යුත්තේ කුමක්ද කියලා මම දිවි හිමියෙන් නුඹව සරණ යනවා. ඉතින් මේ දෙන්නව මේව කරගන්න කියනවා. ඊට පස්සේ සේනිට කියනවා මේ ශාසනේ උපසම්පදාවක් රැකෙන්නේ නම් මේකට සාර මාසක් මාස 6ක් මුළුල්ලේ මේක පිළිවෙත් පිරිවීමක් කරන්න වෙනවා. ඒ නිසා මේක උඹලාට මම ඒකේ නීති පද්ධතියක් පවතිනවා. ඒ නීති පද්ධතිය දැන් පුණ්‍ය මේක අවබෝධ කරා කියලා අනේ පව්වේ යම යමුකුත් නැහැ. අදාළ දණ්ඩ නීතිය දාලා තමයි සේනී පුණ්‍ය උඹලා ඒක අවබෝධ කරගන්න වෙන්න පුළුවන්. හැබැයි මගේ තියෙනවා මේකේ කොහොමද පැවිද්දකට ගන්න කියලා. ඒක නිසා 6 මාසක් උඹලා මේකේ රකින්න ඕන කියලා. ඊට පස්සේ කියන එක දුර මෙහිලා මා විසින් පුදෙන් දරන වහන්ස අනතීත්‍යක වූ මා
මේ වෙනස් තීර්ථකෙක්නේ දැන් මෙයා, වෙනම එහෙම වෘත රැකපු කෙනෙක්නේ. මොන මා එහෙමයි මේ ශාස්ත්‍රයේ පැවිදි කරන්නට කැමති නම් සාර මාසයක් කල්පුරක්ද ඊට වැඩිය වැඩියෙන් කල් පිරෙන්න උනාද සතර අවුරුද්දක් ඒ ඕනම කාලයක් මා නුඹ වෙනුවෙන් මේ ඉන්නවා. ඊට පස්සේ කුක්ක වෝතේ රැකපු සේනි ටත් අර බලු උතේ රැකපු ඒ දෙන්නත් මේකට එකඟ වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. තේරුණාද? මේ එහෙමයි කමටහන් කතා බුදුහාමුදුරුවෝ කියලා නැහැ කොතනකවත් මේ අපි අලුතෙන් අපේ කට්ටිය දාගත්තුය. මේක නිසා මේ මනාවට ඒකෙන් වදාල කරේ මාර්ග බ්‍රහ්මචර්යාවේ මාර්ග බ්‍රහ්මචර්යාවේ ලැබිලා මේ දෙන්නම රහත්ඵලයෙන් රහත්ඵලයට පත් වුණා කියලා තමයි කියන්නේ. ජාතිය ශ්‍රේ වූවා මේ දෙන්නම රහත් වෙනවා කියලා තමයි මේක කියන්නේ. ඒක දැන් අද අපි මේ සූත්‍රය අරගත්තේ මම මේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැනට උඹලාට එන්න ලේසියෙන් පුළුවන්. උඹලාට ලේසියෙන් එන්න පුළුවන්. උඹලා මේ මේ ධම දැක්කොත් උඹලාගේ හිතේ ගොඩනැගින්නේ මේ අර අර කියනා වූ නුඹ දැන් අර චේතනාව මොන විදියද? මාර්ගස්ස චේතනාවකින්. මාර්ගස්ස චේතනාවකින් ඉන්න පුළුවන් මොන වෙලාවටද ධම්ම? යෝනිසෝ මනසිකාරෙන් සිටින අවස්ථාව. මාර්ගස්ස චේතනාවෙන් ඉන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය තුළ, සම්මා වායාමයි, සම්මා සතියේ තුළ කරන සෑම ක්‍රියාවලියක් තුළම එයාගේ මේ ක්‍රියාව දැන් ආරම්භ කරන්නේ එතන නොවේද? එහෙමයි එහෙමයි උපුල් මහත්තයා. එතකොට ඒක නේද අර නුනුවනින් මෙනෙහි කරන පුද්ගලයෙක් දෙය නේද? එහෙමයි එහෙමයි. දැන් නුවනින් නුවනින් මෙනෙහි කරන කෙනෙක් නිසා එයාට මේ එයා දැන් උපන් ආශ්‍රවයෝ දැන් උපදින්න ඒක පුණ්‍ය වෙන්න පුළුවන් පාප වෙන්න පුළුවන් උපදින්න. ඒක දැන් භාගතුන් වහන්සේ ඒකතන පුණ්‍ය පාප කියන එක නොකිව්වට දැන් මේ අමල දැනගන්නවා. ඇයි? අපිට සම්මා දිට්ඨි සූත්‍රේ අපිට හම්බ වෙනවා ආර්ය සම්මා දිට්ඨියට පැමිණෙන තුරු ඒ කරන ඒවා ආශ්‍රව සහිත නම් ඒක උපදි වේපක්කා. එහෙනම් ඒවත් මේ අර මතු භවයකට අවශ්‍ය කරන කරුණු කාරණා හැටියට තැම්පත් වෙලා. එහෙනම් දැන් නුඹ මාර්ගස්ත ඥාණයෙන් නුඹ ඉන්නවා නම් හැම වෙලාවෙම අර කියනවා එළඹ සිටි සීයෙන් නුඹ ප්‍රහාණය කරන්නේ නුඹගේ ප්‍රබල චේතනාමය කර්මයක්. චේතනාමය කර්මයක් කරනවා නුඹ පුණ්‍ය පාප පහිනස්ස කියන තැන. මං හිතනවා මේ අම්මලට දැන් පැහැදිලි ඇති කියලා මොකද්ද මේ මා පුණ්‍ය පාප පහිනස්ස කිව්වේ කියලා. හරිම ලස්සනට ඒක පැහැදිලි වුණා උපුල් මහත්තයා. අනිත් අයත් කතා කරන්න කොමුදුවක් අහෙම කතා කරන්නම නෑ, කතා කරන්න අක්කි තේරුණාද කියලා උපුල් මහත්තයට කියන්න. නෑ ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් තේරුණා හොඳට තේරුණා. තේරුණා උපුල් මහත්තයා හොඳින් තේරුණා. තේරුණා උපුල් මහත්මයා හොඳින්. ඔව් ඉතින් මේ මෙන්න මේ 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 ගැඹුරු පරියය අවබෝධ කරන්න පුළුවන් නම් හැබැයි මේ සමස්ත කතන්දරය අවබෝධ කරන්න නම් නුඹ ඉස්සෙල්ලම සම්මා දිට්ඨිකයෙකු වෙන්න ඕන නේද? ඇත්තටම එහෙමයි. එහෙම නැත්තම් නුඹට අර කියන මාර්ගස්ස චිත්තයක් නැහනේ. නෑ. මාර්ගස්ස චිත්තයක් තුල වැඩ කරොත් නේද පුණ්‍ය පාප පහිනස වෙන්නේ? ඇත්තටම. එහෙනම් මාර්ගස්ස චිත්තයක් ඇති කරගන්න නම් නුඹ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනා නම් නුඹ යෝනිසෝ මනසිකාරය පුබුදවන්න ඕන. යෝනිසෝ මනසිකාරය පුබුදවන්න නම් මේ ලෝකේ හටගන්න ආකාරය සමුදියත් අත්ථගමයක් පිළිබඳ මන අවබෝධයට පැමිණෙන්න. එහෙනම් සමුදියත් අත්ථගමයක් පිළිබඳ අවබෝධයට පැමිණවා කියන්නේ ලෝකේ දකින්න ඕන. ලෝකේ දකින්න නම් සලායතනික ලෝකේ දකින්න ඕන. එහෙනම් සලායතනික ලෝකේ සමුදියත් අත්ථගමයි තමයි ඔබ දකින්න ඕන. සලායතනික ලෝකේ සමුදියත් අත්ථගමයි කියන්නේ චක්‍රේ නෙවෙයි. චක්‍රේ තුල සිටින්නා වූ අර අර නාම රූප චක්‍රය. නාම රූප විඥාන චක්‍රය. පැහැදිලිද උඟලන්ට? පැහැදිලි උපුල් මහත්තයා. ඒක නිසා මේ මේ අපි චක්‍රය පාඩම් කරලා හරියන්නේ නැහැ. චක්‍රයෙන් ඔබට නුඹලා එන්න ඕන කාලය. දැන් නුඹලාට මනා අවබෝධයක් තියෙනවා ලෝක සමුදය පිළිබඳ. නුඹලාට පටිච්ච සමුප්පාදය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි. අපතෙන් උපදින ලෝකයේ පිළිබඳ නුඹට හොඳ අවබෝධයක් තියෙනවා. මේ එකිනෙකට හටගෙන ඉදප්පච්චතාවේ තුල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ නුඹලාට අවබෝධයක් තියෙනවා. ඒවා එකිනෙකට හටගන්නකොට ඒ ප්‍රත්‍ය බිඳිලා ඊළඟට හටගන්න කියන එක උදේ වැය ඥානය දැන් නුඹලාට තියෙනවා. ඒ උදේ වූ ඥානය නිසා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ප්‍රත්‍ය නුඹලා අවබෝධ කරගන්නවා.
නිසා දැන් උබලාට මේ මාර්ග චිත්තය තුළ එම නැත්තං එළඹ සිට සිය තුළ ලෝක පරිහරණයට දැන් උබලා සුදුසුකම් ලබනවා. එන්න ඒක තමයි මෙතනදි කෙරෙන්න ඕන කාර්යය. පැහැදිලිද? පැහැදිලි උපුල් මහත්තයා. පැහැදිලි ස්වාමී උපුල්. පැහැදිලි උපුල් මහත්තයා. පැහැදිලි උපුල්. පැහැදිලි උපුල් මහත්තයා. ඒක තමයි අජිත් අපි 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 අවබෝධ කොට ගත යුතු මේ ගැඹුරු කරුණ අවංකවම කියන. අර මේ ධම්මපදයේ ගාථා දෙකක් තියෙනවා නේද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ට මනෝමය තතෝනම් දුක්ඛමං වෙති තතෝනම් සුඛමං වෙති කියන. එතකොට මේ සිතිවිලි දුක සහ සැප කියලා එහෙම දෙකක් යදනවද? නෑ, චතෝනම් හුක්කමං දෙගේ චේතනාවෙන් සකස් කරන ලද ඒ කර්මයෙන් නුඹ පිටිපස්සේ නුඹ ගෙන්නේ කරත්තරෝදි වගේ. ඔව්. ඒ අතීතයේ චේතනාවෙන් සකස් කරන ලද කළු කර්ම නොවේද කරත්තරෝගේ පිටිපස්සේ නොවගේ ආත්මයක් ආත්මයක් පිටිපස් පාසා ditth dhamma upapajja vejaniya aparaparya anantari හැටියට ගමන් කරන්නේ නැද්ද මේ කර්ම? ගමන් කරනවා. ගමන් කරනවා. ඒතර සුදු ඒවා. ඒවත් ගමන් කරනවා. ඒවත් ඒ ලෙසම ගමන් කරනවා. ඒතර දැන් කළු කරත් සුදු කරත් නුඹට සසරේ යන්න මිසක් දැන් මේකේ කියනවානේ කළු කරලා තිරසන් ලෝකවල උපදිනවා සුදු සුදු කරලා දිව්‍ය ලෝකවල උපදිනවා කළු සුදු කරලා මනුස්ස දිව්‍ය ලෝක මිශ්‍රව උපදිනවා මේ සූත්‍රය කියනවනේ. එහෙනම් මේ මොනවා කරත් නුඹලා සසරේ ඇවිදිනවා. හැබැයි මං බලට කියලා දෙන්නම් ඔය කළුත් නොවන සුදුත් නොවන කළු සුදු මිශ්‍ර නොවන සියල්ලම විනාශ කරන්නා වූ කර්මයක් කියලා දෙන්නම් කියලා නෙමෙයි කියලා දෙන්නේ. ඒක කියලා දෙන්න නම් මාර්ග චිත්තයක් උපදින්න ඕන. මාර්ග චිත්තයක් උපදින්න නම් නුඹ ආර්ය මාර්ගයට පැමිණෙන්න ඕන. ආරේ මාර්ගයට පැමිණෙන්න නම් සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. සම්මා දිට්ඨියටපත් වෙන්න නම් නුඹ ලෝක අර කියනවා මොනද මේ 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 දේව විඥානය ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය පිපිදෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය පිපිදෙන්න නම් නුඹ කල්යන්න මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. මේක ඔක්කොම මේ වෙලන්නේ පෙලක් පෙලක් කො එතකොට දැන් මේක මේක ප්‍රකට වෙනකොට තමන්ට හිතෙන්න පුළුවන් අයියෝ මේකද මේ දැන් අර අපේ රත්නායකමත් එක දහසක් මාත්‍යකුව මේක මේ ටිකටනේ අපි මෙච්චර මහන්සි වෙන්නේ. ඇත්තටම ඔව් මේකට තමයි මහන්සි වෙන්න ඕන. මේක තමයි ඉස්පතු කරගන්න ඕන. දැන් මේක උඹලා හිතනා වගේ එක ෂණෙන් මේක උඹලා බැහැර කරන්න එපා. මේක හරි පහසුයි කියලා. නමුත් උඹලට තේරෙන්න ඕන උඹලා මෙතෙක් කල නොදුටු සියුම් තැනක් දැන් ටච් කරමින් ඉන්නවා කියලා. ඒ නිසා උඹලාගේ කන්සන්ට්‍රේෂන් එක මේ වෙනුවට යොදවන්න ඕන. මේ මේක මේ මේ බනහන වෙලාව බනහන්න ඕන. Taman නිෂ්කලංක තැනකට ගිහිල්ලායි බනහන්න ඕන. දැන් නුඹලා නිෂ්කලංක තැනකට ගිහිල්ලා බන ඇහුවොත් නුඹලාට මේක මේක මනසට ඇතුල් වෙන ස්වභාවය වැඩි නැද්ද සිතම්ම? වැඩි. නුඹලා යුද්ධ පිටකයක ඉඳලා එහා පැත්තේ යුද්ධයක් මේ පැත්තේ ගෙදර බෝම්බ ගහනවා නුඹලාට බන හතයිද? නෑ. අනේ වැඩක් නැහැ. ඇයි අර අර යොමු වීම නතර කරන්න පුළුවන් ද චාමිනී නුඹට? නෑ නෑ නෑ. මේ මේ කට්ටියක් ටීවී දාගෙන තව කට්ටියක් රේඩියෝ දාගෙන තව කට්ටියක් එහා පැත්තේ dance එකක් මේ රතිඤ්ඤ ගහනවා. ඒතර නුඹලට අවශ්‍ය වෙනවා අර රුක්ක මූලයක් හෝ ශුන්‍යගාරයක් මේ ඒයි මේ මේ දහම එච්චර සියුම්. අනිත් එකේ දහම මේක උතුම් දහමක් නේ කුල් මහත්තයා. අපේ පූර්වේ පිනකට අපිට මේ ශ්‍රවණයට ලැබුණු දහමක් ඒ දහම අහන වෙලාවට ඒකට නියම ස්ථානය නොදීමත් ඒක විශ්ව ක්‍රියාත්මක වෙනවා. එයාට දහම මම අපේ ගෙදර අය මම අපේ ගෙදර දැක් කෑ ගහලා තියෙනවා. අහන්න බැරි නම් නොහයින්න අහන්න පුළුවන් නම් දොර ලොක් කරගෙන තමන් ඒ වෙනුවෙන් ෆුලි කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ඇයි මේ උතුම් දහමට ඒ නියම ස්ථානේ උතුම්ම ස්ථානේ දෙන්න ඕනේ. දරු කිරීම තියෙන ඒ ඒ ඒ කියන්නේ අපිට මේ ටික ඉස්මතු නොවුනා නම් අපි අර අර අච්චාර කොටෙන් ඉන්නේ. අපි ධර්ම හොයනවා, අටුවා හොයනවා, අර ඊට පස්සේ බණ අර රැ එළි වෙනතුරු 25 මොහද සජ්ජායන අහනවා. ඊට පස්සේ අනාද කවි බණ අහනවා. ඊට පස්සේ අපි සමම් පිච්ච මල් පූජා කරනවා. පිච්ච මල් 16 පූජාවට යනවා. ඊට පස්සේ අපි අබ තෙල් පූජා කරනවා. කොච්චර නන්නත්තරලා හිටපු අපිටද මේ
මේ කොටස් ටික ග්‍රහණය වෙන්නේ නේ. අපිට අබ තෙල් දැම්මා කියලා අම්මා රෂාමට හම්බ වෙනවද? මේ අබ 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 තෙල් නේද මොනවාද? අබ තෙල් පූජාව. ඊට පස්සේ 84,000 මොනවාද ඒ පූජා. ඒ පූජා කරා කියලා දැන් ඒ ඒ ඒවෙන් සුඛ කර්ම එකතු වෙනවා මිසක් වෙන මොනක්වත් සිදු වෙනවද? නැහැ නැහැ. සුඛ කර්ම විතරයි. ඒ සුඛ කර්මය නුඹට තව සංසාරකට බැඳ තබන කර්ම මිසක් ඔය පුණ්‍ය පාප පහිනසද? නැහැ. නැහැ. පුණ්‍ය පාප පහිනස කරන්න නම් නුඹ මාර්ගස්ථයක් වෙන්න ඕනද නේද? අනිවාර්යයෙන්ම මාර්ගස්ථයක් විය යුතුමයි. මාර්ගස්ථයට බලන්නකෝ පුණ්‍ය සම්පූර්ණම පුණ්‍ය කටයුතු යෙදිලා තිබුණේ ඒ පුණ්‍යට අදාළ තිරිසන් ලෝකයකට යන්න. ඒකනේ පුණ්‍ය අනන්නේ අඩන්නේ. ඒකනේ සේදී අඩන්නේ. ඔව්. ඒතර සේදීටයි පුණ්‍යටයි කියලා දෙනවා. තාම උඹලට කල් තියෙනවා. වහම මේකට උඹ එන්න ඕන කියලා. උඹට එන්න තාම කල් තියෙනවා කියලා. ඒක නේද දීඝජානුට කිව්වේ? ඇත්තටම. බලන්නකෝ නුඹලා කෙතරම් වාසනාවන්ත විය යුතුද මේ සියල්ල විනාශ කරගෙන ඉදිරියට ගමන් කිරීමේ අවබෝධ වුණොත්. අදාල පණිවිඩයක් අපිට හම්බෙලා තියෙනවා මේ කතා කරන මට පවා. නුඹලා එකට උනන්දු වෙන්න ඕන. මේ ධර්මඥානය බොහොම ගෞරවයෙන් මේකට හින ගෞරවයක් දෙන්න ඕන චාමිනී. මට අද අවබෝධ වන එකම දේ උපුල් මහත්තයා, සක්කාය දෘෂ්ටිය බිඳගත් වහාම සිදුවන්නේ පුණ්‍ය පාප පහිනස්ස කියන එක. සක්කාය දෘෂ්ටි බිඳුණු ප්‍රලයෙන්ම හරියන්නේ නැහැ චාමිනී. ඒ සක්කාය දෘෂ්ටි බිඳුණකොට නුඹට ඇතිවන සම්මා දිට්ඨියනේ දැන් ඇති වෙන්නේ සක්කාය දෘෂ්ටිය බිඳීමත් සමගම නේද? එහෙමයි. ඒක ඒක බිඳුණු පළියට නුඹ අර අර වායාමයේ සතිය, ඒ කියන්නේ එලඹ සිටි සීය ගිලිගෙන මොහතකදීම නුඹ අර අර කොටට යනවා. යනවා යනවා. අපි උත්සාහ කරන්න ඕන අර වඩන ලද සිතකින් මේ ලෝකය පරිහරණය කරන්න නේද? එහෙමයි. එතකොට නුඹගේ ගමන වේගවත් වෙනවා. ඒ වගේම අද පාදල දෙන්න ඕනේ. මේක මේ සර්ව අසුභවාදී දහමක් නෙමෙයි. තමන්ගේ වෘත්තිය දොස්තර මහත්තයාට දොස්තර මහත්තයාගේ වෘත්තිය කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉංජිනේරුවට ඉංජිනේරු වෘත්තිය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ගෘහණියට තමන්ගේ යුතුකම් ඉෂ්ට කරගෙන සතුටින් hina වෙලා ජීවත් වෙන්න පුළුවන්. සංගීත සංදර්ශනය කරන සින්දු කියන එක්කෙනාට සින්දු කියන්න පුළුවන්. හැබැයි එයාට ඒව කරා කියලා එයාට අයිතියක් නැහැ දස අකුසලයේ දෙන්නේ ජාමි. එහෙමයි එහෙමයි. ඒ කියන්නේ කෙලිම දස අකුසලයේ කියන්නේ මිත්‍යා දෘෂ්ටියනේ. ඔව්. දැන් සම්මා දිට්ඨිය දසවස්තුක සම්මා දිට්ඨියට පත්තුණු කෙනා ඒ ඒ ඒ ඒ දසවස්තුක සම්මා දිට්ඨිය තුල දැන් එයා අතනදි පුණ්‍ය කර්මයක් කරන්නේ නැහැ චාමිනී. නේ දැන් ආර්ය සම්මා දිට්ඨියට පත්තුණු කෙනාගෙන් පුණ්‍ය කර්මයක් සිදු වෙන්නේ නැහැ. එයා එළඹ සිට 100ෙන් කරන්නේ මේ පුණ්‍ය කර්මයක් ප්‍රහාණය වෙන දැන් ප්‍රහාණයටයි එයා වැඩ කරන්නේ. එහෙමයි. අරය ඒක නිසා ඒකෙන් කවුරුකත් වරදවා හිතා ගන්න එපා. මේ පුළුවන් තරම් පව කරන්න මට ලයිසන් එකක් හම්බුණා කියලා. එහෙම කරන්නේ නැහැ. පව කරොත් එයා පව කරනකොටම එයාගේ දෘෂ්ටිය පැහැදිලිවම අර කියන මිත්‍යා මේ මේ සම්මා දිට්ඨිය දෙය ඉන්නේ පව කරනවා නේ. නෑ නෑ නෑ. ඇයි එයා සම්මා දිට්ඨියෙන් ගිලිහෙන්නේ පවෙදී? එයාට එතකොට මෝහය තුලයි නේද, මම යන හැඟීම තුලයි නේද එයාට හටගන්නේ රාගය දේශය. රාගය දේශය හටගන්නේ මෝහය තුල. මෝහය අමෝහය හඳුනාගත් පුද්ගලයා සම්මා දිට්ඨිකයා. හැබැයි සම්මා දිට්ඨිකයා වුණාට එයාට තල්ලු වෙලා යනවා පාප කර්ම කොටට අර වීරියයි සතියයි ගිලිහුනොත්. ඇත්තටම මං කියන පැහැදිලිද? හොඳටම පැහැදිලි. වීරියයි සතියයි ගිලිහුනොත්. ඒතර හැම මොහොතකදීම උත්සාහ කරන්න ඕන සම්මා දිට්ඨියටපත් වෙනවා වගේම වීරියයි සතියයි තුල මේ මේ සලායතනික ලෝකය පරිහරණය කරන්න. එතකොට ඒක ඒක තමයි කියන්නේ අර පච්චුප්පන්නංච යෝ ධම්මං සත්තත්ති පස්සති. ඔය අනේ පිළිසිටුතුමත් ඇත්තටම මේ ඉතින් ඔය පොලියට දුන්න කෙනෙක් කියලානේ කියන්නේ නේද? ඔයගේ වෘත්තිය. ඔව් ඒ වෘත්තිය තර වෙනකොට එයා අවසාන කාලය වෙනකොට ඇට සල්ලි හම්බ වෙන්නේ නැතුව එයා මොනද ගොඩාක් දුප්පත් වුණා කියලා කියනවා. නමුත් විසාක දුප්පත් වුණේ නැහැ නේ විසාක. එයා හොඳට ජීවිතේ එන්ජොයි කරලා තියෙනවා මට පේන හැටි.
දම් උදාහරණේ දරු 21 කෙනෙක් ලැබුවා කියන එකයි එයාට. ඒතර ඒක එයාගේ ජීවිතයේ විඳින්න විඳා කියලා එයාගේ අර සම්මා දිට්ඨිය ගිලිහිලා එයා අපාගත වුණාද? එහෙමයි. නෑනේ. ඒක අබහුවේ. ඒකයි මේකේ තියෙන වාසනාව. මේ දහම් රස පාදා ගැනීමේ තියෙන වාසනාව තමයි නුඹ අර අර කියන තිරිසන් ලෝකයේයි සතර අපායයි මිදුණා. පැහැදිලිද? එහෙම. ඉතින් තමයි නුඹලා එන්න උත්සාහ කරන්න අවම වශයෙන්. එහෙමයි පොම. එතකොට උපුල් මහත්තයා විශාඛාවට සෝවන් ඵලෙන් එහාට යන්න බැරුගේ උන්වහන්සේගේ වීරිය සහ සතිය ගිලිහුණාද? ගිලිහිලා නෙමෙයි චාමිනි. දැන් මෙහෙමයි, ඔයා කෙනෙක් හරි සම්මා දිට්ඨියට පත් වුණු කෙනෙක් නේ විශාඛාව. එහෙමයි. හැබැයි එයාගේ ඉන්ද්‍රිය පිනවීමට එයාගේ ආශ්‍රවවල තියෙන ප්‍රබලත්වය නිසානේ එයා එතනට ගියේ. ආශ්‍රවය එයාගේ මේ මේ සම්මා දිට්ඨියට පත්වීම, ආර්ය භාවයට පත්වීමේ තියෙන ප්‍රබලත්වය නිසා එයාව නැවත තිරිසන් ලෝකයකට අරන් ගියේ නෑ. හැබැයි එයාගේ ආශ්‍රවවල තියෙන ප්‍රබලත්වය නිසා අර වීරිය සතියයි එයාව බැහැර කරනවා, ආශ්‍රවය එයාව ගෙනියනවා ලෝකේ විඳින්න. ලෝකේ විඳින්න ගිය නිසා එයාට අර එයාගේ ආශ්‍රව ප්‍රහාණ ගමන අඩාල කරා. එතකොට එයා බහුල වැඩි වුණා නේද පුතේ? හරි බහුල වැඩි වුණා, හරි බිසි. ඉතින් ඒ වගේ වැඩ නිසා මුලින්ට තේරෙන්නේ නැහැ. එයාට තේරුම් ගන්න බැරි වුණා මා අල්පේච්ච විදියට වහම මේ සසරෙන් මේ සැරේම එතර වෙන්න ඕන කියලා හැඟීමක් පහළ වුණේ. අවසාන අවුරුදු 70 ගිහිල්ලත් 80 ගිහිල්ලත් හම්බ කරන්නම තමයි උත්සාහය. තමාරේ ඉන්නේ ඒකෙන් අපිට ගම්ය වෙනවා, මේ සම්මා දිට්ඨියට පත් උනොත් ඒක රැකෙනවා කියන එක නේද පොල් මහත්තයා? ඒක නැති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියට පත් වීම තරම් වැදගත් නැහැ කිසිම දෙයක්. ඒක ගැරන්ටියක් කියන එක අපිට තහවුරු වෙනවා නේද? උමාකාර ගැරන්ටියක්. මේ ලෝකයේ මෙතෙක් කල නොදුටු ලෝකයක් භාග්‍යතුන් වහන්සේ විසින් ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන අපිට පහදා දුන්නා වූ ලෝක සමුදය අත්ගමය අවබෝධකට ගැනීම. එහෙමයි. ඒක කවදාකවත් ගිලිහෙන්නේ නැහැ. ඒක අපේ සසරේ ගමනට ඒක ඇංගිල තිබුණත් නුඹ ආයි මිත්‍යා දෘෂ්ටියට නිත මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. එහෙමයි. බව අටකට යන්නේත් නැහැ කියන එක මේමනේ චාමිනි. දැන් සෝවාන් දැන් සරකාණී සෝවාන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ආනනේ සරකාණී ගේ ඊළඟ භවය මොකද්ද කියලා. එහෙමයි. සෝවාන් මාර්ගයට පත්තුණු කෙනා මාර්ගයට මම මේ කියන්නේ. හරි. යොනිසෝ මනසිකාරේ පිබිදුණු කෙනා මිය ඇදෙන්නේ නැහැ සෝවාන් ඵලයේ සාක්ෂාත් නොකර. එහෙමයි. සෝවාන් ඵලයේ සාක්ෂාත් නොකර මිය ඇදෙනවා කියන්නේ ਉਹ මිය ඇදෙන්නේ සකුද්දාගාමි මාර්ගේ. එහෙමයි. සකුද්දාගාමි මිය ඇදෙන මාර්ගේ මිය ඇදෙන කෙනෙකු මෙහෙට නැවත එන්නේ නැහැ. එහෙමත්ම දැන් බුදුහාඳුරු කියන එකවරක් කිය හැකියි කියලා සෝවාන් පුද්ගලයෙකු. ඒක මෙහෙමත්ම බොහොම රෑ ඉන්සිඩන්ට් එකක් ඒක වෙනවා නේද? ඔව්. ඔකේ ආගේ මොකක් හරි පුදුමාකාර පෞකාර සිතුවිල්ලක් පහළ වෙන්න ඕන මම නැවතත් මෙහි ඉපදිලා යනවා කියලා. තේරුණාද? ඒක තමයි මේ ආර්ය මාර්ගයට පිවිසීම මොනතරම් සුරක්ෂිත භාවයක්ද කියන එක. ඒක නෙවෙයි කියලා වැඩක් නෑ. ඒක මිනිස්සුන්ට ඒක ඒකේ අගයක් නෑනේ. ඒක තමයි. අපි කොහොම හරි ආර්ය මාර්ගයට බැස ගන්න මගේ සියලු වැඩ කටයුතු මම පැත්තක දාලා මේ මුළු සම්පූර්ණම මේ පැය දැන් අපි බලන්නකෝ අපේ අපේ ධම්ම සභා මණ්ඩපේ මේ අලුතෙන් ආපු මේ අම්මලා මේ 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 අය ඇරෙන්න කී දිනක නැද්ද බලන්නකෝ අඩු ගානේ ඉරිදා දවසකට සතියේ මේ බදාදා දවස අඩු ගානේ මේ මේ සම්මුති ලෝකයේ වැඩ කටයුතු මැනේජ් කරගන්න බෑනේ මේ අයට. මේ ධර්ම අවබෝධ කරලාද ඔය ඔක්කොම කට්ටිය දැන් අද දැන් මෙතන ඉන්නගෙන මේ මං කතා කරන්නේ මේ නැති නෑ මේකට දීලා නෑ චාමිනි මේක වටිනාකම ඒගොල්ලන්ට හම්බෙලන්නේ. ඔව් දෙන්න වැලුවේ හම්බෙලන්නේ පින්මදකම උපුල් මහත්තයා පින්මදකම නම ඔව් උපුල් මහත්තයා ධර්මීය වටහාලා දෙනකොටම ඒ මාර්ගයේ පේනවා වගේ පේනවා.
ඒක හැබැයි හරි අම්මා ලේසි වගේ මේක මේ තේරෙනවා. නේමනේ අම්මා, දැන් ඔය සියුම් තැන මේ ඇහැට රූප පේනකොට සමුදේ වුණු ලෝකයේ පිළිබඳ නුඹට ඒ ප්‍රත්‍ය උපදින මොහොතේ සිදුවෙන සිද්ධාන්තය මේ සිතුවිලි දාමයකින් සටගත්තු එකක් බව අවබෝධ වුණු ෂණයෙන්ම නුඹට තේරෙනවා මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් නෙමෙයි කියලා නේ. නෙමෙයි කියලා ඒ කියන්නේ නුඹ කෙලින්ම එතනින්ම ආත්මීය හැඟීමෙන් මේ ලෝකය පරිහරණය නොකළ යුතුයි කියලා නුඹ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ මොහොතේම නුඹට තේරෙනවා මේ සියල්ල හටගෙන නිරුද්ධ වන ස්වභාවයක් තියෙන බව. යංකිඤ්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ස්වභාවය නුඹට හම්බ වෙනවා. ඒකෙන් ඔබ ඉස්මතු කරගන්නේ, ප්‍රත්‍යක්ෂ කරන්නේ, ගම්‍ය වෙන්නේ අනිත්‍ය ස්වභාවය. අනිත්‍යයි අනාත්මයි අවබෝධ කරා කියන්නේම මේ සමස්ත ක්‍රියාවලිය මේ විදියට නොදකින තාක් කල් දුකයි බව ඔබ. එහෙනම් ඔබ ත්‍රිලක්ෂණය අවබෝධ කරා. අවබෝධ කරනවා. අවබෝධ කරනවා. ඒක තමයි මම කිව්වේ. අවබෝධ කරන්න ඔබට මූලික උනේ ඉදපච්චතාවේ. ඉදපච්චතාවේ නැති තැන ඔබට පුළුවන්ද පංචස්කන්ධයේ අනිත්‍ය දකින්න පුළුවන්ද ඉදපච්චතාවෙන් බැහැරව? බෑ බෑ. ඔබට පුළුවන්ද ආයතනික ක්‍රියාවලියක් ආයතන අරමුණ ඇත්ත බයිද ආයතන ක්‍රියාවලියක් තුළ අනිත්‍ය දකින්න පුළුවන්ද ඉදපච්චතාවෙන් බැහැරව? බෑ බෑ. නැහැ. ඒක නිසා තමයි භාගතුන් වහන්සේ කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පසති සෝ ධම්මං පසති කියලා. සති කියලා. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද ඔහු ධර්මෙ දකී කියලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම කිව්වනේ අම්මා. තව මොනවද අපිට? ඒක තමයි පැහැදිලි කරලා පැහැදිලි කිරීමේදී ඒ එතන ඒ ස්වභාවයට පත් වෙනවා කියන එකයි මම පැහැදිලි කරේ. පැහැදිලිවම මේ ඒක ඕන ඕන කෙනෙක්ගේ අහගෙන ඉන්නකොට ධම්මස අවදි වෙනවා. ඒක අහගෙන ඉන්නකොට වෙන හිතකට යන්නේ නැතුව ඒ පැහැදිලිවම තත්ත්වය ඒ මාර්ගයේ දිගේ යනවා කියලා තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම දැන් මේ රූප සටහන බලන්නකෝ. මේ සීතම්මා අම්මා ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට ධම්මාදී සයවැදෑරුම් කුමන ආයතනික අත්දැකීමක් ලැබුවද එතන පවසින්නේ මේ ස්පර්ශ ක්‍රියාවලියන් දෙකක් තුල සකස් වෙන්නා වූ නාම රූප ලෝකයක් නේ අම්මා? නාම රූප ලෝකෙ තින් පිට දෙයක් නැහැ. නැහැ. ඒක නිසා භාගතුන් වහන්සේ කියනවා පස්සං නරෝ දක්කති. නාම රූපය පිරිසිඳ අභ්‍යන්තරයට කිඳා බැලලා දකින අම්මට නේද හම්බ වෙන්නේ අනිත්‍යයි අනාත්මයයි. දුක්ඛයි අනාත්තයි කියන එක. අන්න හම්බ වෙනවා. එහෙනම් මේ ලෝකය මා මෙතෙක් කාලයක් නිත්‍ය සුඛ ආත්ත කොට අරගෙන තියෙනවා. කෙතරම් රැවටීමකටද මා ලෝකේ ගොදුරු වෙලා තිබුණේ. මේ සියල්ල සමුදය නිරෝධ කියන න්‍යාය ධර්මය තුළ අනිත්‍ය වූ මගේ පරිහරණය නොකළ මගේ වසඟේ පවත්විය නොහැකි අනාත්ම වූ මේ ධර්මතාවයෙන් නොදකිනකන් සංසාර දුකට බැඳ තැබූ ලෝකයක් නේද කියලා අම්මට තේරෙන්නේ නැද්ද? තේරෙනවා තේරෙනවා. ඒක තමයි නුඹලාගේ අවබෝධයේ එකම අවබෝධය විය යුත්තේ. මේ චුට්ට අවබෝධ කරගන්න තමයි නුඹලා මේ සංසාර ගමනේ ඇවිල්ලා තියෙන මෙච්චර කාලයක්. අවබෝධ නොවුණු නිසා. ඒක නිසා මේකට මේ සීතම්ම කිව්වාගේ fully concentration එකක් ආයි බාගෙට බෑ. එහෙම බාගෙට කරාම විශ්වය විසින් යාවේ ලෝනෝ. නුඹලා දන්නේ නැති. ඒ කියන්නේ මේ බුදුවරයා මේක මේක වැළලිලා ගියයි මේ ඉදපච්චතාවේ නැත්තම් පටිච්ච සමුප්පාද න්‍යාය ඉස්මතු කරන්න කොපමණ කාලයක් දුක්ින්දද? සාරාසංකේය කල්පලක්ෂය. අවුරු වෙනුවෙන්ද මේ දුක්ින්දේ? අපි වෙනුවෙන් තමයි. එහෙනම් එසේ දුක්ින්දලා හොයාගත්තා වූ මේ මතු කරගත්තා වූ මේ උතුම් ඉදපච්චතා න්‍යාය ධර්මය කවුරු හරි නිකන් කාගි ගෙදර යන ගමන් ෂොපින් යන්න වගේ ගියොත් ඔහුට විශ්වයේ අවස්ථාවක් දෙයිද මේ අවබෝධ කරගන්න? දෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. එහෙම කරන්නත් බෑ. මේ ධර්මය බොහොම තැන්පත්ව බොහොම හිත යොදවන. අර චාමිනී දැම්මා, මේ චාමිනී FB එකට දැම්මා භාගතුන් වහන්සේ ඇයි මේ දහම සමාජයට දෙන්න උකටලී වෙන්නේ කියලා භාගතුන් වහන්සේ කියනවා. මේ පංචකාමෙන් ඇලුණු මේ සත්වයාට මා කෙසේද මේක පහදලා දෙන්නේ කියලා. ඒ එච්චර සියුම් බවකින් භාගතුන් වහන්සේ දකිනවා නම් දත්ම දින ගමන් ඇයි මේ දැන් චාමින්ද තේරෙනවද, මේ සීතම්බලට තේරෙනවද
ඇයි භාගතුන් වහන්සේ මේ කියන්නේ කන්සන්ට්‍රේෂන් එක මෙතනට දෙන්න කියලා කියන්නේ? මේක විඥානය එකම පමණ සියුම් ඔබට විඥානයකින් දැක ගත හැකි එකක් පමණයි. ගයි එච්චරයි. එතකොට දැන් දත්ම දිනකොට විඥානය යන්නේ නැද්ද දත්ම දිනයකට? යනවා. දැන් දත්ම දින ගමන් බණ අහනකොට බණ හරියට ඇහෙනවද දත් භාගයයි බණ භාගයයි? මන භාගය. එතකොට දැන් දතුත් හරියට මැදවෙ නැහැ බණත් හරියට අහනවා. අනිත් එක උපමහත්ය මේක විශ්වයේ රහසනේ. ඒක විශ්වයට අනුකූලව අපි ඒ දේ මේකට ගරු කිරීමක් තියෙන්න ඕනේ චාමිනී. ගරු කිරීමක් තියෙන්න ඕනේ. ඒක නිසා එන්න ගරු කිරීම ආවාසම් නැතුව නිකන් ඒ හිඳගෙන සිටින විදිහ වුණත් බලපානවා කියලා මට නම් හිතෙනවා. මේ දැන් දැන් අනුබලාට කියන්න දැන් මං ගෙදරින් දන්නේ මේ කතාව කරන්නේ. නමුත් මට මං පිළිසිඳු වෙලා දැන් කෑවනම් ඒ කටත් හොදගෙන තමයි මෙතනට ඇවිල්ලා මේක කියන්නේ. ඒක ඒ කියන්නේ මට පුළුවන් ඒක උනේ නැහැ මොනෝ දෙන්න නැහැ දත් බඳින්න ඕනේ නැහැ මට මේ කියන්න පුළුවන්. නමුත් මේ උතුම් දහමට කරන ගෞරවයක් ඇත්තටම පිළිසිඳු වෙලා දහම දැන් ශ්‍රවණය කරන්නත් ඕනේ. එතනදී එතනදී තියෙන ආකාරවත් සද්ධාවක් නෙමෙයි අවංකවම කියන්නේ අමුලික සද්ධාවක් නෙමෙයි. එතන තියෙන මේ 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 සාස්වරයට කරන කෘතගුණ සැලකීමක් මේ මේ ගෞරවය මේ උත්මයට කරන ගෞරවයක් ගෞරවය ඒක ඒක සාස්ව ගෞරවය ඒ තමයි හොඳට පිළිහිටන්නේ තිබුණ මහත්තයා. එතකොට ගෞරවය ඇත්තටම ඒක විශ්වීය කාර්යයක්. ඒක අපිට තේරෙන්නේ නැති කාර්යයක්. ඒක විශ්වය නුඹ දිහා බලන් ඉන්නේ. නුඹ කවුද? නුඹ මොන විදියටද මේක ග්‍රහණය කරන්නේ? නුඹ මේ අද ඇවිල්ලා තියෙන්නේ අර මොකද ලෝකේ ලෝක ලෝකේ අපවාදයෙන් ගැලවෙන්නද? ඔබ මේ කරන්නේ බොරුවට නිදියගෙන මේක මේ ලෝකයට පේන්නද? නෑ. එයාට අපි කාටක්වත් මේ මේ තමන්ගේ අධිකරණයෙන් නඩුවකින් නිදහස් වුණත් ඔබගේ සිතෙන් නිදහස් වෙන්න බෑ. සිත කියන්නේ විශ්වයට සම්බන්ධ එකක්. ඔබ කරන සෑම කාර්යයක්ම විශ්වයෙන් ඔබට හංගවන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඔබ මේකට දක්වන ගෞරවය භක්තිය බුදුරේ කියලා කොහොමද ඔයා ඔප්පු කරන්නේ? එතකොට කවුද එතනදී දසවස්තුක සම්මාදිට්ඨියට පත් වෙනකොට කියන එක කාර්යයක් තියෙනවා චාමිනි. විශේෂ ඥාණයෙන් ලෝකේ දැතු පුද්ගලයෝ ඇත කියන විශ්වාසයෙන් ඔබට ඇති වෙනවා. ඇත්තටම ඇත්තටම මුලදීම මේක විශ්වාසය මත පදනම් වෙලානේ ගමන. දැන් නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ කවුරු හරි ඉන්නවා නම් විශේෂ නුවණින් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත් පුද්ගලයෝ නැත කියලා ඔව් දසවස්තුක සම්මාදිට්ඨියටත් අයිති නෑ. නෑ නියත නිත්‍ය දෘෂ්ටි. ඒතර ඒගොල්ලන්ට දහම හම් වෙනවද? නෑ නෑ නෑ. විශිෂ්ට නුවණින් දහම අවබෝධ කරගත් කියන්නේ බුදුන්ටනේ භාග්‍යවතුන් වහන්සේ. දැන් දැන් ඒ වක්‍රාකාරව කියන්නේ ඔව් විශිෂ්ට නුවණින් ලෝකය අවබෝධ කරගත්තා වූ පුද්ගලයෝ ඇත. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නේද පුල් මහත්තයා? කියමුකෝ දැන් මෙහෙම කරමුකෝ ඉෂිවරේ. ඔහු උත්සාහයකින් ඔව් ඔව් මොකද ආශ්‍රව ප්‍රහාණය අවබෝධය නොවුනත් ඔහු අර්ථ සමාපත්තිය වලට පැන නගින්නේ යම් කිසි විශේෂ ඥාණයෙන් ලෝකේ දැකලා නොවේද? ඇත්තටම ඔව්. එවැනි පුද්ගලයෝ ඇත කියන එක ඔව් අසස්තුක සම්මාදිට්ඨියයි දෙකක්. දැන් කවුරු හරි කියනවා නම් කොහොමද ඔප්පු කරන්නේ? කොහොමද වෙන බල කොහොමද බුදුහාඳුරු හිටියේ කියන්නේ? කොහොමද උඹලු කියන්නේ මේ අවුරුදු 2000 ගානට ඉස්සෙල්ලා මේ වැනි කාර්ය වාගයක් තිබුණා කියලා? ඒ කියන්නේ ඔහු එතකොට ඔහු අතනටවත් ඇවිල්ලා නැහැ. එතකොට දැන් මේ විශ්වයට පේන්නේ නැද්ද මේ පුද්ගලයාගේ ඇංගල් එක? පේනවා. අපිට පේන්නේ නැහැ. චාමින්ට පේන්නේ නැහැ. සීතම්මට පේන්නේ නැහැ. හැබැයි මේ කාටක්වත් නොපෙනුනට මේ ධර්මතාවය විසින් එයාව දැන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන්නේ කවුද? කවුරු හරි දෙවි කෙනෙක්ද? නෑ. මේ විශ්වයේ ක්‍රියාව. විශ්වයේ ක්‍රියාව. ධර්මය ධර්මයේ තුල හැසිරෙන්නව විශ්වය විසින් රකින්නවා කියලා තමයි මේ වක්‍රාකාරෝ කියන්නේ. විශ්වය කියන්නේ විශ්ව දෙවියෙක්ද? රාවණාද? නෑ. මේවා මේවාට මේවාට මේ මේවාට කිසිදු ඔප්පු කරන්න විදියක් නෑ. හැබැයි අපිට විශ්වාස කරන්න සිදු වෙනවා. මේ කර්මය කර්ම ඵලයේ තුලයි මේ සත්‍යය සසර සැරිසරන්නේ කියලා. එහෙනම් කොහෙද මේ කර්මය රැස් වෙලා තිබුණේ? අර අර ඉන්දික තොටවත්ත මාත් එකින් එහෙනම් අපිට කියන්න බෑ. හැබැයි අපි විශ්වාසයක් තියෙනවා
හේතුඵල ධමයක් මතයි සත්‍ය සසරේ යන්නේ ඒක ඒ හේතුව තිබුණේ පොල් ගහ උඩද පොළො යටින් දාවේ ඒක තිබුණේ අවපකරන් බලන්න පුළුවන් නะ කොහෙන් නේද ඉතින් ඒ වගේ ගොම් පාට් දැම්ම ඒතරම එහෙම වෙලා තින්නේ ඒ පෞකාර ගතිපැවතුම් නිසා මේ කොයිද තැම්පතුනේ කියලා අහනවා බුදුහාඳුර කියනවනේ ඒ වගේ මොඩියෝ නිසා තමයි බුදුහාඳුර එක වචනයක් කියන්නේ මොකද්ද මේ ධර්මය අතක්කා මෙච්චරයි මේක තර්කයට ගේන්න බෑ තර්කයට ගේන්න ධර්මය පිළිගන්න බෑ දැන් මගෙන් කවුරු හරි කිව්වොත් කොහොමද ඒ උපකරණ බලන්න කොහොමද ඔක බුදුහාඳුර කියපු එකක් කියලා කොහොමද ඔය දැන් කර්ම බලය කියලා ඔය දැන් මෙච්චර කිව්වනේ කර්ම බලය කියලා කතාව ඔව් ඔයා කියන්නේ දැන් හේතුඵලයක් මත අර අතීතයේ කරන ලද කළු කර්මයක් හේතු කොටගෙනයි මේ බලු වෘතයක් ඔප්පු කරන්න බෑ මට පුළන්න දැන් මොකද කරන්නේ තර්කයට නේ ඒක බුදුවරයෙක් කියලා තිනවනේ ඒවා මේ කතා කරන්න අවශ්‍ය නැහැ කියලා ඒ බුද්ධ මිනිස්සේ නමුත් බුදුවරයා පැහැදිලි කළා තියෙනවා නේද මේ හේතු හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති ඒක ඒක දැන් මට ඔප්පු කරන්න බෑ නුඹට බෑ ඒ බුදුවරයා කියනවා මේ හේතුවක් මතයි මේ ඒතකොට අපිට මහණිදාන සූත්‍රයෙන් හම්බ වෙනවනේ කතන්දරේ කොහොමද ආනන්ද යම් විටක විඥානයේද නාම රූපේ බැස නොගන්නේ නම් මේ ජාතියක් කියන එක කට ගන්න අන්න විඥාණයෙන් බැහැර වෙනවා මොකද්ද කළු කර්මයක් හෝ සුදු චේතනාමය කර්මයක් ඒක නොවේද ඊළඟ ඵලයට හේතු වෙන්නේ අර 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 හේතුව නොවේද අනාගත ඵලයට හේතු උනේ අන්න අන්න දැන් අපිට ඒකත් ඔප්පු කරගන්න විදියක් නැහැ නේ කොහොමද ආවේ කියලා ඒක අර සේලා සූත්‍රයේ හොඳට කියනවනේ නේද පුන නැහිතන් අත්ත සේලා සූත්‍රය කියන්නේ හේතුපටිච්ච සම්භූතං කියලා මානිදන් සූත්‍රයේ ලස්සනටම කියනවනේ විඥානයගේ බැස ගැනීමක් නැති තැන જાතියක් නැහැ කියලා සියල්ලම එක එකිනෙකට ගැට ගැහිලා ලස්සනට ගැලපෙන දහමක් මේක පුල් මහත්තයා. ඔබතුමා ඒක ලස්සනට අපිට ලිහලා සරලව අපිට පෙන්නලා දෙනවා. ඉතින් මේ පෙන්වා දීම අවබෝධ කරගන්න බැරි නම් කෙනෙකුට ඒක මහත්ම කර්මයක්ම වෙන්න ඕන. ඒක තමයි මම කිව්වේ උපුල් මහත්තයාගේ ඒක විස්තර කිරීම අහගෙන ඉන්නකොට ඔව් මට නම් තේරෙනවා මේ සම්මාදිට්ඨියට පත් වුණා වගේ කියලා. ඇත්තටම. ඇත්තෙන්ම එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම අපිට නමුත් ඒ මාර්ගය නිකන් මාර්ගය පැහැදිලි. පැහැදිලි වෙනවා. ඒක අහන් ඉන්නකොට භාවනාවක් වගේ. ඇත්තටම. ඇත්තමයි. ඔබතුමාට පාද වන්දනා කරනවා මේ ඉන්න තැන ඉඳලා උපුල් මහත්තය ඔබ ඉන්න දිශාවට. ඇත්තටම ඔබතුමා හිටියේ නැත්නම් අපි අද අනාතයි. ඉතින් නබලාට පැහැදිලි කිරීම නම් කෘෂ්ටයි. ඔව් ඇත්තටම. මේක මගේ මේ මගේ පෙන්වා දීමක් නෙමෙයි කියන්නේ මේක මේ පැහැදිලිවම මේ ධම්ම දැන් මේ ධර්මයේ ජීවමානව තවම තියෙනවා. ඉතින් අපි ත්‍රිපිටකය අසුරු කරගෙන දැන් මේ අපි කතා කරපු දේ අවසානයේ අර සූත්‍රය තුලින් පෙන්වුවේ මේක මගේ අන්තනෝ මතයක් නොවේ. මම දෘෂ්ටියකට බැසගත්තේ නෑ. නමුත් මාත් යම් කිසි උඟලන්ට එලිදරව්වක් එලිදරව් කරනවා අර සූත්‍රය ඇසුරු කරගෙන. නේ? එතකොට අපිට දැනෙනවා මේ ධර්මයේ ජීවමානයි කියන එක තහවුරු වෙනවා කියලා මාත්. බගතුනන්සි කිවි ධර්මයේ කියන්නේ මේ පුද්ගලයෙකුට නෙමෙයි කියලානේ කියන්නේ නේ. මේක විවෘත කරන තරමට තමයි බබලන්නේ කියලා කියන එක ඇත්තටම ඔබතුමාගේ මුවින් මේ විවෘත කරන මේ දහම තව තවත් මේ විශ්වයටම යොමු වේවා කියලා එකතු වෙලා මේ දහම බැබලේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. සේම වේවා සියමනි මිස්. උපුල් මහත්තයාටත් පෙර සිට එන වාසනාවක් තමයි ඒකත් නැත්නම් ඔය පැහැදිලි කිරීම හැමෝටම කරන්නත් බෑ. ඒක තමයි උපතින් එන එකක් වෙන්න ඕනේ. පස්සේ පසුව ඒක දියුණු වුණත් උපතින් එන එකක් තමයි
පසු කාලයකදී හරි දිනු වෙලා තියෙන්නේ නේද? ඇත්තටම වාසනාවක් ඒ. උපුල් මහත්තයාර අපිට මුල් කාලය කියලා දෙන කාලේ පැහැදිලි කිරීමක් කෙරුවා උපුල් මහත්තයා. මේ දැන් සලායතනික අරමුණක් ගන්න වෙලාවේදී ඒ සිදුවෙන පටිඝ සම්පස්සය සහ අධිවචන සම්පස්සය, ඒ ගන්න රූප රූපයක් නම්, ශබ්ද රූපයක් නම්, ගන්ධ රූපයක් නම් ඊට අදාළ සම්පස්සයක් තමයි සැකසෙන්නේ කියලා. ඒක මේ දහම් මණ්ඩපයේ කාලෙකින් ඔබතුමාට ඒක කතා කරුවේ නෑ. ඔබතුමා ඒක විස්තර කරලා දෙන්න පුළුවන් නම් වටිනවා කියලා හිතනවා උපුල් මහත්මයා. මෙහෙමනේ කියමනි, දැන් නුඹ නුඹට කොයිම වෙලාවකවත් ඉන්ද්‍රිය පහම එකට අත්දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් එක වෙලාවක දෙක ඉන්ද්‍රිය. ඒක එහෙමයි. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තුළ තමයි මේ ස්පර්ශය ආරම්භ වෙන්නේ. ඒතකොට පටිඝ අධිවචන සම්පස්සේ කියන්නේ ඒ අදාළ ඉන්ද්‍රියට අදාළ වනේ මේ හටගන්නේ. ඇස රූප ප්‍රත්‍ය වෙන වෙලාවේ තමයි පටිඝ අධිවචන සම්පස්සේ. ඒතකොට එතන ඒ සම්පස්ස ක්‍රියාවලියේ ඒ කිසිදු වෙලාවක නුඹට ආයතන දෙකක් එකතු කරන්නේ නෑ. එකතු වෙන්නේ නෑනේ. ඒක ආයතනික ක්‍රියාවලියක් තුලයි නුඹ ලෝකයක් ඒක අතහැරලා ඊළඟකට යන්නේ. හැබැයි දැන් ඒක අතහැරලා ඊළඟට යන්නේ ඒක නෙමෙයි අනිත්‍යයි. ඒ එක ආයතනයක් තුල සමුදේ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාවලිය දැකීමයි අනිත්‍යයි. දැන් නුඹට කවදාකවත් අනිත්‍ය කියලා හොයන්න එපා. අලියා පැනිලා පූස පේනකොට අලියා අනිත්‍ය වෙලා පූස අනිත්‍ය වුණා කියලා හිතන්න එපා. ඒක නෙමෙයි අනිත්‍ය. ඒ නෙමෙයි අනිත්‍ය. අනිත්‍ය වන්නේ අලියා යන ප්‍රඥප්ති දෙකක් බව අවබෝධය වීමයි. අලියා කියන්නේ රූපකායකත් නාමකායකත් සුසංයෝගය. මේ සුසංයෝගය හටගත්තේ සිත් පරම්පරාවක් තුළ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ රූප වේදනා සංඥා චේතනා කියන මේ සිත් පරම්පරාව සිත් සමූහය බතයි මේ අලියා මට පැනවුනේ. ඒ ඒ සකස් වෙන ලෝකේ තමයි සීත අම්මා හටගෙන නිරුද්ධ වන ස්වභාවයකට ඇත්තේ. ස්වභාවයකට එන්නේ අම්මාට අලියා නිත්‍යයි. ඒ වෙන්නේ අලියා නිත්‍ය වෙලා පූස පේනකොට පූස නිත්‍යයි අලියා නිත්‍යයි නෙමෙයි අම්මා. අර ඇඟිලි දෙක අම්මා වං ඇඟිල්ල වං අතේ දබර ගිල්ලයි මහපොටංගිල්ලයි දකුණු ඇතේ මහපොටංගිල්ලයි අල්ලලා මෙහෙම ස්පර්ශ කරනකොට අම්මාට විඥාන දෙකකින් මේක ස්පර්ශය දැනෙන්නේ. හැබැයි ඒකෙදි මේ විඥාන දෙකක් මාරු වෙන නිසා මේ ලෝකේ නිත්‍ය නැහැ කියලා ගන්න බෑ. අම්මා දකින්න ඕන මේ ස්පර්ශය හටගත්තේ මයි කාය ස්පර්ශයක් නේ අම්මා මේ හටගන්නේ. ඒක සිදුවෙන්නේ රූප වේදනා සංඥා චේතනා කියන සිත් පරම්පරාව තුළයි. කොහෙද මේ ස්පර්ශය හටගත්තේ? අතීතයේ මේවැනි ස්පර්ශයකට මගේ තිබුණා මතක සටහනක්. ඒක මත තමයි මට තේරෙන්නේ මේ 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 ස්පර්ශය කියලා. ඒක අනිත්‍ය වෙන්නේ අම්මා. අරක නෙමෙයි. අරක දැන් මේක නිත්‍ය වෙලා මේක අනිත්‍ය වෙන බව මේ ඕන කෙනෙක් මේ අම්මලාට තේරෙනවා. එකවර හටගන්නේ එක් විඥානයක් බව. ඒ එක් විඥානයක් නිසා ලෝකය අනිත්‍ය වෙනවා නෙමෙයි අම්මා. ඒ විඥානයට ප්‍රත්‍ය වූ නාම රූපය සකස් වීමයි අනිත්‍ය. නොහොත් පංචවිධ උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය තමයි අනිත්‍ය කියන්නේ නේද පුළුවන්. හටගත් අපි යන්නේ චාමිනි ඒ පරියාය ඒ පරියාය පරියාය අනුවනේ. ඔව් ඔව් ධර්මයේ දැකියෙන්න බෑ නුඹට කවදාකවත් මේ මේ පටිච්ච සමුප්පාදයෙන් බෑරව බෑරව. එහෙනම් ඔබ දිගින් දිගටම මේ පටිච්ච මේ ධහම දකින්න ඕන රූප වේදනා සංඥා චේතනා කියන මේ මෙන්න මේ කියන නාම රූප ධර්ම දෙකක් තුලයි මට විඥානය පහළ වුණේ. ඒතර ඒ විඥානය අනිත්‍ය වුණා නෙවෙයි නාම රූප ධර්මයන් අනිත්‍ය නිසායි විඥානය අනිත්‍ය වෙන්නේ. පැහැදිලිද සීතම්ම? මට පැහැදිලි පැහැදිලි පල් මහත්. පැහැදිලි පල් මහත්. එහෙම දහම අවබෝධ කළ කෙනා චාමිනි ආයයට නාම රූප ගැන අලුතෙන් අවබෝධයෙන් ඔය සමාධිය කියන්නේ. එහෙමයි. එයාට පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට මේ උපාදානයේ ධර්මයන්ගෙන් මිදෙමින් ඉදිරියට ගමන් කරන්න. එහෙමයි. පැහැදිලි. මුලින්ම ඔහු දහම දකින්න නාම රූපේ
තුල තින රූප වේදනා සංඥා චේතනා වල අනිත්‍යයි දැකිය යුත්තේ නේද පුල් මහත්තයා? මස්තේ ඒ කියන්නේ ඉදපච්චතාවය තුළනේ ඔබට ලෝකයේ අනිත්‍ය බවත් එහෙමයි. අනාත්ම බවත් ලෝකයට ඔබට හම්බ වෙන්නේ ඔබගේ ප්‍රඥාවට අසු වෙන්නේ ඔව් ඉදපච්චතාවය නිසායි. මේ ඇත්තටම ඇති කල්ලි මේ වේ කියන න්‍යය ධර්මය නිසායි. ඔව් මේ ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍ය බිඳිලා මේ ප්‍රත්‍ය හට ගන්නා බව අවබෝධ වීම නිසායි ලෝකයේ අනිත්‍යත් අනාත්මයත් ඔබට ප්‍රකට කරන්නේ. සිය ප්‍රකට කරපු නුඹට තමයි තේරෙන්නේ සියල්ල මේ ආකාරයට නොදකින සාක්කල් දුක බව. අන්න නුඹ ත්‍රිලක්ෂණය අවබෝධ කරා සම්මාදිට්ඨියටපත් වුණා. ඊට පස්සේ නුඹට පුළුවන් ඕනම ආකාරයකට ත්‍රිලක්ෂණයට යටත්කොට දකින්න මේ ලෝකේ. ස්කන්ධ පරිපායයෙන් පුළුවන්, ආයතන පරිපායයෙන් පුළුවන්, ධාතු පරිපායයෙන් පුළුවන්, සම්මුදේ ධම්මන් සම්බන්ත නිරෝධ ධම්මන් කියලා මොන කැමති ඕන විදියකට නුඹ ගමන නුඹගේ ඉදිරි ගමන යන්න. හැබැයි නුඹ සම්මාදිට්ඨියටපත් වෙන්න විදියක් නැහැ නුඹට ඉදපක්ෂතාවය අවබෝධ නොකොට. තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. රත්නාගම්ම ගැටලු නැහැ සුපුර්ම නැහැ නාවිනි මටත් ගැටලු නැහැ හොඳයි මතර ගොඩාක් පිංචි දැනව මෙතන කොට තේනවා ආ ධර්මයට සම්බන්ධ කර සංග සියා මටත් එසේ පිං අයිති වෙනවා ඔව් ඒක ඇත්ත අමනිලට එමක් ගැටලු නෑනේ නේද කුමුදු මිතම්ම මල්ලිකා? නෑ අපුල් මහත්තයා ගැටලු නෑ, ලස්සනට පැහැදිලි කරා. ඉන්දිකා නංගි කතා කරන්න. ආක ගැටලු තියෙනවද නංගි? නෑ පැහැදිලි වුණා අක්ක. හොඳයි එරින්ට පැහැදිලි නේද? ඔව් චාමිනි පැහැදිලි. එහෙනම් අපි සාකච්ඡාව අවසන් කරනවද පුල් මහත්තයා? ඔව් චම්. දැන් අපි සාකච්ඡාව අවසන් කරන්න ලෑස්ති වෙන්නේ. අපිට ගොඩාක් මහන්සි වෙලා ධර්ම දේශනය කළ අපේ සද්ධර්ම දේශක කල්යාණ මිත්‍ර උපුල් ෆර්නැන්ඩෝ මහත්මයාට අපි අපේ කෘතගුණ භාවය පුදනවා. ඉතින් මම මේ වෙනුවෙන් අපි දෙවියන්ට පින් දුන්නාට පස්සේ ශාම මහත්මියට ආරාධනා කරනවා අපේ විනිවිද දකිමු දහම් මණ්ඩපය වෙනුවෙන් එතුමාට කෘතගුණ භාවය පුදන්න. අපි හැමෝම දෙවියන්ට පින් දීලා සාකච්ඡාව අවසානයට යමු. සාදු ంతు దేశనం ఆకాశట్టా చేవానాగామహిత్తిక పుణ్యంతం అనుమోదిత్వా తిరంగక్కంతు మం పరంతి. సాదు 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 సాదు. శ్యామ లై తెరువన్ సరణాయ చామిని అతులు సీలు దినాటమ కళ్యాణ మిత్ర ఉకుల్ ప్రణాంతి మహతా విసిన్ అద దిన అపట కియా దున్న పుణ్య పాప పహి నస్స యన మాతృకావ యటతే දීර්ඝ වූත් ඉතා සියුම් වූත් ගැඹුරු දහම් කරුණු අපහට දේශනා කළා. ඔබතුමාටත් චාමිනි මහත්මියටත්
අප දහම් මණ්ඩපේ ඉන්න සියලු දෙනාම පිරිසුදු සිතින් ප්‍රාර්ථනා කරනවා දුටු නිවන සාක්ෂාත් වේවා කියලා පළමු කොටම ඒ වගේම චත්තාරික මහා සූත්‍රය ඇතුළුනේ කුක්‍රෝති සූත්‍රය ඇතුළුනේ සබ්බාසව සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවක් අද දින මම දන්නේ නැහැ පෙළට පෙළට සූත්‍ර කොච්චර අරගෙන ඒ එකම සූත්‍රයකින්වත් බුද්ධ දේශනාවට පිටින් නැතුව බුද්ධ දේශනාව තුල සිටම ඔබතුමා විසින් මනාකොට අපහට කියා දුන්නා සුදුත් නොවන කලුත් නොවන සුදු කලු දෙකම නොවන කර්මක්ෂය පිණිස අපි කර යුත්තේ කුමක්ද යන්න. ඒ ගැන ඉතාමත් පැහැදිලි උපුල් මහත්මයා කල්‍යාණ මිත්‍රයෙකු වෙන ඔබතුමා ඉතාමත් වෙහෙසක් දරනවා. ඇත්තටම පුදුම වෙහෙසක් දරනවා අපට මේ ධර්ම කරුණු කියා දීමට ඔබතුමාගේ යුතුකම ඒ වගේම ඉෂ්ට කරනවා. අප බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට කළ යුතු උතුම්ම සත්කාරය අපහට කරනවා කියලා මට කියන්න පුළුවන්. අපිනුත් එසේ විය යුතුමයි. එසේ අපි සියලු දෙනාම එම නිසා ඔබතුමාටත් අපේ ආදරණීය චාමිනී මහත්මියටත් මේ දේශනාවට සවන් දුන් දෙවියන් බඹුන් මිනිසුන් ඇතුළු සියලු දෙනාමත් එක සිතින්ම ඔබතුමාට දුටු නිවන ප්‍රාර්ථනා කරනවා උපුල් මහත්මයා. ඔබ වගේ කල්‍යාණ මිත්‍රයෙක් අපිට නැවත මුණ ගැහෙන්න අපි මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනි කියලා තමයි අපේ දහම් මණ්ඩපේ ඉන්න දෙනාම එකසේම ඔබතුමාට චාමිනීට දහම් මණ්ඩපේ පිණිස සියලු දෙනාටමත් නිවන ප්‍රසාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 කරනයි උපුල් මහත්මයා.